සතරක ආකාරය දැනගනිමු. පූජ්‍ය ගල්ගමුවේ ශාසනසිරි ස්වාමීන් වහන්සේ. ධර්ම දානයෙහි පරමාර්ථය. ධර්ම ඥාන, මාර්ග ඥාන, ඵල ඥාන පිළිවෙලින් ආර්ය සත්‍ය අවබෝධයෙන් කෙලෙස් ගිනි නිවී සංසාර විමුක්තිය පිණිස. පෙරවදන. ලෝකයේ දුක මත පිහිටා ඇත. බුදුරජාණන් වහන්සේ දේශනා කළසේක. දුක යනු කායික වේදනා හා මානසික දෝමනස්ස පමණක් නොවේ. සාමාන්‍ය ලෝකයා දුක වශයෙන් ජීවිතයක ඇති අසාර නිස්සාර භව අසහනකාර අතෘප්තිකාර වූ හිස් ස්වභාවය පෙන්වා වදාළහ. අපහට විසඳා ගැනීමට දුෂ්කර වූ ඉපදීම දිරීම ලෙඩවීම මරණ ප්‍රිය විප්‍රයෝග අප්‍රිය සම්පයෝග කැමැති දේ නොලැබීම අකමැති දේ ලැබීම ආදී ප්‍රශ්න රාශියක් දුක වශයෙන් හඳුන්වයි. මෙසේ දුක් ඇතිවීමට මුල හේතුව අනාදිමත් සසර පුරුදු කරන ලද ඇලීම බවත් දුකට හේතු වූ ඒ ඇලීම නැති කළහොත් ඇවිලෙන සත්ව සන්තාන නිවීමට පත්වන බවත් පෙන්වා වදාළ බුදුපියාණෝ නිවනට මඟ වනුයේ ඒ කායන මාර්ගය වන ශීල භාවනා ප්‍රතිපදා මාර්ගයේ බව තවදුරටත් පැහැදිලි කළසේක. මෙසේ අඩුවැඩින වූ සත්‍ය සතර ලෝ පහළ වූද මතු පහළවන්නා වූද සම්මා සම්බුදුවරු ලොවට ප්‍රකට කරන්නාහ. බුද්ධෝත්පාද කාලයෙන් අනතුරුව කාලයේ වැලිතලාවෙන් වැළලී ගිය මෝහාන්ධකාරයෙන් වැසී ගිය එම ආර්ය වූ නිවන් මාර්ගය නැවත බුදු උපතකින්ම ලැබෙන්නේය. මෙම සිව්සස් දහම් අවබෝධ කළ බොහෝ පින් ඇති සත්වයෝ කෙලෙස් ගිනි කඳ නිවා අමා නිවනින් සනසුනහ. ඇත් පියවර සලකුණ තුළ ලෝ වසන සියලු සත්වයන්ගේ පියවර සලකුණු යෙදීමට හැකිවනුයේ යම්සේද බුදුරදුන් බුද්ධත්වය ලැබූ දින පටන් පරිනිර්වාණයේදී වදාළ දහම් මෙම චතුරාර්ය සත්‍ය තුළට ඇතුළත් කළ හැකි බව බුද්ධ දේශනාවයි. සිව්සස් අවබෝධයට පෙර ඒ පිළිබඳව දැනීම හෙවත් ධර්ම ඥානය බුදුමගෙහි අත්‍යවශ්‍ය අංගයකි. අනාදිමත් සසර ඇලීම් ගැටීම් පුරුදු කළ ජනයාට සිව්සස් දහම පිළිබඳව සරලව දැන ගැනීම විය යුත්තක්මය. කවදා නමුත් සසර දුකින් එතර වීම සඳහා ලෞකික වූ ධර්ම ඥානය අවශ්‍ය බැවින් සිව්සස් දහම පිළිබඳව දැනුම දියුණු කොටගෙන එයින් නොනවති එම දැනුම ප්‍රායෝගික ලෙස තම පැවිදි දිවියට යොදා ගනිමින් පැවිදි දිවිය සරුකොට අවසන් හුස්ම පොද දක්වා දහම් මගෙහි නිහඬව ඉදිරියට වඩින ගත් කතුවර පූජනීය ගල්ගමුවේ ශාසනරි සාමීන්ද්‍රයන් වහන්සේගේ දහම් සිත තව තවත් ප්‍රගුණ වේවා. සිව්සස් අවබෝධයේ පිණසම දහම් දානයේ හේතු වේවා. ගෞරවනීය ස්වාමින් වහන්සේගේ නුවණින් ගැලපූ මෙම සරල සුමග අර්ථවාහි දහම්ගත බොදු දනට දායාද කරන තම කාලය ධනය ශ්‍රමය කැප කළ සැමටද මෙය කීවා සිව්සස් දහම නැමැති සයුරෙහි දිය බිඳුවක් තරම් දහම් බිදක්ගෙන එයින් සිස් සතන් සනසා ගන්නා සත්පුරුෂයන්ටද සිව්සස් අවබෝධය පිණිස සිත යෙදේවා. සම්මුතුගල බුද්ධ වංශ ස්වාමින් වහන්සේ. මේ පොත ලියවුණු හැටි ඈත අතීතයේ පටන් විවිධාය විවිධ හේතු මත පොත් ලියනු ලැබේ. ඇතැම් අය අන්‍යයන්ගේ ඉල්ලීම මතද පුණ්‍යලාභය පිණිසද බොහෝ දෙනාට යහපතක් වේවා යැයි සිතාද විවිධ අරමුණු අනුව පොත් ලියන අතර බොහෝසෙයින් ආර්ථික ප්‍රතිලාභය සඳහාම ලියනු ලැබේ. ශ්‍රේෂ්ඨ උතුමෝ සම්බුදු දහම බොහෝ කල් පවතිවායි ශාසනයේ චිර පැවැත්ම උදෙසා ධර්මය ආරක්ෂා කර තිබීමක් වශයෙන් දහම් පොත්පත් ලියති. මේ කොයි අයරින් ලිව්වත් ඒ සමගින් සාහිත්‍යයට සේවයක් සිදුවේ. සසුන් දිවියට පිවිස වසර 28ක් ගත වුවත් මේ එකම කරුණක් මුල් කරගෙනවත් පොත් ලිවීමේ සිතක් පහළ නොවුණි. එහෙත් ලැබී කියවූ බොහෝ පොත්වල ඇත්තේ ප්‍රකට වූ සමාන කරුණ වීමත් ශික්ෂාකාමී වැඩිහිටි ස්වාමීන් වහන්සේ නමක් විසින් කියන ලද පොතෙන් පොතට පොතෙන් පොතට යනුවෙන් කරන ලද ප්‍රකාශයක් දැඩිව සිතට ගහණය වීම කරන කොටගෙන පොතක් ලිවීමේ අදහසක් ඇති වූයේම නැත.
නමුත් කිතුවසින් වසර 1989 නිමලව අරණේ සිටි කාලයේ නුවර සිට නිමලව ආරණ්‍යට ගොස් සිටි ලේවැල්ලේ පෙරේරා නමැත්තා විසින් මග පෙන්වන ලදුව නුවර ලේවැල්ලේ සිට අපවසන අරණට වරින් වර පැමිණ දිනකට පැය 4ක් පමණ කරන ලද ධර්ම සාකච්ඡා වලින් ප්‍රමෝදය ලැබූ චන්දිම හරස විදේසුන්දර මහතා විසින් ස්වාමින් වහන්ස මේ උතුම් ගැඹුරු දහම් ලිහිල් වශයෙන් ලියා ධර්ම දාන වශයෙන් බෙදා දෙමු යයි කරන ලද ඉල්ලීමකට කන් දීමක් වශයෙන් අපගේ තථාගතයන් වහන්සේ විසින් පළමුව දේශනා කරන ලද මා බොහෝ සෙයින් ප්‍රිය කරන පටිගත කිරීමකට වසර කිහිපයකට පෙර මා විසින් දේශනා කරන ලද දේශනාවක් මුල් කර ගනිමින් පෙළ අට කතා ග්‍රන්ථ පරිශීලනය කරගෙන තවත් සාධක කරුණු ධර්මයට අනුකූලවම ගලපා ලියන ද පළමු පොතයි. එහෙත් ආරාධනා කළ මහතාගේ ප්‍රමාදයක් නිසා මෙතෙක් මුද්‍රණය නොවී වෙනත් කුඩා දහම් පොත් තුනක් මුද්‍රණය කර ධර්ම දාන ලෙස බෙදා දෙන ලදී. සත්‍ය සතර නම් වූ චතුරාර්ය සත්‍ය පිළිබඳව ලියූ මෙම පොත ලුණුවාටුව ග්‍රන්ථමාලාවේ 4 වැනි අංකයේ යටතේ 4 වැනි පොත මුද්‍රණය වීම ආශ්චර්ය දෙයක් ලෙස හැඟේ. එහෙත් පුදුම විය යුතු නොවේ. එය ධර්මයේම ස්වභාවයයි. එබැවින් සතරක් වූ ආර්ය සත්‍ය 4 වැනි වරට දහම් ලැබි ඔබ අතර පත් කරන්න ලැබීම තුළින් ඉමහත් සතුටක් ලබමු. එම සතුට සොම්නස ඔබද විඳගනීවා. ඒහි පසිකු තුන් ලෝකාග්‍ර වූ බුදුරජාණන් වහන්සේ විසින් පරෝපදේශ රහිතව අවබෝධ කරගෙන වදාළ දහම එක් ජාතියකට, එක් වර්ගයකට, එක් දේශයකට, එක් කුලයකට වෙන් වූ දහමක් නොවේ. කුමන ජාතියකට, දේශයකට, රටකට, කුලයකට, වර්ගයකට අයත් වූත් දේව, බ්‍රහ්ම, මිනිස්, යක්ෂ, ප්‍රේත, තිරිසන් ආදී කුමන සත්ව කොටසකට අයත් වුණත්, කුමන ආගමක් ඇදහුවත්, කුමන භාෂාවක් කතා කළත් ඒ සැමට සාධාරණ වූ එකම විශ්ව දහම බුදු දහමයි. එක ලේබිඳක් නොසොල්වා ලෝ පැතිර වූ දහම බුදු දහමයි. තෑගි භෝගාදිය දී බිය ගන්නවා හෝ කෝට උපක්‍රම මගින් අපේ ආගමට බැදෙන්නේ බලපෑම් කර ප්‍රචාරය නොකළ දහම බුදු දහමයි. අසා කියවා විමසා තමා විසින්ම විමසා බුද්ධියෙන් පිළිගත හැකි වූ මිත්‍යාවෙන් තොර වූ කාලයට දේශයට අනු ඉවත් කළ යුතු දෙයක් නැති අලුතෙන් එක් කිරීමට දෙයක් නැති නිවැරදි වූ පවිත්‍ර වූ උතුම් වූ පරම සත්‍ය දහම බුදු දහමයි. මෙලොවම දැකිය හැකි කල් නොයවා ප්‍රතිඵල දෙන තමා විසින්ම තමා තුළින්මත් විදිය යුතු වූද තම තමාගේ නුවණේ ප්‍රමාණයට තේරුම් ගත හැකි එන්න බලන්නේ විශාරදව පෙන්වා දිය හැකි දහම සම්බුදු දහමයි. කිසිම දෙවියෙකුට, බ්‍රහ්මියෙකුට, මිනිසෙකුට බොරු කළ නොහැකි බොරුවක් නොවන පරම සත්‍ය වූම දහම සම්බුදු දහමයි. එවැනි උතුම් දහමෙහි අරටුව වැනි වූ මූලිකම හරය වන කිසිදා කිසිවෙකුට වෙනස් කළ නොහැකි වෙනස් නොවන මුළු විශ්වයේ සියල්ලන්ටම සාධාරණ වූ විශ්ව ධර්මතාවය මෙම කුඩා දහම් පොතෙන් පෙන්වා දෙමි. දුකෙන් මිදී උත්තරීතර සදාකාලික වූ පරම ශාන්ත වූ සැනසීම සාත්‍රුන් වහන්සේට යාඥා කිරීම, දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට කන්නලව් කිරීම, පුද පූජා කිරීමෙන් කිසිදා කිසිවෙකුට ලැබිය නොහැක. එය ලැබිය හැක්කේ සතරක් වූ ආර්ය සත්‍ය අවබෝධයෙන්මය. එබැවින් ඔබ කුමන ආගමක් ඇදහුවත්, කුමන භාෂාවක් කතා කළත්, කුමන ජාතකයක් වුවත් ඒ ගැන නොසිතා මෙම දහම් පොත කියවා මෙයින් දෙන පණවිඩේ තේරුම් ගන්න, බුද්ධියෙන් විමසන්න. මේ කියන්නේ මා ගැනමයි, අප ගැනමයි. මා සිටින්නේ මේ දහම තුලයි, මේ පරම සත්‍ය දහමයි. මේ දහම අප සමට පොදුයි කියා මෙහි අර්ථය ඔබටම වැටහෙනු ඇත. මේ ඔබට නවකතාවක්, කෙටි කතා පොතක් මෙන් රසවත් නොවිය හැකිය. සිත පිනවන ආස්වාදයක් නැති නීරස දෙයක් දවිය හැකිය. එසේ වීම පුදුමයක් නොවේ. මුල සිට අග දක්වා නැවත නැවත සිහිනුවන යොදා විවේකීව කියවා බැලීමෙන් පසු මෙහි පෙන්වා දෙන යථාර්ථය ඔබට වැටහුනොත් මෙහි ඇති මිහිරි වූ නිරාමස සොම්නස විඳ ගැනීමේ භාග්‍ය උදා වෙනු ඇත. එම සුමිහිරි භාග්‍ය උදා කර ගැනීමේ හොඳ නුවණ ඔබට පහළ වේවා.
තණ්හක්ඛයෝ සබ්බ දුක්ඛං විනාති. ධර්ම දානයේ සියලු දීමනා පරදවයි. ධර්ම රසයේ සියලු රස පරදවයි. ධර්ම රතිය සියලු ඇලීම් පරදවයි. නිර්වාණය සියලු දුක් පරදවයි. දානේ වනාහි ශ්‍රම දානේ, ආමිෂ දානේ, අභය දානේ, ධර්ම දානේ කියා සතර ආකාර වේ. අනුන්ගේ යහපත උදෙසා කයින් වැඩ කර දීම ශ්‍රම දානයයි. සත්වයන්ගේ ජීවිත පැවැත්ම සඳහා ආහාර පාන ආදිය දීම ආමිෂ දානයයි. ඒවා උපකාර වනුයේද මේ කුණු කය පෝෂණය සඳහාමය. එක් ආහාර වේලකින් ලබන්නාට උපරිම වශයෙන් දින 7කට ශක්තිය ලැබේ. ආම වශයෙන් පැය කීපයකට පමණ. වස්ත්‍රාභරණාදියද සීමිත කාලයකට පමණක් ප්‍රයෝජන ලැබේ. ආමිෂ දානය දෙන කෙනාට විපාක වශයෙන් බව සම්පත් తాවකාලිකව ලබා දෙමින් ඒවා සසර දුකටම ප්‍රත්‍ය වේ. නිවන් පතා දන් දුන්නත් ඒ නිවන ලැබේ. එය නිවන් මාර්ගට ආධාර වේ. ධර්මය අසාම ධර්මය අනුගමනය කර ධර්මය දැනගෙනම නිවන් අවබෝධය වේ. අභය දානේද උතුම් දානයක්. අභය දානේ නම් සීලය. පස්පවෙන් වැළකීම අභය දානය. එයින් අපමණ සත්වයින්ට අභය අවෛරය නිදුක් බව දීම වේ. සතුන් මරණයෙන් ගැලවීමද අභය දානය. එයින් අසාරවත් ආදීනව පිරි භව සම්පත්ම ලැබේ. යමෙක් මේ මහ පොළව සමතලා කර බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා පේලියෙන් පේලියට වඩා හිඳුවා. තුන් සිවුරු සහිත මහ දානයක් දුන්නොත්, එෙහිදී සතරපද ගාථාවකින් ධර්ම දේශනාවක් කළොත්, ධර්ම දානානිසංස ළඟ එම මහා දානයේ දහසයෙන් කොටසක්වත් නොවටින්නේය. අනාථපිණ්ඩික සිටුතුමා 54 කෝටියක්ද, විසාකා විසින් 27 කෝටියක්ද, ධර්මාශෝක රජතුමා 96 කෝටියක්ද වැය කරමින් විහාරස්ථාන කරවා ජීවිතාන්තය දක්වා ආමිස දාන දුන්නේද ධර්මය ඇසීම නිසා වෙමි. මිනිසුන් මැරූ අඟුලිමාල අහිංසක වූයේද, පටාචාරා කිසා ගෝතමීලා මානිත සුව ලැබුවේද, ආලවක ආදී යකුන් දමනය වූයේද ධර්මය ඇසීම නිසා වෙමි. අදමයන් දමනය වන්නේද, අසත්පුරුෂයෝ සත්පුරුෂයන් වන්නේද, පාපීහු පින්නතුන් වන්නේද, දුස්සීලයෝ සිල්ලතුන් වන්නේද, සතුරෝ මිතුරුවන්නේද ධර්ම බලයෙනි. ශ්‍රම දාන, ආමිෂ දාන, අභය දාන දෙමින් පින් කරන්නේද ධර්මය ඇසීමෙන්මය. නබද වූ උතුම් ධර්මය ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා සඳහාද මැරුණු අයට පින් දීම හා ජීවත් වන අයට බොහෝ කල් දුක් විඳ විඳ සිටීමට දීර්ඝායස පතා ආශිර්වාද පිණසෙයි නවටිනා අසාරවත් දේ සඳහා යොදාගන්නේ ධර්මයේ ඇති වටිනාකම නොදැනීම නිසායි. තමාටත් අනුන්ටත් ධර්මාවබෝධයෙන් යථාර්ථය දැක දුකෙන් මිදී නිවන සඳහාම ධර්ම දේශනා කිරීම, කරවීම, නිවීම, ලියවීම, උගෙනීම, උගන්වීම, මුද්‍රණය කරවා නොමිලේ බෙදා දීම උතුම්ම ධර්ම දානයයි. ධර්ම දේශනාවකදී අසිහියෙන් ඇහුවොත් එයින් ප්‍රයෝජන නැත. සිහියෙන් ඇසුවත් පසුව අමතක වේ. නමුත් පොත තිබුණොත් නැවත කියවා දැනුම අලුත් කරගත හැකිය. බොහෝ දෙනෙකුට ප්‍රයෝජනගත හැකිය. නැවත මුද්‍රණය කරවීමෙන් පරම්පරා ගණනක පොතෙන් වැඩසරසා ගත හැකිය. එබැවින් මෙම කරුණු දැනගෙන ධර්ම දානය කරන්නෝ සතුට ධර්ම ප්‍රීතිය ලබත්වා. දහම් පොත් කියවන්නෝ මෙහි වටිනාකම හඳුනාගෙන ධර්ම දානය පිණිසත් උපදවත්වා. මේ සඳහාම සමත හොඳ නුවණ වේවායි ආශිංසනය කරමි. මේට කපුහි මේ සඳහා ඇතුළු කළ ග්‍රන්ථ විභංග ප්‍රකරණය, සත්‍ය විභංගය, විභංගාර්ථ කතා, සංයුත්ත නිකාය, සත්‍ය සංයුත්තය, සංයුත්තාර්ථ කතා, පටිසම්භිදා මග්ගට්ඨ කතා, මජ්ක්‍ධිම නිකාය චත්තාරීසික සූත්‍රය, දීඝ නිකාය හා අට්ඨ කතා,
මජ්ක්‍ධිම නිකාය වාසෙත්ත සූත්‍රය මතක පොත හා වීමංසා පොත පේතවත්තු අටකතා ධම්මපදය ධම්මපද අටකතා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස විභාගතෝ නිබ්බචනතෝ ලක්කනා දිප්පභේදතෝ අත්තත්තුද්ධාරතෝ ච වගනෝ නාදිකතෝ තථා කමතෝ අරිය සච්ච සුයං ඥානං තස්ස කිච්ඡතෝ අන්තෝ ගධානං පභේදතෝ උපමාතෝ චතුක්කතෝ සුඤ්ඤතේක විධාදීහි සභාගව සභාගතෝ විනිච්ඡයෝ වේදිතම්මෝ විඤ්ඤුනා ශාසනක්ඛමති පරම සත්‍ය අවබෝධ කරගෙන පරම සත්‍ය දේශනා කළා වූ තථාගත අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. අසංඛ්‍ය කල්ප 20 ලක්ෂයකට පෙර තම මව කර පිට හිඳුවාගෙන සයුර පිහිනා ගොඩ වී තම මවගේද ආශිර්වාදය ලැබ මම පළමුව සත්‍ය අවබෝධ කරමි, දෙවනුව අනුන්ට අවබෝධ කරවමි. මම පළමුව දුකින් මිදී දෙවනුව අනුන් දුකින් මිදවමි. මහත් භය සහිත සංසාර සැතපහරින් අනුන්ද ගොඩගමි. මේ උතුම් පැතුම ඇතිව 5,12,027 නමක් වූ බුදුරජාණන් වහන්සේලාගේ බුදු සසුන් ඉක්මෙන තුරු එම බුදුරජාණන් වහන්සේලාගෙන් දහම් අසාසා බෝධිචිත්තය දියුණු කරමි. සත්‍ය සොයමින් ආබෝධය සොයා දිගු සසර ගමනේ උපදමින් හා මැරමින් පැමිණ අවිද්‍යා කෙලෙස් සඳර දුරුකර ඥානාලෝකය ප්‍රඥාලෝකය ලබා විද්‍යාව ලබාගත් අප මහ බෝධිසත්වයන් වහන්සේ බුද්ධෝ අහං. මම සත්‍ය අවබෝධ කරමි යන පැතුම මුදුන්පත් කරමින්ම සත්‍ය අවබෝධ කළසේක. බෝධයිස්සාමි, අන්‍යයන්ටද සත්‍ය අවබෝධ කරවමි යන පැතුම අනුවම සංඛ්‍යාවෙන් දක්වන්න බැරි තරම් දහම් පොත්ති අසංඛ්‍ය 24ක් සත්‍යයන්ට පරම සත්‍ය අවබෝධ කර වූසේක. පිරිනිවන් පෑමෙන් පසු කෝටි ගණන් දෙනා සත්‍ය අවබෝධ කර ඇත. අද දක්වාත් මතුවටත් අනුබෝධ ඥානයෙන් අවබෝධ කරගෙන කියන්නෙත් ලියන්නෙත් අප විසිනුත් මෙසේ ලේඛනගත කරනුවේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන දේශනා කළ නිසාමයි. මේ අපගේ දැනීමක් නොවේ, බුදුරජාණන් වහන්සේගේම උතුම් අවබෝධයයි. එම පරම සත්‍ය නම් දුකක්, දුකට හේතුවක්, දුක සංසිඳීමක්, දුකින් මිදීමේ මගක් යන සතරයි. මේ ඇත්ත සතර තම නුවණින් ප්‍රත්‍යක්ෂව අවබෝධ කරන තුරු සියලු සත්‍යෝ සසර දුකින් නොමිදේ. සසර නැමැති සයුරෙන් මහා සැඩපහරින් ගොඩනැයි. එබැවින් අපගේ ශාත්‍රු වූ තථාගතයන් වහන්සේගේ ප්‍රථම මංගල දේශනා වශයෙන් වදාළේද මෙම ඇත්ත සතරයි. 45 වසර තුල වදාළ සියලු දහම් මේ ඇත්ත සතරට ඇතුළත් වේ. සංසාර ගමනේ යෙදෙන සත්වයන්ගේ සිත් අවිද්‍යා අඳුරින් මෝහ පටලයෙන් වැසී පවතින තුරු මේ ඇත්ත සතර දකින ඥානාලෝකය ප්‍රඥාලෝකය පහළ නොවේ. සත්‍ය නසන මෝහයේ විපරීත ස්වභාවය නිසා දුකම සැපයක් හැටියට පිළිගෙන තණ්හාවෙන් බැඳී සිටන තාක්කල් මේ සංසාර මහා දුකින් මිදීමක් නොවේ. වාල සූත්‍රයේ අස්ගොන් උපමාව සත්‍ය සංයුත්තේ මේ සත්‍ය අවබෝධයේ දුෂ්කරතාවේ තථාගතයන් වහන්සේ පෙන්වා දෙන්නේ මෙලෙසයි. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවර කූටාගාර ශාලාවෙහි වැඩ ඉන්න කාලයක නිච්චවී කුමාරවරු දුන්නෙන් විදීම පුහුණු වෙමු. ඈත සිට සිදුරක් තුළින් නොවැරදි ඊතල එකක් පසුපස එකහීයක් යන පරිදි විදින සැටි පින්ඩ පාතේ වැඩම කළ බුද්ධ උපස්ථායක වූ ආනන්ද ස්වාමීන් වහන්සේ දුටුසේක. ඒ ගැන භාග්‍යතුන් වහන්සේට දැන්වීය. එම අවස්ථාවේ භාග්‍යතුන් වහන්සේ ආනන්දය
දුන්නෙන් විද සිදුරක් තුලින් ඊතල යැවීම සතට පැලෝ අස්වලෝම පළුවකින් තවත් අස්වලෝම පළුවකට විදීම යන මේ දෙකෙන් වඩාත් දුෂ්කර වන්නේ කුමක්ද කියාය. ආනන්ද ස්වාමින් වහන්සේ විසින් පිළිතුරු දුන්නේ සිදුරක් තුලින් නික්මන ලෙස දුර සිට දුන්නෙන් ඊතල විදිනවාට වඩා හතට පැලෝ අස්වලෝම පළුවෙන් තවත් අස්ලෝම් පළුවකට විදීම ඉතාමත් දුෂ්කර බවයි. එවිට බුදුරජාණන් වහන්සේ වදාළේ ආනන්දය මේ දුකයි කියාද දැනගැනීමද මේ දුකට හේතුවයි කියා දැනගැනීමද මේ දුකේ සංසිඳීමයි කියා දැනගැනීමද මේ දුක් නැති කරන මගයි කියා දැනගැනීම කියා අවබෝධ කිරීම හතට පැලූ අස්ලෝම් පළුවෙන් තවත් අස්ලෝම් පළුවකට විදීමකට වඩා ඉතාමත් දුෂ්කරයි යනුවෙනි. සත්‍ය සංයුක්තයෙන් අන්ධකාර සූත්‍රය. අන්ධකාර උපමාවෙන් සත්‍ය පෙන්වා දීම. මහණෙනි, හිරිසඳු දෙදෙනාගේ ආලෝකය නොවැටෙන සක්වලාතර ඉතා ඝන අඳුරක් තිබෙනවා කියා භාග්‍යවතුන් වහන්සේ වදාළ විට එක් ස්වාමීන් වහන්සේ නමක් අසා සිටියේ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, ඒ අඳුරට වඩා වැඩි වෙනත් අඳුරක් තිබෙනවාද? භික්ෂුව, එවැනි අඳුරක් තිබෙනවා. ශ්‍රමණ බ්‍රාහ්මණ යම් කෙනෙක් මේ දුකයි, මේ දුකට හේතුවයි, මේ දුක නැතිවීමයි, මේ දුක නැතිවෙන මගයි කියා නොදැන ඉපදීමට, දිරීමට, මරණයට, ශෝක කිරීමට, ඇඬීමට, කායික මානසික දුක් පීඩා ඇති කරන දේවලට ඇලී බැඳී සතුටු වෙමි. ඉපදීම, දිරීම, මරණය, ශෝකය, ඇඬීම, වැළපීම කායික මානසික දුක් පිණිස හේතු වන කරුණම රැස් කරලා නැවත නැවත ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුන්නස් උපායාසන වෙත අඳුරටම වැටෙනවා. ඒ නිසා ඉපදීම, දිරීම, මරණය, ශෝකයෙන් අඩා වැළපීමෙන් කායික මානසික දුකින් මිදෙන්නේ නැහැ. යමෙක් මේ දුකයයිද, මේ දුකට හේතුවයයිද, මේ දුකින් මිදීමයයිද, මේ දුකින් මිදීමේ හේතුවයයි දන්නවා නම් දුකක් වූ ඉපදීම, දිරීම, මරණය, ශෝක පරිදේව දුක් දුම්නස් උපායාස වූ කිසි දෙයකට නොයැලී නොබැලී ඒවායින් සතුටු නොවි, ඒවාම නොපතන බැවින් නැවත නැවත ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් උපායාස පිණිස හේතු වන කරුණු රස නොකරන බැවින් නැවත නැවත ඉපදීමේ, දිරීමේ, මැරීමේ, ශෝක කිරීමේ, හැඬීමේ, වැළපීමේ කායික මානසික සුසුම්ලෑමේ දුකකට පත්වන්නේ නැහැ. එම නිසා මේ දුකයි, මේ දුකට හේතුවයි, මේ දුකින් මිදීමයි, මේ දුකින් මිදීමේ මගයි කියා මේ ඇත්ත හතර අවබෝධ කර ගැනීමට උත්සාහ කරන්න. ඉම පිළිවෙත එහෙම යෙදෙන්න යනුවෙන් වදාළසේක. සත්‍ය සංයුක්තයේ චිග්ගල සූත්‍රය. වියදඬු සිදුරු උපමාව. මහණෙනි, යම් පුරුෂයෙක් එක් සිදුරක් ඇති වියදඬක් මහ මොහොතර දැමූ කල්හි අසක් නොපෙනෙන කැස්බෑවෙක් වසර 100කට වරක් උඩ මතුවෙන විට එම විය සිදුරට බෙල්ල සහිත හිස රිංගවීම සිදුවේද? දීර්ඝ කාලයකින් කවදා හෝ සිදුවේ යයි ස්වාමින් වහන්සේ නමකගේ පිළිතුර විය. මහණෙනි, එය පහසුවෙන් සිදුවිය හැකි. වරක් අපායට උත්පත්ති වශයෙන් ගිය කෙනාට නැවත මිනිස් භවයක් ලැබීම ඊට වඩා අමාරුයි. පිරිසං අපායේ ධර්මයේ හැසිරීමක් නැහැ, පින් කිරීමක් නැ, ඕනෝන් කා ගනිමි. බලවත් සතා, දුර්වල සතා කා දමමින් වාසය කරනවා. ඒට හේතුව මේ සත්‍ය සතර නොදැනීමයි. එනිසා මේ දුකක්, මේ දුකට හේතුවක්, දුකින් මිදීමක්, දුකින් මිදීමේ මග යන ඇත්ත සතර අවබෝධ කර ගැනීම පිණිසම උත්සාහ කරන්න යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළසේක. සත්‍ය සංයුක්තයේ පරිලාහ සූත්‍රය. මහණෙනි, මහා දැවීම ඇති නිරය නම් වූ අපායක් තිබෙනවා. ඒ නිරයේ ඇසින් දකින්න තියෙන්නේ අප්‍රියමනාප දර්ශන. කනට ඇසෙන්නේ අප්‍රියමනාප ශබ්ද. නාසයට දැනෙන්නේ අප්‍රියමනාප ගඳ. දිවට දැනෙන්නේ අප්‍රියමනාප රස. කයට දැනෙන්නේ අප්‍රියමනාප ස්පර්ශය. සිතට දැනෙන්නේ අප්‍රියමනාප අරමුණු. මහණෙනි, ඊටත් වඩා දරුණු දැවීම් සහගත දේ තිබෙනවා. එයනම් යමෙක් දුකක්, දුකට හේතුවක්, දුකින් මිදීමක්, දුකින් මිදෙන මගක් නොදන්නා නිසා දුක් සහිත වූ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දුන්නස් උපායාස සහිත දේවල් වලට ඇලී බැඳී සතුටු වෙමින් ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දුන්නස් උපායාස ගෙන දෙන කර්ම රැස් කරලා
ජාති දරා මරණ ශෝක පරිදය දුක් ගම්මස් නැමැති උපායාස නැමැති මහා දුකකට දැවීමට පත් වෙනවා. එම නිසා දුකත් දුකට හේතුවත් දුකෙන් මිදීමත් දුකෙන් මිදීමේ මඟ අවබෝධ කර ගැනීමටම කටයුතු කරන්න යනුවෙන් භාගතුන් වහන්සේ විසින් වදාළසේක. මේ ආදී බොහෝ සූත්‍ර දේශනාවලින් පෙන්වා ඇති ජාති ධම්ම ඉපදීමේ ස්වභාවය, ජරා ධම්ම දිරා මහලු වීමේ ස්වභාවය, මරණ ධම්ම මරණයට පත්වීමේ ස්වභාවය, ශෝක පරිදේව ධම්ම ශෝකයෙන් අඬා වැළපීමේ ස්වභාවය, දුක්ඛ කය මුල් කරගෙන විඳින අමහිරි වේදනා, දෝමනස්ස සිතෙන් විඳින අමහිරි වේදනා, උපායාස ධම්ම සුසුම්ලෑමේ ස්වභාවය යන මේ දුක් ස්වභාව කියන්නේ මොනවාද? මව්පිය දූදරු සොයිරු සොයිරි, නෑ හිතමිතුරු, ධන ධාන්‍ය දේපොළ ගේදොර ඉඩකඩම් එළු බැටළු ගව කුකුළු යාන වාහන මිල මුදල් හා දිව්‍ය මනුෂ්‍ය බ්‍රහ්ම ආත්ම භාව නම් වූ මේ ලෞකික සියලු දේ සියල්ල ජාති දරා මරණ ආදී ස්වභාවයන්ට ඇතුළත් වේ. කෘතඥ ලෝක සත්‍යෝ ඉහත සඳහන් සියලු දේට ඇලී බැඳී ඒවාම පතමින් සතුටු වෙමින් කටයුතු කරන ආකාරය බුදුනුවණින් දන වදාළ හැටියට මේවාටම ඇලී බැඳී පින් කරමින් හෝ නොකර සිතන්නේ පතන්නේ මේවාමයි. මීට වඩා හොඳ ජීවිතයක් අනාගතයේ ලැබේවා, මතු ආත්මයේ ලැබේවා ආදී වශයෙන් පතන්නේ ඉහත සඳහන් දේවල්මයි. සියලු ලෝක සත්‍යෝ මේවාම පතපතා ලැබුණු පසු සතුටු වෙනවා. එහෙත් ඒ සතුට සැපය ගෙන දුන් සියල්ල නැතිවන්නේ නොසතුටක් දුකක් ඇති කරලාමයි. යමෙකුට හොඳ ඇසක්, හොඳ කනක්, හොඳ නාසයක්, හොඳ දිවක්, හොඳ සිරුරක් ලැබේවා කියා පතන්නේ නම් ඔහු පතන්නේ දුකකි. මට දුකක් ලැබේවා, මට දුක් ගොඩක් ලැබේවා කියාය. නමුත් ඒ නොදැනෙන්නේ නොතේරෙන්නේ අවිද්‍යාව නිසයි. අමිහිරි දේ මිහිරක් ලෙසත්, අප්‍රිය දේ ප්‍රිය ලෙසත්, දුක සැපක් ලෙසත් විපරීත ලෙස පෙන්වන්නේ අවිද්‍යාවයි. අවිද්‍යාව අඳුරක් හා සමානයි. අඳුරේ ඇති දෙයක් හරියාකාරව නොපෙනෙනාසේ තමා තුළ අවිද්‍යාව තිබෙනතුරු දුක අවබෝධ නොවේ. දුක යනු පංචපාදානස්කන්ධයෝය. රූපපාදානස්කන්ධය හොඳයි කියා ඇලුම් කරන ශරීරයයි. වේදනාපාදානස්කන්ධය නම් හොඳයි කියා ඇලෙන බැඳෙන වින්දනයයි. සංඥාපාදානස්කන්ධය නම් හොඳයි කියා පිළිගෙන ඇලී බැඳී සිටින හැඟීම් සියල්ලයි. සංඛාරපාදානස්කන්ධය නම් හොඳයයි ඇලී බැඳී සිටින සිතුවිලි හෙවත් අදහස් සමූහයයි. විඥානපාදානස්කන්ධය නම් හොඳයි කියා පිළිගෙන ඇලී බැඳී සිටින දැනුම් සම්භාරයයි. පෙන පිඬක, දිය බබුලක, මිරිඟුවක, කෙසෙල් කඳක, මායාවක ඇති හරවත් දේ මොනවාද? මේ අපගේ ශරීරයත් පෙන පිඬක්, ගලාගෙන යන ගංගාවක ජලපහරක ජලය වෙනි. කැළඹීම හේතු කරගෙන හැදෙන පෙන පිඬේ දුර සිට බලන විට සුදු පාටට හොඳට පෙනුණා. ඒ පෙනපිඬ ඇතුලේ ඇත්තේ නානාවිධ දිරු ලී කොලාදී දේවල් හා මැරුණු සතුන්ගේ කොටස් ආදියයි. ඒ වගේ අපේ මේ සිරුර සමෙන් හා වරණවත් සිවියෙන් වැසී සමට සමීපව ඇති තෙල් නිසා පැහැපත්ව තිබුණත් මේ තුල ඇත්තේම අසාරවත් වූ කුණප කොටස්. වැසි වසින විට වායුව නිසා ඇතිවන ජල බබුලු ලස්සනට ඇති වුණත් ඒ ගලා යන ජලයත් ඇසට නොපෙනෙන සුළඟත් හැර ඉතිරි වන දෙයක් නැත. එමෙන්ම අප විඳින සැප දුක් වේදනා සියල්ල ඇතිව නැති වී යන බැවින් දිය බූල්ව හා සමානය. ග්‍රීෂ්ම කාලයේට පොළවෙන් මතුවෙන උණුසුම ඈතට පෙනෙන්නේ ගලන ජලයක් නෙමෙයි. ළඟට ගොස් බැලුව විට එතන ජලය නොමැත. දිය පිපාසයෙන් පෙළෙන මෝහාදික තිරිසන් සත්වයෝ මේ මිරිඟුව පසුපස දුවලා මහා වෙහෙසට පත් වෙනවා. ඒ වගේම පෘථග්ජන ලෝක සත්වයා හැඟීම් වලට වහල් වෙලා හිතේ ඇතිවන හැඟීම් අනුව මහා බලාපොරොත්තු තබාගෙන හැඟීම් පසුපස හඹා ගොස් මහා දුක් ව්‍යාසන වලට පත් වෙනවා. සමහර විට අර තිරිසන් සතුන් ජලයේයි රැවටිලා මිරිඟුව පසුපස දිව ගොස් ජලය නොලබාම පිපාසයෙන් මිය යනවා වගේ හැඟීම් පසුපස හඹා යන කෙලෙස් බරිත සත්වයෝ ආශාවන් මුදුන්පත් නොවීම මහා ඛේදජනක අයුරින් ජීවිතය අවසන් කරති. ඒ නිසා පංචස්කන්ධයේ මිරිඟුවක් හා සමානයි.
ලීවලින් ප්‍රයෝජන ඇති කෙනෙක් ඍජුව උසට වටරවුම්ව හැඩට ඇති කෙසෙල් ගසක් කපා එකින් එක පතුරු ගලවා බැලුව විට එහි අරටුවක් නැතිවා වගේ මේ කය හා බැඳී පවතින විවිධ වූ අනේකාකාර සිතුවිලි සමුදාය ඇතිව නැති වී යන්නේය කිසි හරයක් නැති සිතුවිලි දාමයක් පමණි එබැවින් සංකාරස්කන්ධය හරියට කෙසෙල් ගසක් වෙනිය මේ ලෝකයේ මායාකාරයෝ විඥාකාරයෝ අස්බන්දුම් කාරයෝ නොඑක් ආකාරයේ නැති දේවල් ඇති දේවල් හැටියට පෙන්වා හවටනවා වගේ තමා මේ සිතක් පෘථජන සත්වයා නොඑක් ආකාර ලස්සන විසිරු දෙයට පොළඹවලා මුලා කරනු ලැබේ ඇතුළත අසුචි වලින් පිරී නානා කුණපේන්ම හැදී පිටින් උපවත් වැඩි තරුණ රූපයේද ඉතා මිහිරි දෙයක් ලෙස මවා පෙන්වන මේ සිතට වහල් වී ඒ පියකරු තරර රූපය අයත් කරගෙන කලක් යනකොට ඒ රූපේ යථා ස්වરૂපය පෙනෙන්න ගන්නවා ඒ වෙන විට දුකට බැඳී අවසානයි පළමු සුරා බිඳ පළමු දුම් වැටිය මිහිරි දෙයක් ලෙස පෙන්වා දෙන මේ සිත පසුවේට ඇබ්බැහි කරවා ඒ අතහරින්න බැරි තත්වයට පත්ව මුළු ජීවිතයම විනාශව විපතට හෙලා අකාලේ විනාශ කර දානවා කාමයන්ගේ ඇති කටුක මිහිරි දරුණු පැත්ත නොපෙන්වා මිහිරි පැත්ත පෙන්වා දීම හිතේ ස්වභාවයයි මේ සිතට මුලා වී කාමයෙන් බැඳෙන සත්වයෝ විඳින අප්‍රමාණ දුක ලෝකේ පුරාවටම දැකගත හැකිය ඒ වගේම නරක දේ වැරදි දේ හොඳ දේ හැටියට හොඳ දේ හරි දේ වැරදි දේ හැටියට පෙන්වා දෙන මේ සිත සත්වයන් ලවා පව් කරවලා මෙලව මහා දුකකට අද දමා පරලව සතර අපායේ උපදවා කල්ප ගණන් දුක් විඳවන්න මේ සිතේ ඇති මායාකාරී ස්වභාවය නිසායි සත්වයාට ඇත්ත අවබෝධ කර නිවන්ටපත් වෙන්න බැරි වෙන්නේ මනස දෘෂ්ටියෙන් මුලා කර සසර දුක සැපයක් ලෙස පෙන්වා දෙන සිතේ මායාකාරී ස්වභාවයමයි මෙලස විඥානස්කන්ධයේ මායාවක් වෙන්නේ එහෙත් නුවණ මඳ සත්වයෝ ඒ වාට රැවටෙනවා වගේ සියලු පුතජන ලෝක සත්වයා මනස වසාගෙන තිබෙන අවිද්‍යා අඳුර නිසා රූප වේදනා සංඥා සංඛාර විඥාන කොටස් පහේ එකතුවක් වන තමාහා අනුන් යන සත්ව සංඛාර නැමැති දුක් සමෝහයේ ඇලී බැඳී මුලා වී තණ්හාවෙන් මේ දුකම පතපතා දුකම රැස් කරනවා මිස මේ දුකෙන් මිදීමක් දුකෙන් මිදෙන මග යන ඇත්ත සතර නොදැන දුකෙන් නොමිදී දුක් සයුරේ ගිලී සිටිනවා දැක ඇත්ත අවබෝධ කරගෙන දුකින් මිදී දුක් සයුරෙන් ගොඩවි අන්‍යාට ඇත්ත පහදා දී දුකෙන් මුදා දුක් සයුරෙන් ගොඩ ගැනීම සඳහාම දේශනා කළ සියල්ල අවබෝධ කළ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ වදාළ ගහම් අනුසාරයෙන් පෙළ අටුවාවන්ට ඇතුළත්ව ඒ නිවැරදි උතුම් වූ ඇත්ත සතර දැන අවබෝධ කරගෙන දුකින් මිදේවා යන උතුම් චේතනාවෙන් යුතුවම ආර්ය සත්‍යයන් මෙසේ විග්‍රහ කරනු ලැබේ. යම් තාක්කල් ලෝකයේ හිරිසතු පහළ නොවෙද්ද ඒ තාක්කල් ලෝකයේ ආලෝකය ඇති නොවේ. අඳුරම පවතී. රෑ දහවල් හෝ සති මාස හෝ ඍතු වර්ෂ ඇතිවීමක් නොවේ. හිරිසතු පහළ වීමෙන්ම ලෝකයේ මහත් වූ ආලෝකය පැතිරේ. අඳුර නැති වේ. පෑ දහවල් වශයෙන් සති මාස වශයෙන්ද ඍතුහා අවුරුදු භාවිත වේ. එමෙන් තථාගතයන් වහන්සේලෝ පහළ නොවෙද්ද ඒ තාක්කල් ධම්මාලෝකයේ පහළ නොවේ. අවිද්‍යා අඳුරම පවතී. සතරක් වූ ආර්ය සත්‍ය කියාදීමක් හෝ දේශනා කිරීමක් හෝ පැනවීමක් හෝ සිත් තුළ පිහිටුවීමක් හෝ විවෘත කර දැක්වීමක් බෙදා දැක්වීමක් නොවේ. යම් කලක තථාගතයන් වහන්සේලෝ පහළ වීමෙන්ම ආලෝකයේ පැතිරි අවිද්‍යා අඳුර දුරු වේ. සතරක් වූ ආර්ය සත්‍යම් කියාදීම, දේශනා කිරීම, පැනවීම, සිත් තුළ පිහිටුවීම, විවෘත කිරීම, බෙදා දැක්වීම, ප්‍රකට කිරීම සිදුවේ. එබැවින් තථාගතයන් වහන්සේගේ පහළ වීමෙන්ම ප්‍රකට වූ අභිධර්මයේ විභංග ප්‍රකරණයේ 18ක් විභංගයන් අතර බෙදා දක්වන ලද සත්‍ය විභංගයේ සතරක් වූ ආර්ය සත්‍ය පිළිබඳව විභංග අටකතාවේ අටකතාචාර්යන් වහන්සේලා විසින් තබන ලද මාතෘකා ගාථා තුන අනුව ආර්ය සත්‍යම් බෙදා දැක්වීම මෙතැන් පටන් කරනු ලැබේ. විභාගතෝ නිබ්බචනතෝ ලක්කනාදිප්පභේදතෝ
අත්තද්දුත්තරතෝචේව අනෝනාදිකතෝ තථා කමතෝ අරිය සච්චේසු යංඥානං තස්ස කිච්චතෝ අන්තෝ ගධානං පබේදතෝ උපමාතෝ චතුක්කතෝ සුඤ්ඤතේ කවිදාදීහි සභාග විසභාගතෝ විනිච්ඡයෝ වේදිතම්ම විඤ්ඤුනා සාසනක්ඛමති. මේ සතරක් වූ ආර්ය සත්‍ය බෙදා දැක්වීම වශයෙන්ද, නිරුක්ති වචන වශයෙන්ද, ලක්ෂණාදී ප්‍රවේද වශයෙන්ද, අර්ථ මතු කර ගැනීම වශයෙන්ද, එසේම අඩු වැඩි නොවි සතරක්ම දේශනා කිරීම වශයෙන්ද, දේශනා ක්‍රම වශයෙන්ද, දුක්ඛේ ඥානං ආදී වශයෙන් ඥානයෙන් සිදුවෙන කෘත්‍ය වශයෙන්ද, ආර්ය සත්‍යයන්ට ඇතුළත් වන පවතින ධර්ම වශයෙන්ද, උපමා වශයෙන් හා සතර හෙවත් චතුක්ක වශයෙන්ද, ශූන්‍යතාදී එක්වදාරුන් වශයෙන්ද, සමාන අසමාන වශයෙන්ද, ශාසනයට බැසගත්තා වූ නුවණැත්තා විසින් මේ විනිශ්චය දැනගත යුතුයි. තත්ත විභාගතෝති දුක්ඛාදීනං චත්තාරෝ චත්තාරෝ අත්තා විභත්තා තථා අවිතතා අඤ්ඤතත. එහි විභාගතෝ යනු දුක්ඛාදී බෙදා දක්වන ලද ආර්ය සත්‍ය සතරෙහි තේරුම එසේමයි, බොරු නොවේ, අන් ආකාරයක්ද නොවේ. යමෙක් සසර රැඳී සිටීම මහා දුක, මහා බයක් ලෙස දැක ඒ දුක් සහිත බය සහිත සසරෙන් මිදීම වූ උතුම් සැනසීම වූ නිවන කැමැතිවන්නේ නම් ඔහු විසින් ආර්ය සත්‍යයන් අවබෝධ කළ යුතුමයි. ආර්ය සත්‍ය අවබෝධය සඳහා සුතමේ හෙවත් අසීම තුළින් ආර්ය සත්‍ය පිළිබඳව දැනීම ඇති කරගත යුතුයි. අනතුරුව චින්තාමය හෙවත් සිතීමෙන් දැනීම ඇති කරගෙන භාවනාමය හෙවත් තම සිත තුළ වැඩි දියුණු කළ යුතුයි. එසේ නැතුව සසර දුකින් මිදීම හෝ නිවනින් සැනසීම හෝ සිදු නොවේ. කොතෙක් දන් දුන්නත්, සිල් රැක්කත්, පින්කම් කළත් ආර්ය සත්‍ය නොදක කිසිදා කිසිවෙකුට නිවන් ලැබිය නොහැකිය. රෝග සුවය සඳහා රෝගයේ ස්වභාවයත්, රෝග නිදානයත්, එම රෝගයෙන් මිදෙන හැටිත්, ඒ සඳහා යෙදිය යුතු බෙහෙත් ප්‍රතිකාර පිළිබඳව මනා දැනුමක් නැතිනම් රෝග සුවයක් ලැබිය නොහැකිය. එමෙන්ම දුකත්, දුකට හේතුවත්, දුකෙන් මිදීම නම් වූ නිවනත්, දුකින් මිදීමේ පිළිවෙත් මඟ පිළිබඳව දැනීම අවබෝධය නැතිව දුකින් මිදීම වූ නිවන ලැබිය නොහැකිය. එබැවින් ආර්ය සත්‍ය අවබෝධයෙන් දුකින් මිදී නිවනින් සැනසීම පිණිස ආර්ය සත්‍ය පිළිබඳව අනුබෝධ ඥානය ඇති කර ගැනීමට සෑම දිනම උත්සාහ කෙරෙත්වා. අනුබෝධ ඥානය කියන්නේ පොතපතින් හෝ කල්යාණ මිත්‍ර ඇසුරින් අසා දැනගැනීමෙන් ලැබෙන දැනුමයි. ආබෝධ ඥානය කියන්නේ එසේ අසා හෝ කියා ලබාගත් දැනුම තුළින් වෙනස් නොවන අයුරින් වැරදීමක් නැතුව ස්ථිර වශයෙන් ප්‍රඥාවෙන් ලැබෙන දැනුමයි. අපමහ බෝධිසත්වයන් වහන්සේ දිගු සසර ගමනේ බුදුපසේ බුදු පහරහත් උතුමන්ගෙන් අසා අසා ලබා ගන්නා ලද අනුබෝධ ඥානයයි ජයශ්‍රී මහා බෝධි මූලයේදී ප්‍රත්‍යක්ෂ අවබෝධ වශයෙන් ලැබුවේ. මහණෙනි, කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා වශයෙන් කල්පනා කරන්න එපා. ලාමක වූ අකුසල ධර්ම ගැන හිතන්න එපා. ඒවා යහපත පිණිස හේතු වන්නේ නැහැ. ඒවා දුකින් මිදීමේ මඟ නොවේ. සසර දුකෙහි කලකිරීම පිණිස හේතු වන්නේ නැහැ. සසර දුකෙහි නොයැලෙන පිණිස හේතු වන්නේ නැහැ. කෙලෙස් හා දුක් දුරු කිරීම පිණිස හේතු වන්නේ නැහැ. සංසිඳීම පිණිස හේතු වන්නේ නැහැ. අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රි ලක්ෂණය දැනීම පිණිස හේතු වන්නේ නැහැ. සත්‍ය අවබෝධය පිණිස හේතු වන්නේ නැහැ. නිවන් පිණිස හේතු වන්නේ නැහැ. කල්පනා කරනවා නම්, සිතනවා නම්, මේ දුකයි කියාද, මේ දුකට හේතුවයි කියාද, මේ දුකින් මිදීම කියාද, මේ දුකින් මිදෙන මාර්ගයයි කියාද කල්පනා කරන්න සිතන්න. එසේ කල්පනා කිරීම, එසේ සිටීම යහපත පිණිස හේතු වෙනවා. දුකින් මිදීමේ මාර්ගය පිණිස හේතු වෙනවා. සසර දුකෙහි කලකිරීම පිණිස, සසරෙහි නොවැළීම පිණිස, මිදීම පිණිස, ත්‍රිලක්ෂණ අවබෝධය පිණිස, සත්‍ය අවබෝධය පිණිස, සංසිඳීම පිණිස, නිවන් පිණිස හේතු වෙනවා යනුවෙන් තථාගතයන් වහන්සේ වදාළ
උතුම් අනුශාසනා පරිදි මේ සතරක් වූ ආර්ය සත්‍ය පිළිබඳව කල්පනා කිරීමට සිටීමට ඒ ආර්ය සත්‍යන කුමක්ද යෙහිනීම ස්වභාවය දැන ගැනීම පිණිසම මෙසේ උත්සාහවත් වෙමු. තත් විභාගතෝති දුක්ඛාදීනං චත්තාරෝ චත්තාරෝ අත්තා විභත්තා තත අවිතතා අනඤ්‍යතත. එහි විභාගතෝ යනු දුකාදී සත්‍ය සතරේම සතරක් බැගින් වූ බෙදා දක්වන ලද තේරුම් අර්ථය එසේමයි. බොරු නොවේ, වෙනත් ආකාරයක් නොවේ. ඒ කෙසේද? දුක්කස්ස පීලනට්ටෝ, සංකතට්ටෝ, සන්තාපට්ටෝ, විපරිණාමට්ටෝ, තථා අවිතතා අනඤ්‍යතත. දුක්ඛ සත්‍යාගේ පීඩා කරන බව, හේතුන්ගෙන් සෑදී ඇති බව, තැවීම් ඇති කරන බව, වෙනස් වෙන බව එසේමයි. බොරුවක් නොවේ, වෙනත් ආකාරයක් නොවේ. පරමාර්ථ වශයෙන් පහක් වූ උපාදානස්කන්ධ ඔබෙත් මගෙත් ජීවිතයමයි. දුක්ඛ සත්‍ය කියන්නේ අප සැමගේ ජීවිත බඩගින්නෙන්, පිපාසයෙන්, සීතෙන්, උණුසුමෙන්, වාතයෙන්, පිටෙන්, සෙමෙන්, කණු කටු උල් ඇනීමෙන්, කැපීමෙන්, කෙටීමෙන්, කැඩීමෙන්, බිඳීමෙන්, මලයෙන්, මුත්‍රයෙන්, අනේකාකාර රෝගයන්ගෙන් පීඩා විඳිනවා. පීලන කියන්නේ මේ ස්වභාවයටයි. අප සැමදෙනාගේ ජීවිත යම්කිසි දේව බ්‍රහ්මයන්ගේ මැනීමක් මැවීමක් නොවේ. ඉබේ හටගත් දෙයක්ුත් නොවේ. අවිද්‍යාවෙන්, උතුගුණනං වූ උණුසුමෙන්, මාපිය දෙදෙනාගේ එක්වීම ආදී නොයෙක් හේතුන් නිසා සකස්සුණු දෙයක්. ඒකට තමා සංකත කියලා කියන්නේ. අපි නිරන්තරයෙන් කළ වැරදි නිසා, නොකළ හොඳ නිසා, සිතූ දේ නොවීම නිසා, නොසිතූ දේ වන නිසා, ධනහානි නිසා, නෑහිතවතුන්ගෙන් වෙන්වීම හෝ වෙනස් වීම නිසා, අනේකාකාර රෝග පීඩාදිය නිසා තැවෙන්නේ. සන්තාපන කියන්නේ එයටයි. අප සැමදෙනාගේ ජීවිත හොඳින් තබා ගන්න, සුවසේ තබා ගන්න, ස්ථිරව තබා ගන්න කොතෙක් උත්සාහ කළත් එසේ තබා ගන්න බෑ. වෙනත් වෙනවා. විපරිණාම කියන්නේ මේ වෙනස් වීමටයි. පීඩාවත් දුකක්. හේතුන්ගෙන් හටගත් දේ හේතු අභාවයෙන් නැති වී යාමත් දුකක්. පැවීමත් දුකක්. වෙනස් වීමත් දුකක්. අපේ ජීවිත පුරා ඇති මේ සංකත, සන්තාපන, විපරිණාම, පීලන යන ස්වභාවය දුකක් වන බව තථා එසේමයි. අවිතතා ඒ බොරුවක් නොවේ. අනඤ්‍යතතා වෙනත් ආකාරයක් නොවේ. සමුදයස්ස ආයෝහනට්ටෝ, නිදහනට්ටෝ, සංයෝගට්ටෝ, පලිබෝධට්ටෝ, තථා අවිතතා අනඤ්‍යතතා. සමුදය සත්‍යයේ දුක රස කරන බව, දුකට මුලවන බව, අවිද්‍යාදී සෙසු කෙලෙස් සමග එක් වී නැවත නැවත දුකෙහිම යොදවන බව, දුකෙන් මිදීම වූ නිවනට බාධා කරන බව එසේමයි. බොරු නොවේ, අන් ආකාරයක්ද නොවේ. දෙවියන්, මිනිසුන්, තිරිසනුන් ආදී හැම සත්වයෝම මුළු ජීවිතය පුරාම කරන්නේ යම් යම් දේ එකතු කිරීමයි, රැස් කිරීමයි. එකතු කරන්නේ, රැස් කරන්නේ ආශා කරන දේමයි. එසේනම් ආශාව නම් වූ තණ්හාවේ ස්වභාවය තමා රැස් කිරීම. ආයෝහන කියන්නේ ඒකයි. එසේ එකතු කිරීමත්, රැස් කිරීමත් දුකක්. රැස් කළ දේ රැකගැනීමත් දුකක්. රැස් කළ දේ වෙනස් වීමත්, විනාශ වීමත් දුකක් වෙනවා. මේ නිසා තණ්හාව, ආශාව දුකට මුලයි. නිදාන කියන්නේ මේ ස්වභාවයටයි. සතුරෙක් තවත් තම හිතවතුන් සමග එකතුව තම විරුද්ධකාරයාට විපතක්, දුකක්, කරදරයක් කරන්නමයි නිරතුරුව සිතන්නේ. කෙලින්ම විරුද්ධකම් කරන්න බැරි වුණොත් බොරු හිතවත්කමක් පෙන්වා මුලා කර පලිගැනීම කරනවා වගේ තමා තණ්හාවේ ඇති ස්වභාවය. රස තණ්හාවෙන් බැඳුනාම කෑමට සතුන් මැරුවාට වරදක් නැහැ. දෙවියන් උදෙසා බිලි දුන්නට වරදක් නැහැ. බොහෝ ඇති කෙනාගෙන් ගත්තට වරදක් නැහැ. අනෙක් අය කරන නිසා කළාට වරදක් නැහැ. මේ ආදී වශයෙන් මෝහයෙන් මුලා වෙලා පානඝාත, සොරකම, අල්ලස් ගැනීම ආදී නොයෙක් පව්කම් වල යොදවලා දුක් ඇති කරන අතර රජ, මැති, ඇමති, දෙවි, මිනිස් සැප සම්පත් වලට පොළඹවලා අවිද්‍යා, මිත්‍යා දෘෂ්ටි ආදී කෙලෙස් සමග එකතුව නැවත සත්වයන් සසර දුකෙහිම යොදවන ආශාව හෙවත් තණ්හාවේ ඇති මේ ස්වභාවය තමා සංයෝග කියන්නේ. නිවන නම් මේ අනේකවිධ දුක් ඇති කරන ආශාවන්ගෙන් මිදීමමයි. නමුත් තණ්හාවේ ස්වභාවය නම් ඒට විරුද්ධව බාධා කිරීමයි.
පලිබෝධ කියන්නේ මෙසේ නිවනට බාධා කරමින් ජරා මරණ ආදී අනේක විධ දුක් කරදර ලබා දීමයි. තණ්හාව ඇති මේ ගතිය එසේමයි බොරුවක් නොවේ වෙනත් ආකාරයක් නොවේ. නිරෝධස්ස අසංක තට්ටෝ අම තට්ටෝ විවේකට්ටත් නිස්සරණට්ටෝ තතා අවිතතා අනඤ්‍යතතා. දුක්ඛ නිරෝධය නම් වූ නිවනෙහි කිසිම හේතුවකින් හට නොගත් බව, මරණයක් නැති බව, නිදහස් බව හා සියලු දුකින් නික්මුණු ස්වභාවය එසේමයි බොරු නොවේ වෙනත් ආකාරයක් නොවේ. ලෝකයේ ඇති පණ ඇති පණ නැති සියල්ල යම් යම් හේතුන්ගෙන් හටගන්නා නිසා ඒ හේතු අභාවයේ නැති වී යනවා. නිවනේ එවැනි ස්වභාවයක් නැහැ. එය තමයි අසංකත ස්වභාවය. යම් දෙයක උපතක් ඇතොත් එහි විපතක් හෙවත් මරණයක් ඇත්තේමය. නිවනෙහි උපතක් නැති නිසාම විපතකුත් නැහැ. මරණයක් නැහැ. ඒ තමයි අමත ස්වභාවය. එක දිගටම වැඩ කරගෙන යාමේදී ඒ කරදරයක් පීඩාවක් වන නිසා වැඩ නැවැත්වීම විවේකය. ඒ වගේම නැවත නැවත ඉපදීම, ලෙඩවීම, දිරීම, මරණ ආදී මේ දුක් පීඩාවන්ගෙන් නිදහස් වීම නිවන් අවබෝධයෙන් පසු ලැබෙන විවේකයයි. ඒ වගේම යමෙකුට කරදර පීඩා බාධක ඇති තැනක සිටීම දුක. එවැනි තරකින් ඉවත් වී යාමම සැපයක්. එමෙන්ම ජාති ජරා ව්‍යාධි මරණ ආදී අප්‍රමාණ මහා දුක් පීඩා ඇති මේ සසරෙන් නික්මීම උතුම් සැපයයි. මේ නිවනෙහි ඇති නිස්සරණ ස්වභාවයයි. මග්ගස්ස නීයානට්ටෝ හේතුට්ටෝ දස්සනට්ටෝ ආදිපතේයට්ටෝ තතා අවිතතා අනඤ්‍යතතා. මාර්ග සත්‍යයේ ඇති නිවනට පමනවන ස්වභාවය. නිවනට හේතුව හෙවත් කාරණේ වන බව. නිවන දකින්න සලස්වන ස්වභාවය හා සියලු මාර්ගයන් අතර ප්‍රධාන ශ්‍රේෂ්ඨ වූ ස්වභාවය එසේමයි බොරු නොවේ වෙනස් ආකාරයක් නොවේ. පයින් යන වාහනය වන සපත්තු සෙරපු පදික යානය. ඇතු පිටින් යන වාහනය හත් යානය. ගුවනට හෙවත් අහසට යන වාහනය ගුවන් යානයයි අහස් යානයයි. එමෙන්ම නිවනට යන වාහනය වන හරි දැකීම ආදී මාර්ගාංගාට නී යානයයි. ඒ හේතුවෙන් ගමට ගියා. පාලම ඒ දණ්ඩ කරන කොටගෙන ගමින් එතරට ගියා. එතර වුණා කියන්නා වගේ ආර්ය මාර්ගයේ හේතුවයි. ආර්ය මාර්ගයේ කරන කොටගෙන සසරෙන් එතරට නිවනට පමුණවන ස්වභාවය හේතුට්ටෝ කියාවේ. තමාට දැකිය නොහැකි තමාගේ මුහුණ කැඩපතකින් දකින්නා වගේ ජලබඳුරෙන් දකින්නා වගේ පියවේ ඇසවින් හෝ කෙලෙස් සහිත සිතෙන් දැකිය නොහැකි වන නිවන ලෝකෝත්තර වූ ආර්ය මාර්ග ප්‍රඥාවෙන් දැකිය හැකි ස්වභාවය දස්සනයි. ගසක ඇති මුල් පද්ධතියේ මුදුන් මුල ප්‍රධාන වෙනවාක් මෙන් බඹලවට යන මාර්ගය, දෙව්ලොවට යන මාර්ගය, මිනිස්ලොවට යන මාර්ගය, සුගතියට යන මාර්ගය, නරක තිරිසන් ප්‍රේත අසුර යන දුගතියට යන මාර්ග, නැව් මාර්ග, අහස් මාර්ග, පදික මාර්ග ආදී සෑම මාර්ගයක්ම කොතෙක් දුර ගියත් අවසන් වන්නේ ලෝකයේ තුලමයි. ඊතා දුර වූ බඹලවට ගියත් ආපසු හැරි එනවා. එහෙත් ආර්ය මාර්ගයේ ගමන් කිරීමෙන් ආපසු එීමක් අතරතුර නැවතීමක් නැතුව ලෝකෝත්තර නිවන කරාම යන බැවින් සියලු මාර්ග අතර ප්‍රධාන වන බැවින් අධිපති මාර්ග සත්‍ය ඇති මේ ස්වභාව හතර එසේමයි. බොරුවක්ද නොවේ, අං ආකාරයක්ද නොවේ. මෙසේ බෙදා දක්වන ලද ආර්ය සත්‍යයන්ගේ දහසය ආකාරයේ තේරුම් ගත් විට මුළු ජීවිතය පුරා මුහුණ දෙන අත්විඳින දේ ආර්ය සත්‍යයන්ට ඇතුළත් කොට බලමු. ආර්ය සත්‍ය විදර්ශනාව වැඩි යැකි දැන් ඒ පහසු ක්‍රමය පෙන්වා දෙමි. යමක් සංකත නම්, සන්තාපන නම්, විපරිණාම නම්, පීලන නම් එය දුක්ඛ සත්‍ය ලෙස හඳුනා ගන්න. යමක් ආයෝහන නම්, නිදාන නම්, සංයෝග නම්, පලිබෝධ නම් එය සමුදය සත්‍ය ලෙස හඳුනා ගන්න. යමක් අසංකත නම්, අමත නම්, විවේක නම්, නිස්සරණ නම් එය නිරෝධ සත්‍ය බව හඳුනා ගන්න. යමක් හේතු නම්, දස්සන නම්, නීයාන නම්, අධිපති නම් එය මාර්ග සත්‍ය ලෙස හඳුනා ගන්න. දෙවියා, මිනිසා, තිරිසනා, යක්ෂයා, ප්‍රේතයා, නාගයා, ගන්ධබ්බයා, නිරිසතා, අඳපුටු මේසාදී වශයෙන් මෙසේ හඳුන්වන්නේ සම්මුති සත්‍යයයි. ස්කන්ධ ආයතන ධාතු ඉන්ද්‍රිය පටිච්ච සමුප්පන්න ධර්ම වශයෙන් හඳුන්වන්නේ පරමාර්ථ සත්‍යයයි.
මේ දෙයාකාරයෙන් හැඳුන්වුවත් ඔබෙත් මගේ ජීවිත සංකත සන්තාපන විපරණාම පීලන ස්වභාවයෙන් යුක්ත වන බැවින් මුළු ජීවිතයම මහා දුක්ගඩක් ලෙස දැන් ඔබට වැටහෙනවා ඇත. දුක්ඛේ ලෝකෝ පතිත්තේ. ජීවිත නමැති ලෝකය දුක මත පිහිටා ඇතැයි වදාළ උතුම් බුදු වදන වටහා ගැනීමට නම් මෙලෙසින් ධර්මය දකිය යුතුය. ඊළඟට එත්ත නිබ්බතනතෝති නිරුත්ති වතන වශයෙන් දූ ඉති අයං සද්දෝ කුච්චිතේ දිස්සති. දූ යන මේ ශබ්දය පිළිකුල් යන අර්ථයෙහි යෙදේ. කං සද්දෝ පන තුච්චි. කං යන ශබ්දය හිස් යන අර්ථයයි. ඔබෙත් මගේ ජීවිත දෙතිස් ගුණපයන්ගේ පිරි සෑදී ඇති බැවින් නොයෙක් උපද්‍රව ගෙන දෙන බැවින් පිළිකුල්ය. නිත්‍ය සුභ සැප ආත්ම ස්වභාවයෙන් තොර නිසා හිස්ය. මෙසේ පංච උපාදානස්කන්ධ නම් වූ මේ ජීවිත නින්දිත වූ පිළිකුල් වූ හිස් දෙයක්ම වන බැවින් දුක හෙවත් දුක්ඛ කියාවේ. සංහිති අයං සද්දෝ සමාගමෝ සමේතන්ති සංයෝගං දීපේති. සංයන මේ ශබ්දය එකට එක්වීම එකට යෙදීම යන අර්ථය දක්වයි. ඌ ඉති අයං සද්දෝ උප්පන්නං උදිතං ආදීසු උප්පත්ති. ඌ යන මේ ශබ්දය උපන් හෙවත් පහළ වූ යන ඉපදීම යන අර්ථයයි. අය සද්දෝ කාරණං දීපේති. අය යන ශබ්දය කාරණය යන අදහස දක්වයි. මෙසේ සං වූ අය යන ශබ්ද තුන එක්වී සමුදය කියා වචනය සැදී ඇත. මේ අනුව තණ්හාව අවිද්‍යාදී කෙලෙස් චේතනාදී ධර්ම සමග එකතු වී දුක් උපදවන හේතුව කාරණාවන බැවින් දුක්ඛ සමුදය නම් වේ. නී සද්දං අභාවංච රෝධ සද්දං චාරකං දීපේති. නී ශබ්දය නැත යන අර්ථයේද රෝධ සද්දයෙන් සිරගෙන අර්ථයේද කියවේ. එවිට නී රෝධ ශබ්ද දෙක එකතු වී නිරෝධ කියා වචනය සැදී ඇත. සංසාරයේ සිරගයක් හා සමානයි. පෘථග්ජන සත්වයා කර්ම රැස් කරනවා. කර්ම වැරදි සිදු කිරීම නිසා සංසාර නැමැති සිරගයට වැටෙනවා. ජරා මරණ ආදී දඬුවම් ලැබෙනවා. අකුසල කර්මයෙන් සතර අපායට ගියත් කුසල කර්මයෙන් දේව බ්‍රහ්ම මිනිසත් බවට ගියත් සිටින්නේ සංසාරය තුලමයි. මහා කල්ප 84,000ක් ආයු ඇති බවාග්‍රයට ගියත් නැවත සතර අපායට මිනිසත් භවයට එන බැවින් සංසාර සිරගය තුළම සැරිසරනවා ඒ මිදීමක් නැහැ. කන්ධානං පටිපාටි ධාතු ආයතනානි ච අම්බුච්චින්න වත්තමානං සංසාරෝති පවොච්චති. අවසානයක් නැතුව පවතින ස්කන්ධ ධාතු ආයතන පරම්පරාවට සංසාරය කියා හඳුන්වනවා. නිවනෙහි ස්කන්ධ හෝ ධාතු හෝ ආයතන හෝ නැති නිසා සංසාර පැවැත්මෙහි නැ. සංසාර නැමැති සිරගයක්ෙහි නැ. එම නිසා සංසාර නම් වූ සිරගෙදරෙහි අභාවයත් සංසාර සිරගෙයින් මිදුණු නික්මුණු හේයින් නිවන නිරෝධ කියා හඳුන්වනවා. දුක් සහිත සිරගෙයින් මිදුණු නික්මුණු බව හා එය නැති බව දුක්ඛ නිරෝධයයි. ලෝකෝත්තර නුවණින් මාර්ග ප්‍රඥාවෙන් අරමුණු කිරීම වශයෙන් දුක් සහිත සංසාර සිරගයක් නැති ස්වභාවයට පමුණුවන බැවින් ඒ සඳහාම නිරෝධගාමිනී පටිපදා කියා හඳුන්වනවා. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන සතරේම විස්තර වන අරතයන් ඇත්ත නිසාම ඒවා බොරුනවන නිසාත් සත්‍ය නම් වෙනවා. යස්මා පනේතානි බුද්ධාති අරියා පටිවිජ්ජන්ති තස්මා අරිය සත්‍යානීති උච්ඡන්ති. යම් අයුරකින් ඒවා බුද්ධාදී ආර්ය උතුමෝ ආબોධ කරද්ද එබැවින් ආර්ය සත්‍ය යනුවෙන් හඳුන්වනවා. නිදෙස්සූද නිවැරදි බවනොත් කෙලසුන් නැති කළ බැවිනොත් බොරුන වූ සත්‍ය ආબોධ කළ බැවිනොත් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ආර්ය යනුවෙන් හඳුන්වනු ලැබේ. එබඳු උතුමන් වහන්සේලා ආબોධ කළ නිසා සත්‍යාවබෝධයෙන් ආර්ය භාවයට පමුණුවන නිසා අරිය සත්‍ය හෙවත් ආර්ය සත්‍ය වන අතර
සතරක් වූ නිසා චතුරාර්ය සත්‍ය නම් වෙනවා. මේ නිරුත්ති වචන වශයෙන් සතරක් වූ ආර්ය සත්‍ය දැන ගැනීමයි. කතං ලක්කනාදී ප්‍රභේදතෝ ලක්කනාදී ප්‍රභේදයේ කෙසේද බාධන ලක්කනං දුක්ඛ සත්‍ය. දුක්ඛ සත්‍ය පීඩාකරණ ලක්ෂණේ යුක්තයි. සමුදය සත්‍යං පබව ලක්කනං සමුදය සත්‍ය හටගන්නා උපදවන ලක්ෂණේ යුක්තයි. සම්ති ලක්කනං නිරෝධ සත්‍යං නිරෝධ සත්‍ය ශාන්ත ලක්ෂණේ යුක්තයි. නීයාන ලක්කනං මග්ග සත්‍යං මාර්ග සත්‍ය නිවන කරා පමුණුවන ලක්ෂණේ යුක්තයි. තවත් ක්‍රමයකට සත්‍ය සතරේ ලක්ෂණ පෙන්වුම් කරනවා. පවත්ති පවත්තක නිවත්ති නිවත්තක පංචස්කන්ධය නම් වූ ජීවිතයේ පැවැත්ම දුකේ පැවැත්මයි. ඒ දුක්ඛ සත්‍යයේ පැවැත්මයි. දුක්ඛ සත්‍ය වූ පංච උපාදානස්කන්ධය ජීවිතයේ පැවැත්මේ ක්‍රියාව ඇති කරන්නේ තණ්හාව නිසා සමුදය සත්‍ය දුක පවත්වන්නා නම් වේ. නිවන දුකේ නැවැත්ම වන බැවින් නිරෝධ සත්‍ය දුක් සහිත සංසාර පැවැත්මේ නැවතීමයි. නැවතීම සිදු කරන්නේ පිළිවෙත් මාර්ගය නිසා සංසාර දුක් පැවැත්ම නැති කරන්නා මාර්ග සත්‍යය. ඒ වගේම හේතුන්ගෙන් සකස් වන බව දුකේ ලක්ෂණයයි. ආශා කරන ඇලුම් කරන බව සමුදය සත්‍යයේ ලක්ෂණයයි. හේතුන්ගෙන් සකස් නොවන බව නිවනේ ලක්ෂණයයි. දැකීම මාර්ගයේ ලක්ෂණයයි. මේ ලක්ෂණ වශයෙන් සත්‍ය සතර තේරුම් ගන්නා ක්‍රමයයි. අත්තතෝ අර්ථ වශයෙන් දැන ගැනීම. මෙය ගැඹුරු කරුණක්. නැවත නැවත නුවණින් කල්පනා කර තේරුම් ගත යුතු දෙයක්. පීඩාවෙන් තොර වූ දුකකුත් දුකෙන් තොර පීඩාවකුත් නැත. ඒ කියන්නේ පීඩා ගැනීම දුකක් මිස සැපක් නොවේ. මේ විදිහට දුක්ඛ සත්‍යයේ අරතේ වටහා ගත යුතුය. සමුදය සත්‍යයේ අරතේ නම් ආශාවෙන් තණ්හාවෙන් තොර දුකක් නැත. දුක ඇතිවන්නේ ආශාව නිසාමයි. අපි ආශා කරන දෙයක් ලබා ගන්නත් දුක් විඳින්න වෙනවා. ආශාවෙන් ලබාගත් දෙය වෙනස් වෙනකොටත් විනාශ වෙන විටත් දුකක් ඇති වෙනවා. අපි ආශා නොකරන, අලොන් නොකරන දෙයක් ලබා ගන්න දුක් ගන්නෙත් නැහැ. ආශාවක් ඇල්මක් බැඳීමක් නැති දෙයක් හෝ නැති කෙනෙක් නැසුනාට වෙනසුනාට දුකකුත් ඇතිවන්නේ නැහැ. නිවනෙන් තොර වූ ශාන්තියකුත් නැහැ. ශාන්තියෙන් තොර වූ නිවනකුත් නැහැ. ඒ කියන්නේ නිවනේ ස්වභාවයම ශාන්තියයි. මේ නිරෝධ සත්‍යයේ අර්ථයයි. මාර්ගයෙන් තොරව නිවනට ප්‍රවේණීමකුත් නැහැ. නිවනටපත් නොකිරීමක් මාර්ගයේ ඇත්තෙත් නැහැ. ඒ කියන්නේ මාර්ගය අනුගමනය කළොත් ඒකාන්තයෙන් නිවනට පමුණුවනවාමයි. මේ තමයි මාර්ග සත්‍යයේ අර්ථය. කතං අත්තුද්ධාරතෝ සච්ච සද්දෝ අනේකේසු අත්තේසු දිස්සති. අරත මතු කරගන්නේ කෙසේද? සත්‍ය ශබ්දය නොඑක් අරතවල යෙදෙනවා. වාක් සත්‍ය, විරති සත්‍ය, සම්මුති සත්‍ය, පරමාර්ථ සත්‍ය, දිට්ඨි සත්‍ය, අරිය සත්‍ය වශයෙන්. සච්ඡං භනේ නකුජ්ජෙය්‍ය. ඇත්ත කියන්නේය, නොකිපෙන්නේය. මේ ගාථා පදයේ සත්‍ය ශබ්දේ වාක් සත්‍ය. සච්චේ තිතා සමන බ්‍රාහ්මණ. සත්‍යයේ පිහිටි පැවිද්දෝ මෙතන කියවෙන්නේ විරති සත්‍යයයි. මිනිසා යනු සම්මුති සත්‍යයයි. පංච උපාදානස්කන්ධය කියන්නේ පරමාර්ථ සත්‍යයයි. ලෝකයේ දෙවියන්ගේ මැවීමක් කියන දේ බොරුවක් වුවත් එය පිළිගන්නායට ඇත්ත. ඒකට කියනවා දිට්ඨි සත්‍ය කියලා. චත්තාරි අරිය සත්‍යානි. චතුරාර්ය කියන්නේ ආර්ය සත්‍යයයි. මේ අරතම තු කරගෙන නිවැරදි දැනීම ඇති කර ගන්නා ක්‍රමයයි. අනුනාදිකතෝ අඩු වැඩි නැතිව ආර්ය සත්‍ය සතරක්ම වදාලේ ඇයි? සතර අපාය, මිනිස් ලෝක, දිව්‍ය ලෝකය, බ්‍රහ්ම ලෝකය කොතන බැලුවත් මේ සත්‍ය සතරටම වඩා ඇත්තක් නැති නිසා, මේ සතරෙන් එකක්වත් අඩු කරන්න බැරි නිසාත්, අඩු කළ සම්පූර්ණ නොවී අඩුවක්ම වන බැවින් ආර්ය සත්‍ය සතරක්ම දේශනා කර වදාළා. අට්ඨානපාලි දේශනාවන්ට අනුව තථාගතයන් වහන්සේ විසින් සුදු නොවනවා යයි වදාළා නම්
යමක් ඒ සිදු කරන්න පුළුවන් කෙනෙක් මුළු විශ්වයේම නැහැ. ඒ වගේම සිදු වෙනවා යයි වදාලා නම් ඒ සිදු නොවීමක් බවට පත් කරන්න පුළුවන් කෙනෙක්ද නැහැ. සුප්පබුද්ධ රජතුමා තම මාලිගාවේ පරාප්පු පෙළ මුලදී අපායට යනවා යනුවෙන් තථාගතයන් වහන්සේ වදාලා. ඒසේ නොවන්නහු කටයුතු කළත් කවදාකවත් ඒක සිදු කරගන්න බැරි වුණා. පංචවරයේ ඉල්ලූතන් පටන් දේවදත්ත ස්වාමින් වහන්සේට බුදුරජාණන් වහන්සේ දකින්න බැහැ යනුවෙන් තථාගතයන් වහන්සේ වදාලා. උන්වහන්සේ ඇඳක තබාගෙන ජේතවනාරාමයට ආවත් ඒ කාර්යය සිදු කරගන්න බැරි වුණා. එමෙන්ම අනාගතේ වටිනා සඳුන් අරටු කුණු මෝරු වලට දෙන සිහින ප්‍රතිඵල වශයෙන් නිවන් පිණස මහා කරුණාවෙන් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයේ මුදලට කියා දීම වන බව වදාළා. ඒ ඒ අයම අද දින අද කාලේ නොඅඩුව සිදු වෙනවා. ලෝකෝත්තර නිවන් මාර්ගට පිවිසි කෙනෙක් පංච ආනන්තරිය නොකරන බවත් ජීවිතය නිසාවත් අපායගාමී අකුසල් නොකරන බවත් එකවර බුදුරජාණන් වහන්සේලා දෙනමක් පහළ නොවන බවත් ස්ත්‍රියකට බුදු වීමට හෝ චක්‍රවර්ත රජ වීමට හෝ දෙවියන්ගේ රජ වීමට බ්‍රහ්මයන්ගේ රජ වීමට නොහැකි බව වදාළ තථාගත වචනේ වෙනස් කළ හැකි జగතේ මුළුතුන් ලොවේම ඇත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ පළමුවෙනි සත්‍ය දුක්ඛ සත්‍ය නොවේ. මම වෙන දුක්ඛ සත්‍යයක් පනවමු. බුදුරජාණන් වහන්සේ වදාළ දුක්ඛ සත්‍ය දුකක් නොවේ කියා වෙනත් දුක්ඛ සත්‍යයක් පෙන්වා දිය හැකි කෙනෙක් නැති බව වදාළ බැවින් ආර්ය සත්‍ය අඩු හෝ වැඩි කරන්න බැරි නිසා හතරක්ම දේශනාකට වදාළා. දුක පැවතීම වශයෙන් දුක්ඛ සත්‍යයත්, එහි හේතු වශයෙන් සමුදය සත්‍යයත්, දුක නැතිවීම වශයෙන් නිවනත්, එහි හේතුව වශයෙන් මාර්ගයත් පෙන්වා හතරක්ම වදාළා. දුක දැනගෙන සමුදය පහකල යුතු බැවිනුත්, නිවන අවබෝධයට මාර්ගය වැඩිය යුතු බැවිනුත් හතරක්ම වදාළා. දුක්ඛ සත්‍ය වන ජීවිතයේ ආශාවට වස්තු වීම, සමුදය සත්‍ය ආශාව වීමත්, නිරෝධ සත්‍ය ආශාව නැති බවත්, මාර්ග සත්‍ය ආශාව නැති කිරීමේ උපාය වශයෙන් සතරක්ම දේශනා කර වදාළා. කමතෝති ක්‍රම වශයෙන් යනු එක් එක් පුද්ගලයාගේ ආબોධයට පහසු වෙන අයුරින් හැඟීම් අනුව තැනට සුදුසු අවස්ථාවර සුදුසු ආදී විවිධ විසිතුරු විලාසයන්ගෙන් දහම් දෙසීමේ ක්‍රම දන්නා වූ තථාගත වූ භාග්‍යතුන් වහන්සේ ඕලාරික නිසත් දැනගැනීමට පහසු නිසත් පළමුව දුක්ඛ සත්‍ය, එයට හේතුව දක්වමින් දෙවනව සමුදය සත්‍යයත්, හේතු නිරෝධයෙන් ඵල නිරෝධය වන බැවින් තුන්වෙනි නිරෝධ සත්‍යයත්, එහි උපාය පිළිවෙත වශයෙන් සතරවෙනුව මාර්ග සත්‍යයත් දේශනා කොට වදාළා. භව සැපයට ඇලී බැඳී සිටින සත්වයන්ට සංවේග ඉපදීම පිණිස පළමුව දුක්ඛාර සත්‍ය වදාළා. දුක්ඛ සත්‍ය නම් වූ මේ ජීවිත බ්‍රහ්ම ඊශ්වර ආදී දෙවියන්ගේ බැවි මැවීමක් නොවන බවත්, නිකම් ඉබේ හට නොගත් බව දැක්වීමට සමුදය සත්‍ය වදාළා. අනතුරුව හේතු සහිතව ඇති වූ දුකෙන් පෙළෙමින් සංවේගයට පත්ව දුකෙන් මිදීම සොයන සත්වයන්ට දුකෙන් මිදීමක් ඇති බව දැන අස්වැසිල්ල පිණිස තුන්වෙනි නිරෝධ සත්‍ය වදාළා අතර සතර වෙනුව දුකෙන් මිදෙන ක්‍රමයක් ඇති බව දක්වමින් මාර්ග සත්‍ය වදාලා. මේ චතුරාර්ය සත්‍ය ක්‍රම වශයෙන් වදාළ ආකාරයයි. අරිය සත්‍යස්ස යඥානං තස්ස කිච්ඡතෝති. සත්‍ය ඥානස්ස කිච්ඡතෝපි විනිච්ඡයෝ වේදි තබ්බෝ. ආරිය සත්‍යෙහි යම් ඥානයක් වේද, එය ඥාන කෘත්‍ය වශයෙන් දක්වනු ලැබේ. සත්‍ය ඥානය අනුබෝධ පටිවේද කියා දෙවදෑරුම් වේ. මෙයින් අනුබෝධ ඥානය ලෞකිකයි. ප්‍රතිවේද ඥානය නිරෝධනං වූ නිවන අරමුණු කරගෙන එක්වර ලෝකෝත්තර වශයෙන් පහළ වෙනවා. ලෞකික අවස්ථාවේදී අසූ කිය වූ පරිදි දුක්ඛ සත්‍ය වූ පංචස්කන්ධය මේ ඉපදීමේ දුක, මේ ලෙඩවීමේ දුක ආදී වශයෙන් වෙන්කර පිරිසිදීන් වශයෙන් විමසා බැලීමේදී දුක්ඛ ඥානය ඒ ඒ අවස්ථාවටම ඇතිවන කෙලෙස් යටපත් කරමින් තණ්හාවේ ස්වභාවය විමසා බලමින්
ප්‍රහාණය කිරීම වශයෙන් සමුදේ ඥානයත් ඇසූ කියවූ පරිදි ඒ ශාන්තයි ප්‍රණීතයි යා අනුබෝධ වශයෙන් නිරෝධේ ඥානයත් කාය දුච්චරිත වචී දුච්චරිත දුරු කරමින් නිවැරදි ජීවිතාවෙන් ආජීවය පිරිසිදු කරමින් සමාධි විදර්ශනා වඩමින් මග්ගේ ඥානයත් වෙන්වෙන්ව පහළ වෙනවා. යෝ දුක්ඛං පස්සති දුක්ඛ සමුදයම්පි පස්සති දුක්ඛ නිරෝධම්පි පස්සති දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදම්පි පස්සති. සත්‍ය සංයුක්තියේ දේශනා කර ඇති පරිදි යමෙක් දුක දකී නම් ඔහු දුකට හේතුවත් දුක් නැතිවීමත් දුක නැතිවීමේ මාර්ගයක් දනී. යමෙක් දුකට හේතුව දකී නම් ඔහු දුකත් දුක්ඛ නිරෝධයත් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව වන මාර්ගයක් දකී. යමෙක් නිරෝධය දකී නම් ඔහු දුක නිරුද්ධ වන මාර්ගයත් දුකත් දුකට හේතු වන සමුදයත් දකී. යමෙක් දුක නැති කරන මාර්ගය දකී නම් ඔහු දුකත් දකී. දුක උපදවන හේතුව වන සමුදයත් දකී. දුකේ සංසිඳීම වූ නිරෝධයත් දකී යන ක්‍රමයට ලෝකෝත්තර අවස්ථාවේදී දුක පිරිසිඳ දකිමින් සමුදය ප්‍රහාණය කරමින් නිරෝධය ආબોධ කරමින් මාර්ගයේ වඩමින් නිරෝධණං වූ නිවන අරමුණු කරගෙන ප්‍රතිවේද ඥානය එකවර පහළ වෙනවා. මේ ජීවිත නিত্য වූ හේවත් ස්ථිර වූ දෙයක් සුභ හේවත් ඊටාම හොඳ දෙයක් සැප විඳිය යුතු පිනවියුත් සැපවත්ම දෙයක් සාරවත් වූ ආත්මයක් හැටියට නුවණ මත පුතග්ජන සත්වයා දැක්කත් දුක්ඛේ ඥානයේ හේවත් දුක වටහා ගන්නා නුවණින් මේ ජීවිතවල නියම ස්වභාවය වන අනිත්‍ය බවම දුක් සහිත බවම අනාත්ම බව හා අසුභ ස්වභාවය පෙන්වා දෙමින් සක්කාය දිට්ඨිහෙවත් ජීවිතයේ පිළිබඳව ඇති වැරදි දැකීම දුරු කිරීම දුක්ඛේ ඥානයේ කෘත්‍යයයි. තණ්හාව නිසා දුක හට ගන්නා බවත් තණ්හා ඇතිතෙක් නැවත නැවත උපත සිදුවන බව දැකීමෙන් මරණින් පසු සියල්ල ඉවරයි කියා ගන්නා වූ උච්ඡේද දෘෂ්ටියත් හේතුවක් නැති උපදිනවාය පිළිගන්නා වූ අහේතුක දෘෂ්ටියත් දේව බ්‍රහ්මයන්ගේ මැමීමක් යා පිළිගන්නා වූ මිත්‍යා දෘෂ්ටියත් දුරු වෙනවා. මේ සමුදය සත්‍යයේ කෘත්‍යයයි. තණ්හා ආසා නැතිනම් දුකක් නැති බවත් තණ්හාව දුරු වීමෙන් තණ්හා අභාවයෙන් පුනර්භවයක් නැවත උපතක් සිදු නොවන බව දැකීමෙන් සදාකාලික අමරණීය ආත්මයක් ඇතැයි පිළිගන්නා වූ සාස්වත දෘෂ්ටිය නැතිවීම මේ නිරෝධ සත්‍යයේ කෘත්‍යයයි. ජීවිතයේ එකම පරමාර්ථය ඉහෙලීම සැප විඳීමේ සිතා කටයුතු කරන කාම සුකල්ලිකානු යෝගයත් දුකින් මිදීමට නම් දුක් විඳ යුතුයයි පිළිගන්නා අත්තකිල මාතාන යෝගයත් දුරු කරමින් මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කිරීමත් ආර්ය මාර්ගයේ ගමන් කිරීමෙන් සසර දුක නැති වෙන බව දැකීමෙන් දුකින් මිදීමට කියා අමතුයෙන් කළ යුතු දෙයක් නැතයි පිළිගන්නා වූ අකිරිය දෘෂ්ටිය නැති කිරීම මාර්ග සත්‍යයේ කෘත්‍යයයි. අන්තෝ ගධානම් පබේදතෝ ආර්ය සත්‍ය සතරට ඇතුළත් වන ධර්ම වශයෙන් දැන ගැනීම ආර්ය සත්‍යයන්ට ඇතුළත් ධර්ම නම් පරමාර්ථ ධර්මයි. දුක්ඛ සච්ඡම්මි තපෙත්වා තණ්හංච අනාසව ධම්මේච ශේෂ ධම්මා අන්තෝ ගධා. දුක්ඛ සත්‍යෙහි තණ්හාවත් ආශ්‍රව නම් වූ කෙලෙස් සමග මිශ්‍රණ වූ ධර්ම හැර ඉතිරි සියලු ධර්ම ඇතුළත් වෙනවා. පරමාර්ථ ධර්ම නම් චිත්ත චෛසික රූප නිබ්බාන සිත් සිතුවිලි රූප හා නිවන. මේවායින් සියලු ජීවිත සෑදී තිබෙන්නේ සිත් සිතුවිලි හා රූප වලින්. සිත් වශයෙන් 89යි සිතුවිලි වශයෙන් 52යි රූප 28 පොදු වශයෙන් ඇතුළත් වේ. සිතුවිලි 52කින් තණ්හාව නැමැති සිතුවිල්ල සමුදය සත්‍යයට ඇතුළත් වන අතර ලෝකෝත්තර සිත් 8හා ඒවා සමග එකට යෙදෙන සිතුවිලි අනාස්ව ධර්මයි. සත්වයන්ගේ සිත් තුළ ලෝභ දේශ මෝහ හේවත් ආශාව තරහ මුලාව කියා සිතුවිලි තුනක් තිබෙනවා. මේ සිතුවිලි මුල් වෙලා ඇති වෙන සිත් වලට කියන්නේ අකුසල් සිත් කියලා. ලෝභයෙන් කෙරෙන්නේ ඇලීම බැඳීම. ද්වේෂයෙන් කෙරෙන්නේ ගැටීම විරුද්ධ වීම. මෝහයෙන් කෙරෙන්නේ මුලාව රැවටීම. ලෝභය මුල් වී සිත් 8කුත්, ද්වේෂය මුල් වී සිත් 2කුත්, මෝහය මුල් වී සිත් 2කුත් ඇති වෙනවා. මේ සිත් 12 සත්වයන්ගේ సంతාන තුල සිතෙන්, කයෙන්, වචනයෙන්
අප්‍රමාණ වූ අකුසල් කරන විට සත්‍යයන් තුල අප්‍රමාණ වාර ගණන් ඇති වෙනවා. සිතෙන් කයෙන් වචනයෙන් අකුසල් කර්ම කළ බැවින් ඇස කන නාසය දිව ශරීරය මනස තුලින් දුක් විපාක විඳිනවා. කයෙන් වචනයෙන් කර්ම කළාට කර්මය බවට පත් වෙන්නේ සිත හා සිතුවිලි. එමෙන්ම ඇස කන නාසය දිව සිරුර තුලින් විපාක ඇති වුණාට විපාක වින්දනය කරන්නේ සිත හා සිතුවිලි තුලින්. උදාහරණයක් වශයෙන් අපි ඇසින් අප්‍රිය දෙයක් නරක දෙයක් දැක්කොත් අපට ඇතිවෙන්නේ නොසතුටක්. නොසතුට සැපක්ම වේ දුකක්. ඒ නොසතුට විඳින්නේ ඇසින් නොවේ සිතින්. මේ අනුව අකුසල් කරන වෙලාවේ සිදු කරන ආකාර අනුව සිත් 12ක් වුණාට විපාක විඳින විට ඇස කන නාසය දිව ශරීරය තුලින් විපාක විඳින බැවින් ඒ පහ මුල්ව සිත් පහක් හා මනසෙහි කෘත්‍ය අනුව සිත් දෙකක් සමග අකුසල විපාක සිත් හතක් ඇති වෙනවා. ඒ සිත් හත අප්‍රමාණ දෙනා තුල අප්‍රමාණ වාර ඇති වෙනවා. හැම සත්වයන්ගේ අසකන නාසය දිව ශරීරයෙහි රූප ශබ්ද ගන්ධ සුවඳ රස නීරස කයෙන් දැනෙන දේ අනුව ඒවා සිහි කිරීම වශයෙන් මේ අරමුණු මනසට දැනුනේ ඇසෙන්ද කනෙන්ද නාසයෙන්ද දිවෙන්ද කයෙන්ද කියා විමසන සිතක්ද ඒ පහෙන්තරව මනසට දැනෙන අරමුණු විමසන සිතක්ද නිකෙලස් උතුමන් වහන්සේලා සිනාසන විට සිතක්දයි සිත් තුනක් ඇති වෙනවා. එම සිත් තුන කුසලුත් නොවන අකසලුත් නොවන විපාකත් නොවන නිසා ප්‍රියාසිත ලෙස හඳුන්වනවා. ඒ සිත් තුන ද අප්‍රමාණ දෙනා තුල අප්‍රවාණ වාර ගණන් ඇති වෙනවා. තවද සිතෙන් කයෙන් වචනයෙන් කුසල් කර්ම කළ බැවින් ඇස කන නාසය දිව කය මනස තුලින් සැප විපාක ලැබෙනවා. ඒ අනුව ඇස කන නාසය දිව සිරුර යන පහට හොඳ රූප ශබ්ද සුවඳ රස ස්පර්ශ ලැබීමේදී සිත් පහක් හා මනස තුලින් සිත් තුනක් ඇති වෙනවා. ඒ සිත් තුනක් වෙන්නේ හොඳ අරමුණු පිළිගන්නා සිත හා සාමාන්‍ය අරමුණු අසවල් අරමුණේ කියා තීරණය කරන සිතේ ඇතිවෙන්නේ උපේක්ෂා වේදනාව නිසා උපේක්ෂා සහගත සිතයි. ඉතා හොඳ අරමුණ පිළිගන්නා සිතේ ඇතිවෙන්නේ සොම්නස් වේදනාවයි. ඒ නිසා ඒ සිත සොම්නස් සහගත සිතක් වන නිසා සිත් තුනයි. එවිට සියල්ල සිත් අටයි. ධර්ම ක්‍රමයක් අනුව හේතු නාමයෙන් හඳුන්වන අලෝභ අදෝස අමෝහ යන සිතවිලියේ සිත්වල ඇති නොවන නිසා ඒවා හඳුන්වන්නේ කුසල විපාක අහේතුක සිත් හැටියටයි. දැන් අකුසල සිත් 12යි. අකුසල විපාක සිත් 7යි. කුසල විපාක අහේතුක සිත් 8යි. ක්‍රියා සිත් 3යි. සියල්ල සිත් 30යි. ඊළඟට තිදොරෙන් කුසල් කරන විට ක්‍රියා කරන ආකාරය අනුවත් නුවණ ක්‍රියාත්මක වන ආකාරය අනුවත් සිතේ සතත හෝ මදහත් බව අනුව අලෝභ අදෝස අමෝහ යන හේතු නමින් හඳුන්වන සිතවිලි සමග පහළ වෙන කාම ලෝකයේ ක්‍රියාත්මක වන සිත් අටක් හා ඒවාට සමාන විපාක සිත් අටක්ද නිකලස් උතුමන්ට කර්ම රස නොවන නිසා හොඳ දේවල් කිරීමේදී ක්‍රියා සිත් අටක් ඇති වෙනවා. ඒ සියල්ල එක්කල විට සිත් 24ක්ද අප්‍රමාණ දිනා තුල අප්‍රමාණ වාර ගණන් ඇති වෙනවා. දැන් කලින් කියෝසිස් 30 සමග මේ සිත් 24 එක් වූ විට සියල්ල සිත් 54යි. රූපාවතර ධානයපදීන් වශයෙන් ධානාංග නමින් හඳුන්වන සිතවිලි සිත් තුල 15 අනුව රූපාවතර කුසල් සිත් 5කුත් එහි පාක සිත් 5කුත් නික්ලේශී උතුමන් වහන්සේලාට කර්ම නැති බැවින් එම ධානසිත්ම ධානයපදීමේ ක්‍රියාව පමණක් සිදු වීම නිසා බ්‍රහ්ම ලෝකවල ඉපදී පාක නොදෙන නිසා ක්‍රියාසිත් නමින් හඳුන්වනවා. එම ක්‍රියාසිත් 5යි සියල්ල 15යි. ඉහත සිත් 54 සමග සිත් 69යි. අරූපාවචර අරමුණු කිරීම වශයෙන් කුසාසිත් 4කුත් පාකසිත් 4කුත් ක්‍රියාසිත් 4කුත් ක්‍රියා මේ සිත් 12 සමග ඉහත සිත් 69 සියල සිත් 81යි. ලෝකෝත්තර සිත් ඇතුළත් නොවන නිසා දුක්ඛ සත්‍යද සිත් ඇතුළත් වන්නේ සිත් 81යි. ඊළඟට මෝහෝ මුලාවීම අහිරිකෝ පවට ලැජ්ජා නැති බව අනොත්ප්පෝ
පවට බය නැති බව උද්ධච්චෝ නසංසුම් බව දිට්ටි වැරදි ලෙස දැකීම මානෝ මාන්නය දෝසෝ තරහ ඉස්සා ඊරිසියාව මච්චරියං මසුරුකම හෙවත් තමන් සතු දේ අනුන්ට හිමි වෙනවාට අනුන් බුද්ධි විඳිනවාට අකමැති බව තීනං සිත කුසලයට අකමැති බව මිද්දං සිත කුසලයට අකමැති බව හැකිලෙන බව කුක්කුච්චං පසුතැවීම විචිකිච්ඡා සැකය මේවා අකුසල සිත් සමග ඇති වෙන අකුසල සිතුවිලි පස්සෝ අරමුණෙහි ගැටීම වේදනා අරමුණු රස වින්දනය කිරීම සංඥා අරමුණු හඳුනා ගැනීම හෙවත් හැඟීම චේතනා ක්‍රියාවෙහි යෙදවීම ඒකාග්‍රතා සිත හා සසු සිතුවිලි අරමුණෙහි එකඟ කිරීම ජීවිතේන්ද්‍රිය සිතා සිතවිලි පරම්පරාව දිගටම පවත්වාගෙන යාම මානසිකාරෝ අරමුණු මතත් කර දීම විතක්කෝ සිත හා සසු සිතවිලි අරමුණ වෙත යොමු කිරීම විචාරෝ සිත හා සසු සිතවිලි අරමුණ මතම හැසිරවීම අදිමොක්ඛෝ සිත හා සසු සිතවිලි අරමුණෙහි ස්ථීරව යෙදවීම විරියං සිත හා සිතවිලි උත්සාහවත් කිරීම පීති සිත පිනවීම ඡන්தோ අරමුණට කැමැත්ත ඇතිවීම මේ සිතවිලි 13 කුසල් හා කුසල් යන සිත් දෙකොටසෙම යෙදෙනවා ඊළඟට සද්ධා සිත ප්‍රසාදයට පත් කිරීම සති අරමුණ සිහි කර දීම හිරි පවට ලැජ්ජාව ඇති කිරීම ඔත්තප්ප පවට බය ඇති කිරීම අලෝභෝ අරමුණේ නොඇලීම අදෝසෝ අරමුණෙහි නොගැටීම తత్ర మధ్యతత අරමුණෙහි මදහත්ව පැවතීම කාය පස්සද්දි සිතවිලි වූ නාම ධර්ම සංසිඳ වීම චිත්ත පස්සද්දි සිත වූ නාම ධර්මයේ සංසිඳ වීම කාය ලහුතා සිතවිලි නම් වූ නාම ධර්මයේ සැහැල්ලු බවට පත් කිරීම චිත්ත ලහුතා සිත සැහැල්ලු බවට පත් කිරීම කාය මුදුතා සිතවිලි නම් වූ නාම ධර්ම මුරුදු කිරීම චිත්ත මුදුතා සිත නම් වූ නාම ධර්මයේ මුරුදු බවට පත් කිරීම කායුජ්ජුකතා සිතවිලි නම් වූ නාම ධර්ම ඍජු බවට පත් කිරීම චිත්තුජ්ජුකතා සිත වූ නාම ධර්මයේ ඍජු බවට පත් කිරීම කාය කම්මඤ්ඤතා සිතවිලි නම් වූ නාම ධර්ම අරමුණු හමුවේ කර්මන්නේ භාවයට පත් කිරීම චිත්ත කම්මඤ්ඤතා සිත නම් වූ නාම ධර්මය අරමුණු මත කර්මන්නේ භාවයට පත් කිරීම කාය පාගුඤ්ඤතා සිතමිලි නම් වූ නාම ධර්මයේ ප්‍රගුණත්වය චිත්ත පාගුඤ්ඤතා අරමුණු ගැනීමේදී සිත නම් වූ නාම ධර්මයේ ප්‍රගුණ භාවය සම්මා වාචා නිවැරදි වචන කියවීම හා වැරදි වචනේ වැළැක්වීම සම්මා කම්මන්ත නිවැරදි වැඩ කරවීම හා වැරදි වැඩ වැළැක්වීම සම්මා ආජීව වැරදි ජීවිකාවෙන් වැළකී නිවැරදි ජීවිකා පැවැත්වීම කරුණා දයාව අනුකම්පාව ඇති කිරීම මුදිතා අන්‍යයාගේ සැප දියුණුව දැක සතුටු වීම පඤ්ඤා අරමුණ හොඳින් නිවැරදිව හඳුනාගෙන හඳුනා ගැනීම ලෝභය හැර මේ සිතුවිලි 51 දුක්ඛ සත්‍යයට ඇතුළත් වෙනවා ඊළඟට ඇත්තේ රූප කොටසක් පඨවි පදමලොක් ගතියෙන් යුක්ත දේය ආපෝ බැඳෙන වැගිරෙන ගතියෙන් යුක්ත දේය තේජෝ දැවෙන උණුසුම් ගතියෙන් යුක්ත දේය වායෝ සැලෙන පිම්බෙන ගතියෙන් යුක්ත දේය චක්කු අසහෙවත් වරණ රූප ගැටෙන ඉන්ද්‍රිය සෝත කනහෙවත් ශබ්ද රූපයේ ගැටෙන ඉන්ද්‍රිය ගාහන නාසයෙහිවත් ගඳ සුවඳ ගැටෙන ඉන්ද්‍රිය ජීවහා දිවෙහිවත් රස නීරස ගැටෙන ඉන්ද්‍රිය කාය සිරුරෙහිවත් පොට්ටබ්බේ ගැටෙන ඉන්ද්‍රිය රූප ඇසෙහි ගැටෙන වර්ණ රූපය ශබ්ද කනෙහි ගැටෙන ශබ්ද රූපය ගන්ධ නාසයෙහි ගැටෙන ගඳ සුවඳ රූපය රස දිවෙහි ගැටෙන රස නීරස රූපය ඉත්‍ති භාව ශරීරය පුරා ස්ත්‍රී භාවය අංගවන රූප කොටස පුරිස භාවයේ
සිරුර පුරා පුරුෂයන්ගේ ඇති පුරුෂ භාවයේ පෙන්වන රූප කොටස. හදය ඉන්ද්‍රිය සිතහා සිතවිලි පැවැත්මට ආධාර වෙන පිරිසුදුලේ ඇසුරු කරන පවත්නා වූ හදේ ඉන්ද්‍රිය. රූප ජීවිත ඉන්ද්‍රිය රූප පරම්පරාව දිගට පැවැත්වීමට ආධාර වෙන කර්මාණු රූපව කර්මයෙන් හටගත් රූප කොටස. ආහාර රූප කනබන ආහාරයෙහි ඇත්තා වූ ඕජාව. ආකාශ ධාතු සිරුරෙහි පටවි ආදී රූපයන් අතර ඇත්තා වූ හිස් ප්‍රදේශය. කාය විඤ්ඤාති සිරර තුළ ඇත්තා වූ කය සැලවීමට උපකාරී වන ස්වභාවය. වචී විඤ්ඤාති වචන උච්චාරණයට උදව් දෙන ස්වභාවය. ලහුතා සහල්ු බව ඇති කරන රූප කොටස. මුදුතා මුදු බව ඇති කරන රූප කොටස. කම්මඤ්ඤතා කටයුතු වලට සුදුසු බවට පමුණුවන රූප කොටස. උපච්ඡය කය තුල උපදෙමින් පවතින රූප කොටස. සම්පති පරම්පරා වශයෙන් ඒකාබද්ධව පවතින රූප කොටස. ජරතා දිරාපත් වෙන රූප කොටස. අනිච්චතා නැති වී විනාශ වී යන රූප කොටස. මේ රූප 28ක් සිත් 89ක් සිතවිලි 50ක් යන නාම ධර්ම සියල්ල 140යි. මේවා දුක්ඛ ආර සත්‍යට ඇතුළත් වෙනවා. දියගින සුලම් පස්සන හතරේ එකතුවක් වන මුත්‍ය තුල ඇති විවිධ රසගුණයෙන් යුතු කසාය මෙන් සතර ධාතුන්ගෙන් නිර්මිත ශරීරය අසුරු කරගෙන නානා ස්වභාවයන්ගෙන් යුක්ත වූ සිතුවිලි සමග එක්ව පවතින නාම රූප සමූහයක් වන මේ ජීවිත ඇතිවීමට හේතු වන අසකන නාසය දිව ශරීරයේ මනස අසුරු කරගෙන පහළ වෙන තණ්හාවද සමුදය ආර්ය සත්‍යයට ඇතුළත් වෙනවා. සියලුම සූත්‍ර දේශනාවන්හි සමුදය සත්‍ය වශයෙන් තණ්හාම වදාළත් පරමාර්ථ දේශනාවන අභිධර්ම දේශනාවේදී පස් ආකාරයකට එය වදාළා. එය මේ උපමාවෙන් දැනගත හැකි වෙනවා. යමෙක් තවත් කෙනෙක්ගෙන් අහන ඔබ අද දවල්ට හෝ රැට හෝ උදේට කෑවේ මොනවාද කියලා. ඔහු පිළිතුරු දෙනවා බත් කෑවා කියලා. නමුත් ඔහු බත් පමණක් නොවේ කෑවේ. මස් මාළු හෝ ධාන්‍ය එළවලු වර්ග හෝ පලා වර්ග අනුභව කරනු ලැබේ. නමුත් ප්‍රධාන දේ නිසා බත් කෑවා කියලා සඳහන් කරනවා. එමෙන්ම දුක්ඛ සත්‍යයට දුකට තවත් බොහෝ දේ හේතුවත් ප්‍රධානම දේ නිසා තණ්හාව දුකට මුලයි. දුක්ඛ සමුදය යනුවෙන් වදාලා. ඉදිරියේදී එම කරුණු විස්තර වන බැවින් ඒ ඉදිරියේදී දැනගත හැකි. නිරෝධ සත්‍යයට ඇතුළත් වන්නේ අසංකත ධාතු නම් වූ දුක්ඛ සමුදය දෙකට ඇතුළත් සියලුම නාම රූපයන්ගේ සංසිඳීම වූ අභාවය වූ ලෝකෝත්තර හේවත් ලෝකයෙන් එතර වූ ලෝක ධර්මයන්ට ඇතුළත් නොවන නිර්වාණ ධාතුවමයි. මාර්ග සත්‍යෙහි සම්මා දිට්ඨි වශයෙන් විමංසා ඉද්ධිපාදෝ පඤ්ඤා ඉන්ද්‍රිය පඤ්ඤා බලය ධම්මවිචේ සම්බොජ්ජංගේ ඇතුළත් වෙනවා. චෛතසික වශයෙන් පඤ්ඤා චෛතසිකයයි. සම්මා සංකප්ප වශයෙන් නෙක්ඛම්ම සංකප්ප කාමයන්ගෙන් වෙන්වීම කාමයන්ගෙන් මිදීමේ ඉවත්වීමේ කල්පනාව. අව්‍යාපාද සංකප්ප තරහෙන් මිදීම තරහෙන් ඉවත්වීමවත් මෛත්‍රී කල්පනා. අවිහිංසා සංකප්ප හිංසා නොකිරීමේ දයා අනුකම්පා නම් වූ කාරුණික කල්පනා. සම්මා වාචා බොරුව කේලම පරුස වචන හිස් වචනයන්ගෙන් වැළකී නිවැරදි හොඳ වචන කතා කිරීම වශයෙන් විරති සිටිවිල්ල. සම්මා කම්මන්ත සතුන් මැරීමෙන් සොරකමෙන් වැරදි කාම සේවනයෙන් වැළකී ත්‍රිවිධ කාය සුචරිත පිරීම වශයෙන් ඇතිවන විරති සිටිවිල්ල. සම්මා ආජීවය සත්ව දෛරුන් කාය වචී දුච්චරිතයන්ගෙන් වැළකී සත්ව දෛරුන් කාය වචී සුචරිත වචී සුචරිත කිරීම වශයෙන් පැවති විරති චෛතසිකය. අප්පිච්චතා ආශා අඩු බව හෙවත් ආශා නැති බව. සන්තුට්ඨිතා ලැබුණු දෙයින් සතුට වීම ආදී ඇතුළත් වෙනවා. සම්මා වායාම සතර සම්‍යක් ප්‍රදාන වීරිය
විරිය ඉන්ද්‍රිය විරිය බලය විරිය බොජ්ජංගය ඇතුළත් වන අතරය විරිය චෛතසිකයයි සම්මා සති සතර සතිපට්ඨාන සති ඉන්ද්‍රිය සති බලය සති සම්බොජ්ජංගය වශයෙන් සති චෛතසිකය ඇතුළත් වෙනවා සම්මා සමාධි සමාධි බලය සමාධි ඉන්ද්‍රිය සමාධි සම්බොජ්ජංගය වශයෙන් ඒකාක්කතා චෛතසිකය ඇතුළත් වෙනවා ඊළඟට චතුරාර්ය සත්‍ය උපමාතු උපමා වශයෙන් දැන ගැනීම දුක්ඛ සත්‍ය බරක් වශයෙන්ද සමුදය සත්‍ය බර ඔසවා ගැනීම වශයෙන්ද නිරෝධ සත්‍ය බර බිම තැබීම වශයෙන්ද මාර්ග සත්‍ය බර බහා තැබීමේ උපාය ක්‍රමයේ වශයෙන්ද දුක්ඛ සත්‍ය රෝග වශයෙන් සමුදය සත්‍ය රෝග නිදාන වශයෙන් නිරෝධ සත්‍ය රෝග සුවය හා මාර්ග සත්‍ය රෝග සුවය සඳහා යොදන බෙහෙත් පිළියම් වශයෙන්ද දුක්ඛ සත්‍ය දුර්භික්ෂය නම් සමුදය සත්‍ය වැස්ස නැතිකම නිරෝධ සත්‍ය සුභික්ෂ හේවත් ආහාර සුලභ වීමද මාර්ග සත්‍ය වැස්ස වැසීම වශයෙන්ද දුක්ඛ සත්‍ය මෙතරද සමුදය සත්‍ය සැඩපහරද නිරෝධ සත්‍ය එතරද මාර්ග සත්‍ය සැඩපහර ඉක්මවා යෑම වශයෙන්ද නොඑක් ආකාර උපමාවන්ගෙන් සතර සත්‍ය දැනගත යුතු වෙනවා ඊළඟට ශුඤ්ඤතෝති ආර්ය සත්‍ය ශූන්‍ය ලෙස දැකීම දුක්ඛමේව හි නකෝච දුක්ඛිතෝ ඛාරකෝ න කිරියාච විජ්ජති අත්ති නිබ්බුති න නිබ්බුතෝ පුමා මග මත්ති ගමකෝ න විජ්ජති දුකම පවතිනවා විඳන කිසිවෙක් නැ දුක ඉපදවීමක් තිබෙනවා උපදවන්නෙක් නැ නිවීමක් තිබෙනවා නිවුණු කෙනෙක් නැ මාර්ගයේ තිබෙනවා මාර්ගයේ යන කෙනෙක් නැ තථාගත වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ පරමාර්ථ දේශනාව නොදන්නා කෙනෙකුට මේ වටහා ගන්න අපහසු කරුණක් නමුත් චිත්තචෛසික රූප යන පරමාර්ථ ධර්මයන් මීට පළමුව පෙන්වා දී තිබෙන නිසා ඒ අපහසුයක් වන්නේ නැහැ. සම්මුති වශයෙන් මිනිසා දෙවියා ආදී සත්ව පුද්ගලයෝ හැටියට ව්‍යවහාර කළත් දෙව් මිනිස් සත්ව පුද්ගලයන් තුළ පවතින්නේ චිත්තචෛසික හා රූපයි. මේන් චිත්තචෛසික ස්වණයක් පාසා ඇති වී නැති වී යන නාම ධර්මයි. ඒවා ඇසට පෙනෙන්නේ අතට හසුවන්නේ නැහැ. සිරුර සැදී ඇති පඨවි ආපෝ තේජෝ වායු පස් ජල ගිනිසුලන් යන මේ සතර බාහිර ලෝකයේ වගේම පණ නැති දේවල් සතර ධාතුන් සමග වේදනා සංඥා සංඛාර විඥාන යන නාම ධර්ම එකතු වූ විට සත්වයේ පුද්ගලයේ වශයෙන් පෙනුනත් නාම රූප බෙදා වෙන් කර විට සත්ව පුද්ගල ස්වභාවයක් ඇත්තේ නැහැ දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ පරමාර්ථ වූ නාම රූප දෙකටයි සමුදය හා මාර්ග සත්‍ය දෙක පරමාර්ථ වූ නාම ධර්මයි නිරෝධාර සත්‍ය කියන්නේ නාම රූපයන්ගේ අභාවය වන පරමාර්ථ ධර්මයයි මේ අනුව පරමාර්ථ වශයෙන් දුක කියා දෙයක් තිබුණට දුක විඳින්නෙක් නැති බැවින් දුක්ඛාර සත්‍ය ශූන්‍යයි දුක ඉපදීමක් තිබුණට පරමාර්ථ වශයෙන් දුක උපදවන්නෙක් නැති නිසා සමුදයාර සත්‍ය පරමාර්ථ වශයෙන් සත්ව පුද්ගල භාවයෙන් ශූන්‍යයි දුකින් මිදීම තිබුණට නිරෝධ ආර්ය සත්‍ය සත්ව පුද්ගල වශයෙන් ශූන්‍යයි මාර්ග සත්‍ය තිබුණට පරමාර්ථ වශයෙන් මාර්ගයේ ගමන් කරන්නේ නැති නිසා මාර්ග ආර්ය සත්‍ය සත්ව පුද්ගල භාව වශයෙන් ශූන්‍යයි ඊළඟට ඒක විදා දීහි එක් වැදෑරුම් දෙවැදෑරුම් වශයෙන් සත්‍ය සතර දැන ගැනීම දුක කියා දෙයක් ඇති බැවින් දුක්ඛ සත්‍යයේ පැවතීම වශයෙන් එක් වැදෑරුම් වෙනවා නාම රූප වශයෙන් දෙවැදෑරුම් වෙනවා කාම රූප අරූප භාවවල හට ගැනීම වශයෙන් තුන් වැදෑරුම් වෙනවා
කැවලිකර ගන්නා වූ කනබන ආහාර විඥාන ආහාර මේ නාම රූප දෙකට පත්ති වෙනවා පස්ස ආහාර වේදනාවට පත්ති වෙනවා මනෝ සංචේතන ආහාර මේ විඥාණයට පත්ති වෙනවා මෙසේ ආහාර වශයෙන් සතර වැදෑරුම් වෙනවා ආහාර පිළිබඳව තේරුම් ගැනීමේ පහසුව සඳහා ඉදිරියේදී විස්තර කරමු පංච උපාදාන ස්කන්ධ වශයෙන් පස් වැදෑරුම් වෙනවා මේ දෙ ඉදිරියේදී විස්තර වේ ආයතන වශයෙන් 12 ආකාරයක් ධාතු වශයෙන් 18 ආකාරයක් වෙනවා සමුදය සත්‍ය දුක ඉපදීම වශයෙන් එක් වැදෑරුම් වෙන අතර මිත්‍යා දිට්ඨිය සමග යෙදෙන මිත්‍යා දෘෂ්ටියෙන් තොරව යෙදීම වශයෙන් දෙවැදෑරුම් වෙනවා කාම තණ්හා භව තණ්හා විභව තණ්හා වශයෙන් තුන් වැදෑරුම් වෙන අතර සතර මාර්ගයෙන්ම සෝතාපන්න සකදාගාමි අනාගාමි අරිහත් යන මාර්ග සතරයෙන් දුරු කළ යුතු බැවින් සමුදය සත්‍ය සතර ආකාරයි රූප වේදනා සංඥා සංඛාර විඥාන යන පහටම ඇලෙන බැඳෙන පතන සතුට වෙන බැවින් තණ්හා පස්ව දාරුම් වෙනවා රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම යන සය අරමුණේම බැඳෙන බැවින් සයව දාරුම් වෙනවා ආයතන 12ට බැඳීම් වශයෙන් 12 ආකාරද ධාතු 18ට ඇලීම් බැඳීම් වශයෙන් 18 ආකාරයෙන්ද සතිපට්ඨාන සූත්‍ර දේශනාවට අනුව 60 ආකාරයෙන්ද මෙසේ එකම තණ්හාව අධ්‍යාත්ම බාහිර අතීත වර්තමාන අනාගත කාල වශයෙන් විවිධ ක්‍රමවලට බෙදා බල බල දැනුම පුළු කරගත යුතු වෙනවා. නිරෝධ සත්‍යද අසංකත ධාතු වශයෙන් එක්වැදෑරුම් වන අතර සෝපදිශේෂ නිරුපදිශේෂ වශයෙන් දෙවැදෑරුම් වෙනවා. තුන් භවයේ දුක සංසිඳීම් වශයෙන් තුන්වැදෑරුම් වන අතර සතර ලෝකෝත්තර මාර්ගයෙන් ලබන බැවින් සතර වැදෑරුම් වෙනවා. පංච උපාදානස්කන්ධයට ඇති තණ්හාව දුරවන බැවින් පස් ආකාර වශයෙන්ද රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම යන අරමුණු සයට ඇති තණ්හාව සංසිතීන් වශයෙන් සය වැදෑරුම් වෙනවා. අසකන නාසය දිව ශරීරයේ මනස රූප ශබ්ද ගන්ධ රස පහස ධම්මාරම්මන කියන ආයතන 12 ඇල්ම දුරුබයෙන් වශයෙන් 12 ආකාරයෙන්ද චක්කු ධාතු රූප ධාතු චක්කු විඥාන ධාතු සෝත ධාතු ශබ්ද ධාතු සෝත විඥාන ධාතු ඝාන ධාතු ගන්ධ ධාතු ඝාන විඥාන ධාතු ජීවහා ධාතු රස ධාතු ජීවහා විඥාන ධාතු කාය ධාතු පොට්ටප ධාතු කාය විඥාන ධාතු මනෝ ධාතු ධම්ම ධාතු මනෝ විඥාන ධාතු කියන ධාතු 18ට ඇති අල්ම දුර්වේන් වශයෙන් නිරෝධ සත්‍ය 18 ආකාර වෙනවා. සතිපට්ඨාන සූත්‍ර දේශන වශයෙන් නිරෝධ සත්‍ය 60 ආකාරද වෙනවා. මාර්ග සත්‍ය ආදීව සත්‍ය වැඩිම අර්ථයෙන් එක්වදාරුම් වෙනවා. සමත විදර්ශනා වශයෙන් දෙවදාරුම් වෙනවා. දැකීම හා වැඩිම වශයෙන් දෙවදාරුම් වෙනවා. සීල සමාධි ප්‍රඥා වශයෙන් තුන්වදාරුම් වන අතර සෝතාපට්ටි ආදී වශයෙන් සතර මාර්ග වශයෙන්ද සතර වැදාරුම් වෙනවා සත්‍ය සතරම එකට ගන්නා විට අවිඤ්ඤේයතෝ දනගතයුතු අරතේනොත් බොරුණ වෙන අරතේනොත් සතරම එක් වැදාරුම් වෙනවා සංකත අසංකත හේතුන්ගෙන් හටගත්හා හේතුන්ගෙන් හට නොගත් වශයෙන්ද ලෞකික ලෝකෝත්තර වශයෙන්ද දෙවැදෑරුම් වෙනවා පරිඤ්ඤය දුක පිරසත දැකීම පහතබ්බ සමුදය පහ කිරීම සච්චිකාතබ්බ නිරෝධය ආબોධ කිරීම භාවේ තබ්බ මාර්ගය වැඩිම වශයෙන් සතරාකාර වෙනවා සභාග විසභාගතෝ සභාග කියන්නේ සමාන විසභාග කියන්නේ අසමාන සමාන අසමාන වශයෙන් ආර්ය සත්‍ය දැන ගැනීම බුරුණවු සත්‍ය අර්ථයෙන් සහ ආත්ම නවන ශූන්‍ය වශයෙන් හා ආબોධයට දුෂ්කර භාවයෙන් සත්‍ය සතරම සමාන දුක්ඛ සත්‍ය හා සමුදය සත්‍ය ලෞකික නිසා කෙලෙස් සමග මිශ්‍ර නිසා සමාන සමුදය සත්‍ය හේතුව හා දුක්ඛ සත්‍ය ඵලය වන බැවිනුත්
දුක කොටස් වශයෙන් දැනගත යුතු හා සමුදය පහ කළ යුතු බැවින් අසමානයි. නිරෝධ සත්‍ය හා මාර්ග සත්‍ය දෙක ලෝකෝත්තර හා කෙලෙසුන්ගෙන් තොර බැවින් සමානයි. නිරෝධ සත්‍ය අවබෝධ කළ යුතු නිසාත් මාර්ග සත්‍ය වැඩිය යුතු බැවිනුත් මාර්ගය හේතුව හා නිරෝධ සත්‍ය ඵලය බැවිනුත් අසමානයි. පළවෙනි දුක්ඛ සත්‍යයත් තුන්වෙනි නිරෝධ සත්‍යයත් දෙක හේතුවේ ඵලය නිසා සමානයි. සංකත අසංකත භාවයෙන් අසමානයි. දෙවෙනි සමුදය සත්‍යයත් හතරවෙනි මාර්ග සත්‍යයත් යන සත්‍යයන් දෙක හේතු වන බැවින් සමානයි. සමුදය අකුසල් හා මාර්ගයේ කුසල් වන බැවින් අසමානයි. මේ ආකාරයෙන් චතුරාර්ය සත්‍යයන් විවිධ ක්‍රමවලට ඇති කර ගන්නා දැනුම අනුබෝධ ඥානය ප්‍රතිවේදෙහිවත් ප්‍රත්‍යක්ෂ ආબોධයට හේතු වෙනවා. මෙතන් සිට සත්‍ය සතර පිළිබඳව විස්තර දේශනාව විස්තර කරනු ලැබේ. තථාගත වූ බුදුරජාණන් වහන්සේගේ දේශනා විලාසය ක්‍රම තුනකට දේශනා කොට තිබෙනවා. උද්දේශ නිද්දේශ පටි නිද්දේශ වශයෙන් උද්දේශනම් මාතෘකාවයි. එය ඉදං කෝපන භික්කවේ දුක්ඛං අරිය සත්‍යං ආදී වශයෙන් මේ මාතෘකා දේශනාවයි. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, ශෝක පරිදේව දුක්ඛ, දෝමනසුපායාසාපි දුක්ඛා, පියේහි ප්‍රයෝගෝ දුක්ඛෝ, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡන් අලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංචපාදානක්ඛන්දා දුක්ඛා. මේ නිද්දේශ පාඨයයි. යා තේසං තේසං සත්තානං තම්මි තම්මේ සත්තනිකායේ ජාති සංජාති ඔක්කන්ති අබිනිබ්බත්ති කන්දානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ අයං උච්චති භික්කවේ ජාති. මේ පටි නිද්දේශයයි. නිද්දේශය යනු විස්තර කිරීමයි. පටි නිද්දේශ නම් නැවත නැවතත් විස්තර කිරීම. පටි නිද්දේශයේදී සර්ව සම්පූර්ණ ආબોධය ලැබෙනවා. මහණෙනි මේ දුක නැමැති ආර සත්‍යයයි. මහණෙනි දුක්ඛ ආර සත්‍ය කවරේද? උපදීමේ දුක, විරීමේ දුක, ළඩවීමේ දුක, මරණයට පත්වීමේ දුක, ශෝක කිරීමේ දුක, හැඬීමේ දුක, කායික දුක, මානසික දුක, සුසුන් ලෑමේ දුක, පියයන්ගෙන් වෙන්වීමේ දුක, අප්පියන් සමග එක්වීමේ දුක, හිතියෙන් කියතොත් උපාදානස්කන්ධ පහක් වූ මේ ජීවිතයේ පැවැත්මම මහා දුකක්. මහණෙනි, ඉපදීමේ දුක කවරේද? ඒ සත්වයන්ගේ ඒ සත්ව කොට්ටාසවල ජාති හට ගැනීමත්, සංජාති විශේෂයෙන් හට ගැනීම, ඔක්කන්ති මාකුසයට බැස ගැනීම, අබිනිබ්බත්ති විශේෂයෙන් පහළවීම, කන්ධානම් පාතු භාවෝ ස්කන්ධයන්ගේ පහළවීම, ආයතනානම් පටිලාභෝ ආයතනයන්ගේ නැවත නැව ලැබීම. මහණෙනි, මේ ඉපදීම දුක කියා කියනවා. සතර අපාය, මනුස්ස ලෝකය, දිව්‍ය ලෝකය, රූප භ්‍රම ලෝක 16, අරූප භ්‍රම ලෝක 4 කියා සත්වයන් උපදින ස්ථාන වශයෙන් 31යි. අණ්ඩජ බිත්තරයෙන් හටගන්නා වූ ජලාභුජ, මෞකසයෙන් හටගන්නා වූ සංසේදජ, කුණ වූ පල්ලෝ දෙහි හටගන්නා වූ ඕපපාතික, සිනමාතිරයේ රූප පහළ වෙනවා මෙන් දේවබඹුන්ගේ උපත යන සතර ක්‍රමයට ඉපදීම සිද්ධ වෙනවා. ජාති කියන වචනයේ තේරුම් රාශියක් තිබුණත් ආරි සත්‍ය දේශනාවේදී කියවෙන්නේ උපතයි. සත්වයෙක් ලෙස කොතන උපන්නත්, කොයි ක්‍රමයට උපන්නත් සංකත සන්තාපන විපරිණා පීලන ස්වභාව හතර ඇති නිසා දුකක්මයි. ජාති සංජාති ඔක්කන්ති පරිනිබ්බන්ති යන වචන හතර සම්මුති දේශනයයි. කන්දානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ යන වචන දෙක පරමාර්ථ දේශනය. ජාතිහෙවත් ඉපදීමේ දුක ක්‍රම හයකට පෙන්වා දෙනවා. ගබ්බ කාන්තික දුක, ගබ්බ පරිහරණ දුක, ගබ්බේන බහි නික්කමන දුක, විජායන දුක, අත්ූපක්කම දුක, පරූපක්කම දුක යනුවෙනි. ගබ්බ කාන්තික දුක නම් මව කුසක බැස ගැනීම, ඇතුළු වීම, මලමුත්‍ර, සෙමපිත, සරව යන අසූචි
පිරුණාවු ඉතාමත් දුගද වූ දැඩි උණුසුම ඇති අතපය දිගහැරීමට ඉඩක් නැති තැනක ඉතාමත් දුක්සහිත තැනක වාසය කිරීම ගැන නුවණින් සිතා බලන කල්ලි මේ දුක හඳුනාගත හැකි. ගබ්බ පරිහරණ දුක. දරුගැබ දරාගෙන මව හැරෙන පෙරලෙන වැඩ කරන නිදන නැගිටින විට මවත් දරුවත් විඳින අසීමිත දුක. විජායන දුක. මව විසින් දරුවා බිහි කිරීමේදී විඳින දරුණු දුක් වේදනාව. ගබ්බේන බහි නික්කමන දුක. මව කුසේ හිස උඩුකුරුව ඉන්නා දරුවා කර්මයෙන් ක්‍රියාත්මක වන වායුවෙන් හිස යටකුරුව ඉතාමත් කුඩා සිදුරකින් සිරවි තමන්ට වෙන්නේ කුමක්දයි පවා නොදැන අඬාගෙන බිහිවන්නේ ඒ මහා දුකක් නිසාමයි. අත්තුපක්කම දුක. උපන්නාට පසු තමන් විසින් ඇති කරගන්නා වූ යන්තා දුක් පීඩා වෙත් නම් මේ සියල්ල අත්තුපක්කම දුකයි. පරූපක්කම දුක. අනුන් විසින් යම් දුක් කරදර පීඩා ඇති කරනවා නම් ඒ සියලු දුක පරූපක්කම දුකයි. මේ කියන සියලු දුක් විඳින සිද්ධ වෙන්නේ උපන් නිසායි. මව කුසේදී විඳින මේ අප්‍රමාණ දුකත් උපන්නාට පසු විඳින මේ දුකත් අවිද්‍යාව නිසා නොවැටහීමය. තණ්හාවෙන් ජීවිතයට ඇලුම් කරමින් බැදී සිටින නිසා තමන් මැරි ආයෙත් මෙවන් දුකකට වැටෙන බව නුවණින් නොසිතන නිසා සැප කියා දුකට රැවටී ඉන්නා නිසා සත්වයෝ මේ දුකෙන් මිදීමට උත්සාහයේ වීරිය නොකරති. යාතේ සම්තේසං සත්තානං තම්මිතම්මේ සත්තනිකායේ ජරා ජීරණතා කණ්ඩිච්ඡං පාඩිච්ඡං වලිච්ඡතච ආයුනෝ සංහානී ඉන්ද්‍රියානම් පරිපාකෝ අයං උච්චති ජරා. ඒ සත්වයන්ගේ ඒ සත්ව කොටස්වල සිරුරේ දිරීමත් ගිරායාමයේ ස්වභාවයට පත්වීමත් ගත් හැලීම රටකට බෙදීම කෙස්ලොම් පැසීම හම රැලි වැටීම ආයු පිරිහීම අස්කන් නාසාදි නාසය දිව කය මෝරා දුර්වල වීම මේට ජරා දුකයි කියනවා. මේ කියන ලද ස්වභාවයේ තේරුම් නොගත් ඇතැම් අය නගන මැසලි වලින්ම මෙහි ඇති දුක් ස්වභාවය තේරුම් ගත හැකිය. ව්‍යාධිහෙවත් ලෙඩවීම දුකක් බව අමතයෙන් විස්තර කළ යුතු නැහැ. මහලුවීමේ දුක ජීවිතයේ කෙළවරදී අත්විඳින දෙයක්. මරණ දුක විඳින කෙනා මෙලව නැහැ. එහෙත් ලෙඩවීම උපන්දා සිටම අත්විඳින්න ලැබෙන දුකක්. මරණ දුක ඉතාමත්ම දරුණුයි කටුකයි. ජීවිතයට ඇති ඇල්ම වැඩි තරමට මරණ දුක වැඩි. ශෝක නොකරන, ඇඬීම නොකරන, සුසුම් ලෑම නොකරන කායික මානසික දුක් නොවිඳින කෙනෙක් නැහැ. උපන් සෑම දෙනා මැරෙන තුරුත් මැරී නැවත ඉපදී ආයෙත් මැරෙන තුරුත් මේ දුක් රස විඳිනවාමයි. සසරින් මිදෙන තුරු මෙහි කෙලවරක් නැහැ. තමන් අප්‍රියය සමග වාසය කිරීමත් තමා ප්‍රියකරන අයගෙන් වෙන්වීමත් මහත් දුකක්මයි. තමන් විඳින දුක් වලින් පෙළී ආයේ නම් උපදින්නේ පායයි සිතුවට ඒක වෙන්නේ නැහැ. ලෙඩ නොවී ඉන්න, මහලු නොවී ඉන්න, නොමැරී ඉන්න, ශෝක නොකරන්න, නොහඬන්න, සුසුම් නොහැලන්න, කයේ පීඩා සිදු නොවෙන්න, සිතෙහි පීඩා නොලබන්න කෙතෙක් කැමති වුණත් ඒ වන්නේ නැහැ. මෙලෙසින් කළ කී දේ නොලැබීමත් දුකක්. මේ ජීවිත පවත්වාගෙන යන්න මොනතරම් දුක් වේදනා හැම සත්වයෝම විඳිනවාද මේ ගැන නුවණින් විමසා බලන විට දුක්ඛ ආර්ය සත්‍ය කියා කියන්නේ මේ ජීවිතයේ බව හොඳින් වැටහෙනවා. කතමංච භික්කවේ මරණ යාතේ සම්තේසං සත්තානං තම්හා තම්මා සත්තනිකායා චුතිචවනතා භේදෝ මච්චු මරණං කාලකිරියා කන්ධානං භේදෝ කලේබරස්සනික්හෙපෝ. මහණෙනි, මරණය කියන්නේ කුමක්ද? ලොව ඉපද ඉන්නා වූ සත්වයන්ගේ සත්ව කොටස් වලින් වර්තමාන ජීවිතයේ අවසන් වී යාම, ඉවත් වී යාම, බිඳී වෙන්වීමත්, මැරීමත්, මරණයට පත්වීමත්, කාලය හෝ මායාවේ ක්‍රියාව, ස්කන්ධයන්ගේ බිඳීමත්, මලසිරුර බහා තැබීමක් හෙවත් ක්‍රියාවිරහිත බිම හෝ ඇඳක හෝ පෙට්ටියක හෝ තැබීමක් වේනම් මහණෙනි, මෙයයි මරණය කියන්නේ. බුදුරජාණන් වහන්සේ විසින් ලෝක ස්වභාව ධර්මයක් වන මරණය නැමැති ස්වභාවයේ සම්මුති හා පරමාර්ථ යන ක්‍රම දෙකටම පෙන්වා දුන්නේ ජන සමාජයේ ව්‍යවහාර වන වචන පිළිකෙන.
ඒ සත්වයන්ගේ ඒ සත්ව කොටස් වලින් කියා වදාලේ මිනිස්සු එක කොටස දෙවියෝ තව කොටසක් බ්‍රහ්මයෝ තවත් කොටසක් තිරිසන් සත්වයෝ പ്രേත සත්වයෝ යක්ෂ ආදී වශයෙන් සතර අපාය ආදී 31 කොටසේම ඉන්න සත්වයෝ පිළිබඳවයි දේශනා පාඨයෙන් කියවෙන්නේ ලොව ජීවත් වන සත්වයන්ගේ චිත්ත පරම්පරාවේ අවසන් සිතට කියනවා චුතිසිත කියලා එතකොට චුතිනම් ජීවිතයේ අවසානයයි චවනතා තාවදීගායුකා සත්තා චවන්තියාය සංඛ්‍යා විභංග ප්‍රකරණේ අවසාන 18 වෙනි විභංගයේ අවසාන ගාථා පිළින් කියන්නේ පින්තෙදින් ඔසනවලද සත්වයෝ කාම රූප අරූප භවයෙන් භවයට ගොස් මහා කල්ප 84 දහසක් ආවිය ඇති භවයේ කෙලවරට ගියත් තාව දීකායුකා සත්තා ඒතරම් දීර්ඝ ආයුෂ ඇති සත්වයෝ ආයු සංඛ්‍යා චවන්ති ආයුෂ ගෙවී යාමෙන් ඒ තැන් තැන් වලින් චුත වෙනවා එතකොට චවනතා වචනයෙන් පෙන්눔 කරන්නේ දේව බ්‍රහ්මයන්ගේ මරණයයි. ඊතා සියුම් නිසා ඒ අයගේ මලසිරුරු දකින්න ලැබෙන්නේ නැහැ. වෙන්වී යාමක් නොපෙනී යාමක් නිසා සිටිතනින් චුත වුණා කියලා කියනවා. භේදෝ දැන් හොඳට සිටි මේ මිතුරන් දෙදෙනෙක් ભેද වුණා. කේලම් කියලා ભેද කළා කියනවා. එයින් ભેද කළා කියන්නේ එක්ව සිටි දෙදෙනෙක් වෙන් කළා කියන එකයි. එමෙන්ම නෑ මිතුරන්ගෙන් සිටිතරෙන් වෙන් වී යාම දක්වන්නේ ભેදෝ යනුවෙන් මච්චු ආදාය ගච්ඡති කියන තැන මරණය නැමැති මාරය අරන් යනවා යන කියන තේරුමයි මච්චු දෙයයන් සුදුත්තරන් කියන තැන කෙලස් මාරයා කියන තේරුමයි මච්චු මරණං කියන වචනය දෙකම මරණය කියන තේරුමයි කාල කිරියා කාලයටත් කාල කියනවා මාරයාටත් කාල කියනවා ව්‍යාකරණයේදී කෑවා බීවා ගියා ආදී වශයෙන් වාක්‍යයක කර්තෘ කර්ම ක්‍රියා යනුවෙන් අවසන් ක්‍රියාව හඳුන්වනවා වගේ ජීවත්වන කාලයේ අවසාන ක්‍රියාව කාල ක්‍රියාවයි මාරයාගේ ක්‍රියාව හැටියට ගත්තත් මේ කියන්නේ මරණයමයි කන්දානම් බෙහෙදෝ රූපස්කන්ධය සමග නාමස්කන්ධ සතර එක් වූ විට ක්‍රියා කරනවා මේ වර්තමාන ස්කන්ධ පහේ බිඳීම හේවත් වෙන්වීම මේ පරමාර්ථ වශයෙන් මරණය දැක්වීමයි. රූපස්කන්ධයෙන් නාමස්කන්ධ වෙන් වුණාම වෙන්නේ රූපස්කන්ධයේ ක්‍රියාවිත ඉරහිතව කොහේ හෝ නිශ්චලව තිබීමයි. එය කලේවරස්ස නික්ඛේපෝ යනුවෙන් වදාළා. උපතක් වෙතොත් මරණයක් තිබෙනවා. මේ හරියට ගසක වැලක ලීයක හෝ යම් දෙයක මුලහා අගමෙන් දුක්ඛ සත්‍යයේදී උපතත් දුකත් මරණයත් දුකත් එසේනම් උපතර සතුරු වන්නේ මරණයට දුක් වන්නේ ඇයි හැම සත්වයෝම හැම උපතර සතුට වෙමින් හැම මරණයටම දුක් වන්නේත් නැහැ තමාගේ අය සිතාගත් අයගේ උපතර සතුරු වෙමින් මරණයේදී දුක් වෙනවා සතුරුයයි විරුද්ධයයි සිතන අයගේ උපත දක දුක් වෙමින් මරණයෙන් සතුට වෙනවා. උපතහා මරණය ලෝ පැවැත්මේ අන්ත දෙකයි. දිරීම ව්‍යාධි ආදී දේ මැද ඇති දේ මේ සියල්ලෝ ඇති ස්වභාව ධර්මතාවය. එසේනම් ජාති ජරා මරණ දුකක් ලෙස වදාළේ ඒවා දුකට හේතු වෙන නිසායි. ඒවා දුකට හේතු වන්නේත් මගේ යයි තණ්හාවෙන් බැදී උපාදානයෙන් අල්ලාගෙන සිටින නිසායි. තමාගේම ජීවිතයට තමාගේ කියා සිතා සිටන අයටත් තණ්හාවෙන් ඇලී ගලී සිටින නිසාම මරණය දුකක් වෙනවා. සත්වයෝ කැමති වන්නේම ඇස්කන් ආසාදිය පිනවන්නමයි. පියදේ සමග එක් වන්නමයි. ඒ නිසා තමාගේ යයි සිතා ගන්නා ලද දරුපතේදී සතුටු වෙනවා. එතැන් පටන් ඒ දරුවාට තණ්හාවෙන් බැදී සිටින නිසා දරුවා නිසා කොතෙක් දුක් පීඩා ලැබුවත් ඒවා සැපයක් සැටියට දකින්නේ. නැතිනම් දරුවාගෙන් වින්දනය කරන්න බලාපොරොත්තු වෙන සැපේ වෙනුවෙන් අර මහා දුක් රස ඉවසා විඳ දරා ගන්නවා. එහෙත් මේ දුකක් ලෙස නොදකින්නේ අවිද්‍යාව නිසා. දුක්ඛේ අඥානං මේ දුක් රස මා විඳින්නේ මා තුළ ඇති තණ්හාව නිසා. කියා නොදකින්නේ අවිද්‍යාව නිසා. දුක්ඛ සමුදයේ අඥානං
එකතු වීමට ඇති තණ්හාව නිසා උපතේදී සතුටු වෙමින් තණ්හාවෙන් බැඳී ඇති නිසා වෙන්වීමට අකමැත්තෙන් මරණයේදී දුක් වෙනවා. හරිනම් උපතේදී සතුටු වීම නොව නොසතුටු වීමයි දුක් වීමයි කල යුත්තේ. අයියනේ මොහු මෙලවට මහා දුක් විඳිනයි ආවේ. මොහු නිසා මටත් දුක් විඳින්න වෙනවා. අවසානයේ මරණ දුකටත් පත් වෙනවා. එසේ දැකීම හරි දැකීමයි. අවිද්‍යාවේ අනික් පැත්ත වූ විද්‍යාව පහල කර ගැනීම. හැබැයි මේ වටහා ගැනීම නම් ඉතාමත් දුෂ්කරයි. ඒ නිසා තම අස්ඩොන් උපමාවෙන් ආර්ය සත්‍ය අවබෝධයේ දුෂ්කරතාවය තථාගතයන් වහන්සේ වදාළේ. මේ මහා දුකටද මහා බයකට හේතු වන මේ මරණය නිසා ඇතිවන බය හා දුක නැති කර ගන්නා වූ විදර්ශනා මාර්ගයේද අබින්හම් පච්චවෙක්කන සූත්‍ර වශයෙන් වදාළා. ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ගිහියෙක් හෝ පැවිද්දෙක් වන හැම දෙනා විසින්ම මම මරණයට පත්වන කෙනෙක් මරණයේ නොයික්ම වූ කෙනෙක් යනුවෙන් නිතර නිතර මරණ සතිය වඩන්නේ නම් තණ්හාවේම එක් අංශයක් වන ජීවිත මදේ නැති වෙලා තුනී වෙලා ජීවිතයේ පිළිබඳව සිත තුළ යටපත්ව ඇති ඇල්ම දුරු වෙලා දුකෙන් මිදෙන මාර්ගයට පිවිසෙන බව දේශනා කොට වදාළා. තත්ත කතමෝ සෝකෝ. ඒ දුක්ඛාර සත්‍යෙහි සෝකේන වෙති දුක කවරේද? ඥාති ව්‍යාසනේනවා පුට්ටස්ස. ඥාතීන්ගේ විනාශය නිසා ඇතිවන දුක්නම් ස්වභාවයෙන් සිතේ ගැටීමෙන්. භෝග ව්‍යාසනේනවා පුට්ටස්ස. භෝගයන්ගේ හෝ විනාශයෙන් ඇති දුක් ස්වභාවයේ හිතේ ගැටීමෙන්. රෝග ව්‍යාසනේනවා පුට්ටස්ස. රෝග නිසා නිරෝගී භාවය විනාශයෙන් ඇතිවන දුක සිතේ හට ගැනීමෙන්. සීල ව්‍යාසනේනවා පුට්ටස්ස. සීල විනාශය වී දුස්සීල බවට පත්වීම නිසා ඇතිවන දුක සිතේ ගැටීමෙන්. අඤ්ඤතරඤ්ඤතරේන ව්‍යසනේන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරේන දුක්ඛ ධම්මේන පුට්ටස්ස. එක් එක් විනාශ වීම නිසා ඇතිවන එක් එක් ආකාර දුක් ස්වභාවයේ සිතේ ගැටුණු කෙනාගේ සෝකෝ සෝචනා සෝචි තත්තං. ශෝකයක් ශෝක කරන බව, ශෝකයෙන් යුතු සිතක් ඇති බව. අන්තෝ ශෝකෝ අන්තෝ පරිශෝකෝ. හදවත ඇතුලේ ශෝක කරන බවක්, ඇතුළත නැවත නැවත ශෝක කරන බවක් වේද? චේතසෝ පරිඥායන සිත තුල දැවෙන බවක්. දෝමනස්සං නොසතුට සිත ඇති බවක්. ශෝක සල්ලං හදවතේ ඇලුණු ශෝක නැමැති උලක් වේද? අයං උච්චිති ශෝකෝ මෙය ශෝකයයි කියනු ලැබේ. මේ ශෝකය හරියට ගිනිදල් නොවන භාජනයක් තුල දැල්වෙන ගින්නක් වගේ. භාජනයේ ඇති ගිනිදල් නොපෙනුනාට රතු පාට වූ බඳුනහා දුම්මත වීම මිරිගුවක් මෙන් උණුසුම නික්මෙන හැටි දැකගත හැකිවක් මෙන් ශෝකයෙන් පෙළෙන කෙනාගේ මුහුණෙන් මලානික වූ ශරීර ස්වභාවයෙන් විමසිල්ලෙන් බලන කෙනාට දැකගත හැකි වෙනවා. මේ ශෝක ගින්නේ ඇති දරුණු දාහය දරාගන්න බැරි වෙන විට උමතු වීමක් හෝ දුවිනසා ගැනීම පපුවට ගසා ගැනීම බිම පෙරලෙමින් සමහර විට ඒ ශෝක ගින්නෙන්ම ලේ උණු වී කටින් හෝ ගුද මාර්ගයෙන් පිටවීම නැතිනම් ලේ ධාතුව දැවී සිත පැවැත්වීමට ඉඩ නොලබා ජීවසක්සේට පවා පත් වෙනවා. ඥාතියන්ගේ භෝගයන්ගේ ආදී දේවල අනිත්‍යතාවේ යථා ස්වභාවය වටගහාගත් කෙනාට ශෝක කළ යුතු දේහි ශෝක නොකර සිටීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම කිසිවෙකුට කිසිම දෙයකට තණ්හාවෙන් දැඩි බැඳීමක් ඇති කර නොගත්තොත් මේ ශෝක ගින්නෙන් දැවෙන්නේ නැහැ. තණ්හාය ජායති ශෝකෝ. තණ්හාවෙන් ශෝකය හටගන්නවා. තණ්හාය විප්පමුත්තස්ස නත්ති ශෝකෝ. තණ්හාවෙන් මිදෙන හොට ශෝකයක් නැත. තත්ත කතමෝ පරිදේවෝ. ඒ දුක්ඛාර සත්‍යෙහි වැළපීමේ දුක කවරේද? ඉහත ශෝකයට කියන ලද කාරණා මුල් කරගෙන ආදේවෝ පරිදේවෝ. ඇඬීමක් නැවත නැවත ඇඬීමක්. ආදේවනා පරිදේවනා අඬන බවක් නැවත නැවතත් අඬන බවක්. ආදේවි තත්තං පරිදේවි තත්තං.
අඩන නැවත නැවත ඇඳීම සිදු කරන සිත් ඇති බව වාචා පලාපෝ වචනයෙන් කී කියා වැළපීම විප්පලාපෝ විවිධ දේවල් කී කියා වැළපීම ලාලපෝ ලාලපන ලාලපිතත්ත දකින අයගේ සිත් කම්පා වන අයුරි අඳෝනා දෙමි නැවත නැවත හැඳීම එසේ හඬ නගන සිත් ඇති බවක් වේද අයං උච්චති පරිදේවෝ මේ හැඳීමේ දුකයි කියනු ලැබේ මේ අඬා වැළපීම සිදුවන්නේ ශෝකයේම වරදන අවස්ථාවේදී උපමාවෙන් දක්වතොත් භාජනය තුල දැල්වෙන ගින්න ගිනිදළ පිටතට මතුවීම වගේ ජීවිතවලින් බාහිර භෝගාදී වස්තුවලත් ඇති අනිත්‍යතාව යථා ස්වභාවය අවබෝධ කරගත් කෙනා අනන්‍ය වෙලපෙන්නේ නැහැ. ඥාති ව්‍යසනයේදී නොහැඬූ පිරිසක් තම එකම පුතු මැරුණු පසු කෑම වීම නොනවත්වා කරමින් සිටි වැඩ නොනවත්වා දරුවාගේ මලසිරුර දවමින් සිටි පිරිස වෙත ප්‍රමිණ කෙනාට නොහඬා සිටීමේ කරුණ පෙන්වා දුන්නේ මෙලෙසයි. සර්පයාගේ ස්වභාවය පරණ වූ සැව දුකසේ අමාරුවෙන් ගලවා සැවගෙන බලාපොරොත්තු නැතුව යාමයි. ඒ සැව අතහැර යන සර්පයා වගේ මැරී සිරුර අතහැර ගිය කෙනා ගැන හැඳීම නිෂ්ඵලයි. එබැවින් නොහඬා කළ යුතු දේ පමණක් කරමි. මේ පියතුමාගේ පිළිතුරයි. මේ දරුවා අම්මේ මං ඔබට දරුවෙක් වෙන්න එනවා කියා දනුන් දීලාවෙත් නැහැ. අම්මේ දැන් මං ඔබ අතහැරලා යනවා කියා කීවෙත් නැහැ. සසරේ ඇවිදගෙන ඇවිත් මව් කුසේ කලක් වැස මෙලව කලක් වැස පරලව ගියා. ආපු ලෙසම ගියා. ඉතින් මං හඬන්නේ කවුරු වෙනුවෙන්ද? මේ මවගේ පිළිතුරයි. මැරුණ සොයුරා වෙනුවෙන් ඇඬුවොත් මං කෙට්ටු වෙනවා. ඒ දැකලා මගේ නෑ හිතවතුන් දුක් වෙනවා. මේ සොයුරියගේ පිළිතුරයි. යමෙක් අහසේ ගමන් කරන හඳ ඉල්ලා අඬනවා නම් කිසිදා නොලැබෙන දෙයක්. එමෙන්ම මැරුණ කෙනා වෙනුවෙන් හැඬීමත් ඒ වගේ නිසා මං අඬන්නේ. මේ බිරිඳගේ පිළිතුරයි. යමෙක් වතුර ගෙනෙන කලයේ බිඳන පසු අඬනවා නම් මැරුණ කෙනා වෙනුවෙන් ඇඬීමත් ඒ හා සමානයි. ඒ නිසා මං අඬන්නේ නැහැ. මේ සේවිකාවගේ පිළිතුරයි. ඔබටත් මේ වගේ ඔබේ සිත මේ තත්වයට හදාගත හැකි නම් ඔබ මෙලවත් පරලවත් ජයගත් උතුම්ම බෞද්ධයෙක් වෙනවා. භෝග ව්‍යාසනයේදී සතට වූ සිටුවරයා අනාථ පින්ඩික සිටුතුමා මෙන් පෙර කාශ්‍යප බුදු සසුනේත් උපස්ථායක වූයේ සුමංගල සිටුවරයායි. එතුමා ඒ බුදුරජාණන් වහන්සේට කුටියක් සාදා පූජා කළා. එතුමා කෙරෙහි වෛරසිතක් ඇති කරගත් සොරෙක් එතුමා සිත් පීඩා ඇති එතුමාට සිත් පීඩා ඇති කිරීමට එතුමා වඩාමත් ප්‍රිය කරන ඒ බුදු කුටියට ගිනි තැබුවා. ඒ ආරංචි වී ඇතන්තාව එතුමා අත්පුති ගසා සිනාසුණා. තමාගේ විශාල ධනයක් වේදම් කළ මහත් සතුටින් පූජා කළ මේ කුටිය දැවි විනාශ වෙනවා දැකලා අත්පුති ගසමින් සිනාසෙන මෙතුමා ගැන පුදුම වී ළඟ සිටියෙක් ඒ ගැන විමසූ විට එතුමා කීවේ නැති වී විනාශ වී යන ධනය වැය කරලා මේ කුටි හදලා මං විශාල කුසලයක් කරගත්තා. වරක් මගේ ධනය නොනැසෙන ලෙස නිදහන් කළා. මට තවත් වතාවක් ධන නිදානයක් කරගන්න පුළුවන් කියලා නැවත පෙරටත් වඩා ඉතා හොඳින් කුටිය සකස් කරලා පූජා කරලා ඒ පින පළමුවෙන්ම අනුමෝදන් කළේ කුටිය ගිනි තැබූ සොරාට. තත්ත කතමන් දුක්ඛං. ඒ දුක්ඛාර සත්‍යෙහි දුක යනු කුමක්ද? යං කායිකං අසාතං. මේ කය පිළිබඳව අමහිරි වූ කායිකං දුක්ඛං. කයේ හටගන්නා වූ දුකක්. කාය සම්පස්සදං. කයේ ගැටෙන ස්පර්ශයෙන් හටගන්නා වූ අසාතං දුක්ඛං වේදිතං විඳිය යුතු අමහිරි දුකක්. කාය සම්පස්සජා අසාතා දුක්ඛා වේදනා. ශරීරයේ ගැටෙන දේ අනුව ඇතිවෙන අමහිරි දුක් විඳීමක් වේ නම් ඉදං උච්චති දුක්ඛං මේ දුක යයි කියනු ලැබේ. උපන්දා පටන් මේ වනතුරු අප මොනතරම් කායික දුක් විඳලා තිබෙනවද? මරණතුරු තව කොතෙක් විඳින්න වේද? මරණයෙන් පසු නැවත කොහේ උපදීද? කොතෙක් දුක් විඳින්න වේද? එහි සීමාවක් නම් නැත. බණ අසන්නහා භාවනාවට වාඩි වෙන ඔබට දැනෙන අමහිරි කායික දුක් දුක මේ තමා දුක්ඛ සත්‍යය ආબોධ නොකර නැගිට යාමෙන් ඔබ කරන්නේ දුක සැඟවීම නොවේද?
මෙලෙස මුළු ජීවිතය පුරාම ඉරියව් මාරු කිරීම අත්තා වූ මහා දුක తాවකාලිකව යටපත් කිරීම හැර දුකෙන් මිදීමක් නොවේ අපි හැමවම සැපයට කැමති ඒ නිසා සැප හොයනවා ඒ සැප ලබන්න දුක් විඳිනවා ඒ සැපට තණ්හාවෙන් ඇලුම් කරන නිසා දුක් විඳ විඳ සැපම සොයනවා ලැබූ සැප විඳිනවා අනිත්‍ය නිසා ඒ සැප නැති වී යනවා ලැබූ සැප නැති වී යාමත් දුකක් අවිද්‍යාව නිසා වැටෙන්නේ නැහැ තත්ත කතමන් දෝමනස්සං ඒ දුක්ඛ ආර සත්‍යයේ දොම්නස කුමක්ද යම් චේතසිකං අසාතං චේතසිකං දුක්ඛං යම් සිත පිළිබඳ වූ අමහිරි දුකක් වේද චේතෝ සම්පස්සජං අසාතං දුක්ඛං වේද ිතං යම් සිතෙහි හටගත් විදිය යුතු දුකක් චේතෝ සම්පස්සජා අසාතා දුක්ඛා වේදනා සිතේ ගැටීම නිසා ඇතිවන අමහිරි දුක් වේදනාවක් වේද ඉදං උච්චති දෝමනස්සං මේ දොම්නස හේවත් දුක් සහිත සිත ඇත්තේ නම් වේ තත්ත කතමෝ උපායාසෝ දුක නමැති ආර සත්‍යෙහි සුසුන්ලෑම නම් වූ දුක් ස්වභාවය කුමක්ද ශෝක පරිදේව දුක් ඇතිවීමට හේතු වෙන කරුණම සුසුන්ලෑමට හේතු වෙනවා පළමුවෙන් ඇති වෙනවා ශෝකය එය දරා ගන්න බැරුව වැඩි වෙන විට අඬා වැළපෙනවා අඬා වැළපිලා වෙහෙසටපත් වුනාම තවදුරටත් අඬන්න බැරිව සුසුම්ලනවා ඒක හරියට භාජනයක් තුළ දැල්ලූ ගින්න ගිනිසිලු උරට නැග තවදුරටත් ඒ ගිනිදල උරට එන්න බැරි වෙන විට ඇතුළේම දැල්ලි දැල්ලුවේ හිස් භාජනය නොබිදී රස්ණයෙන් තැවෙනවා වගේ සමහර විටේ රස්ණයේ අධිකකම නිසා භාජනයේ පිපිරී විනාශුකෙන් යනවා වගේ හදවතේ ඇතිවන ශෝකය උග්‍ර වෙලා අඬා වැළපිනා ශෝකයේම උච්චතම අවස්ථාව වන සුසුම්ලෑමට පැනුනහම සමහර අය පපුව පිලා මැරෙනවා කියන්නේ ඒකයි. තත්ත කතමෝ අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ. ඒ සත්‍යක් වූ දුකෙහිම අප්පියන් සමග එක්වීමේ දුක කවරේද? ඉද යස්සතේ හොಂತಿ අනිට්ටා අකන්තා අමනාපා රූපා සද්දා ගන්ධා රසා පොට්ටබ්බා. මේ ලෝකයේ නරක වූ සිතර්පිය නැති වූ අකමැති වූ රූප ශබ්ද ගඳ නීරස පොට්ටබ්බ වේද ඒවා ඒවා පනස්සතේ හොಂತಿ අනත්ත කාමා අහිත කාමා අපාසු කාමා අයෝගක් හේම කාමා යමෙකුට අනර්ථය කැමැති අහිත කැමැති අපහසුතා කැමැති ගුණධර්ම කුසලයන් යෙදෙනවට අකමැති යා තේසං සංගති සමාගමෝ සමෝදානං මිස්සී භාවං යම් ඒ අය සමග එක්ව යාමක් එක්ව ඒමක් එකතු වීමක් මිශ්‍ර වීමක් වේද අයං උච්චති අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ මෙය අප්පියං සමග එක්වීමේ දුකයයි කියනු ලැබේ තත්ත කතමෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ ඒ දුක්ඛ ආර සත්‍යෙහි පියයන්ගින් වෙන්වීමේ දුක කුමක්ද යමකට මේ ලෝකයේ හොඳ වූ සිතට පිය වූ කැමැති වූ රූප ශබ්ද සුවත රස ස්පර්ශ වේද යමකට දියුණුව කැමති හිතවත් වූ සැපය කැමති වෙන මාතාවා පිතාවා භ්‍රාතාවා භගිනීවා මිත්තා මච්චාවා ඥාති සාලෝහිතාවා මව හෝ පියා හෝ සහෝදරයා හෝ සහෝදරිය හෝ යහළු මිත්‍රයෝ හෝ ඥාතිලේනයෝ වෙද්ද ඒ අය සමග එක්ව යාමක් එක්ව ඒමක් එක්වීමක් මිශ්‍ර වී වාසය කිරීමක් නොවේද මෙය පේයන්ගෙන් වෙන්වීමයයි කියනු ලැබේ. එතකොට මේ ලෝකයේ හොඳ පමණක් නෑ හැම දෙයකම දෙපැත්තක් තිබෙනවා වගේ හොඳ නරක කියා දෙකොටසක් මේ ලෝකයේ පිරී පවතිනවා. ඒ නිසා කාටවත් හොඳ අය සමගම එක්වීමක් හෝ නරක දෙයින් නරක අයගෙන් වෙන්වීමෙදී ඉන්නට බෑ. ඒ සඳහා ලෝකයෙන් එතෙර විය යුතුමයි. උප්පත්ති මරණ වගේ හොඳ දේ හැමෝටම හොඳ වන්නේ නැ නරක දේ හැමෝටම නරක වන්නේත් නැ කෙනෙකුට හොඳ දේ තව කෙනෙකුට නරකයි කෙනෙකුට නරක දේ තව කෙනෙකුට හොඳයි බෞද්ධයාට පිය වූ දේ මෙසදට අබෞද්ධයාට අප්‍රියයි මිනිසාට අප්‍රිය වන අසූචි සුනකයාට පියයි පව්කාරයාට පව්කාරයා පියයි පුණ්‍යකාමීන් අප්‍රියයි මේට හේතුව නම් කැමැත්ත හා අකමැත්තයි ඇලීම හා ගැටීමයි ඇලීම ලෝභයයි ගැටීම දේශයයි එසේ වීමට හේතුව මුලාව හෙවත් මෝහයයි
හොඳට නුවණින් විමසා බලන විට අප්‍රිය සංපයෝග දුකක් ප්‍රිය විප්‍රයෝග දුකක් ඇතිවන්නේ ඇලීම හෙවත් තණ්හාව නිසාම බව වැටහෙනවා. කිසිම කෙනෙකුට කිසිම දෙයකට ප්‍රිය නොවේ නම් කිසිම දෙයක් කිසිම කෙනෙක් අප්‍රිය නොවන මදහසිත පුරුදු කරන්නේ නම් මේ දුක ඇති වෙන්නේ නැහැ. පියතෝ ජායති සෝකෝ යනුවෙන් වදාළේ නිසයි. රහතන් වහන්සේලාට ප්‍රිය අප්‍රිය භාවයක් නැති නිසා උන්වහන්සේලාට ප්‍රිය විප්‍රයෝග දුකක් හෝ අප්‍රිය සංපයෝග දුකක් නැහැ. රාග දේශ මොහ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස අප්‍රියෙහි සංපයෝග ප්‍රියෙහි ප්‍රයෝග යම් පිච්ඡන්න ලැබති. රාග නැමැති ගින්න, ද්වේෂ නැමැති ගින්න, මෝහ නැමැති ගින්න, ඉපදීම, ලෙඩවීම, දිරීම, මරණය, ශෝක කිරීම, ඇඬීම, කායික දුක, මානසික දුක, සුසුම් ලෑමේ දුක, අප්‍රිය දේහ අප්‍රිය අය සමග එක්වීමේ දුක, ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක, මේ කියන කෙලෙස් ගිනිහා සංසාර දුක් විනිවලින් පෙළෙන මේ සත්වයාට ගැලවීමක් නැතිව මිදීමක් නැතිව උපදිමින් මැරෙමින් යන මේ සංසාර ගමනේ කල්පයක් තුළ මරණයට පත්වීමෙන් පසු ඉතුරු වූ ඇටසැකිලි රස කළා නම් විනාශ නොවුනා නම් රජගහන වර තිබෙන වේපුල්ල පර්වතයේ තරම් විශාල ගොඩක් වෙන බව පබ්බ තූපම සූත්‍ර දේශනාවෙන් වදාළා. තවද මේ දුක සංසාරයේ මවන වූ පියාන වූ දුවන වූ පුතාන වූ සොයුරාන වූ සොයරියන වූ කෙනෙක් සොයාගත නොහැකි බවද මේ දුක සසර ගමනේ මව වෙනුවෙන් පියා වෙනුවෙන් දුව වෙනුවෙන් පුතා වෙනුවෙන් සහෝදරයා වෙනුවෙන් සහෝදරිය වෙනුවෙන් ඥාතීන් වෙනුවෙන් හා රෝග පීඩාවලින් වස්තු විනාශ වීම නිසා හැඬීමෙන් වැගුරුණු කඳුළු මේ සාගර ජලයටත් වඩා අධිකයි. තවද මුළු දඹදිව තිබෙන තනලි අතු සියල්ල එකතු කර අඟල් හතරේ කෑලි වලට කපා මේ මගේ අම්මා අම්මාගේ අම්මා ආදී වශයෙන් තැබුවහොත් ඒ තනලි අතු ඉවර වෙනවා. එහෙත් මව් පරම්පරාව අවසන් වන්නේ නැහැ. මේ මහා පොළොව මසංගට තරමට ගුලි කරලා මේ මගේ පියා පියාගේ පියා ආදී වශයෙන් තැබුවහොත් මහ පොළොව ඉවර වෙනවා. එහෙත් පිය පරම්පරාව අවසන් වන්නේ නැහැ. එමෙන් මදිකු සසරේදී මව්වරුන්ගේ තනවලින් උරා බිව් කිරි මහා සමුද්‍රයේ ජලයට වැඩි. එමෙන් මේ දිකු සංසාර ගමනේදී ගවයන් වී මීමුන් වී මුවන් වී ඌරන් වී එළුවන් වී කුකුලන් වී බැටළුවන් වී සොරුයයි අල්ලාගෙන බෙලි කැපීමෙන් වැගුරුලේ මහා සාගරයේ ජලයට වඩා අධිකයයි අනමතග්ග සංයුත්ත දේශනාවේදී වදාළසේක. අවිද්‍යාවෙන් වැසී ඇති නිසාම ඕවාමන බුරුදැයි සිතනු ඇත. අබ උපමාව දිගපලල උස යොදුනක් වූ ලෝහ පවුරෙන් වට වූ නුවරක් අබවලින් පුරවා වසර 100කට එක අබඩේ බැගින් ඉවත් කළ විට ඒ සියල්ල අවසන් වුණත් කල්පයේ කාලය අවසන් නොවේ. බමුණෙකුගේ පැනයට වදාළ වැලි උපමාව දඹදිව ඇති විශාලම ගංගාවක් වන ගංගා නම් ගඟේ වැලි කැටවලට වඩා ඉක්මගිය කල්පාදිකයි. භික්ෂුවන්ගේ පැනයකට වදාළ සිහි කිරීමේ උපමාව වසර 100ක් ජීවත් වෙන ශ්‍රාවකයන් 4 දෙනෙක් දවසකට කල්ප ලක්ෂය බැගින් සිහි කරමින් වසර 100 ගෙවි ගියත් ඉක්මනා වූ කල්ප සිහි කරලා ඉවරවන්නේ නැ යනුවෙන් ඒ අනමතග්ග සංයුක්තයේදීම වදාලා මේ අනු ඉහත ඇති උපමා වලට අනුව දිගු සසරේ විඳ දුක් රස සිතාගත හැකි නේද? බුදුරජාණන් වහන්සේගේ දනම මහපලව වගේ නම් අපේ දනම අබෑටයක් තරම් වේ. තත්ත කතමන් සංකිට්ඨේන පංචඋපාදානස්කන්ධා දුක්ඛ. කෙටියෙන් උපාදානස්කන්ධ පහේ දුක කවරේද? පංච උපාදානස්කන්ධයේ තේරුම නිවැරදිව වටහා ගත යුතුය. පංචස්කන්ධයේ එකක්, පංච උපාදානස්කන්ධයේ එකක්. බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට ඇත්තේ පංචස්කන්ධය. රූප නම් වූ මේ ශරීරය, වේදනා නම් වූ වින්දනය, සංඥා නම් වූ හැඟීම්, සංඛාර නම් වූ සිතවිලි, විඥාන නම් වූ සිත් උන්වහන්සේලා මේ පහට ඇලීමක් බැඳීමක් නැහැ. රහතන් වහන්සේලා ප්‍රකාශ කර තිබෙන්නේ මම මරණය කැමති වන්නේත් නැහැ. ජීවිතය ගැන සතුටු වන්නේත් නැහැ. එහෙත් මේ ජීවිතයේ මිදීම සිදුවෙන කාලය පමණක් බලාපොරොත්තු වෙනා යනුවෙන් දිනක් තමන්ට බොරු චෝදනාවක් කළ භික්ෂුන් වහන්සේ නමකට
සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ හා සංඝ පිරිස මැද සීහනාද පවත්වමින් වදාළේ මම මේ කය පරිහරණය කරන්නේ බෙල්ලේ ඇතුණු සර්පකුණක් වගේ කියලා. සර්පකුණක් බෙල්ලේ තිය ඇති කෙනෙක් සිතන්නේ හැකි ඉක්මනින් ඒ ඉවත් කරලා නාලා පිරිසිදු වෙන්නයි. ඒ වගේ නික්ලේශී උතුමන් මේ ශාරීරිය දකින්නේ විදිහටයි. ඒ නිසා උන්වහන්සේලාට මේ ජීවිතය කෙරේ ඇලීමක් බැඳීමක් නැති නිසායි උන්වහන්සේලාට ඇති ජීවිතය පංචස්කන්ධයක් වෙන්නේ. උපාදාන කියන්නේ දැඩි ලෙස අල්ලා ගැනීම බැඳීමයි. ඔබ දැක ඇති කබරගොයි යම් ගොදුරක් අල්ලා ගත හොත් ඌට කොතෙක් ගැසුවත් ඒ ගොදුර අතහරින්නේ නැහැ. තදින් අල්ලාගෙන ඉන්නවා. ඒ නිසා පහර දීම නිසා අතපය වලිගය කඳ තුවාල වී තැලිලා දැඩි දුක් විඳිනවා. සමහර විට මැරුම් කනවා. උපාදානය කියන්නේ එවැනි දෙයක්. ඒ නිසා කෙලෙස් සහිත සත්වෝ ජීවිතවලට තෘෂ්ණාවෙන් තදින් ඇලුම් කරනවා, බැඳී සිටිනවා. ඒ නිසා මේ ජීවිත පරිහරණය කිරීම දුකක් වෙනවා. රහතන් වහන්සේලාට පංචස්කන්ධයක් වන ජීවිතය කෙලෙස් සහිත සත්වයන්ට පංච උපාදාන ස්කන්ධයක් වෙනවා. කෙලෙස් සහිත සෑම දෙනාම රූපයට බැඳිලා, වින්දනයට බැඳිලා, හැඟීම් වලට බැඳිලා, නොයෙක් සිතුවිලි වලට බැඳිලා, සිත් වලට බැඳිලා දුක් විඳිනවා. මේ ජීවිත පවතින්නේ සතර වැදෑරුම් ආහාර නිසා. කනබන ආහාරයෙන් රූපකය හෙවත් ශරීරය වැඩමින් පවතිනවා. ස්පර්ශය ආහාර කරගෙන ස්පර්ශය නිසා වින්දනය පවතිනවා. චේතනා ප්‍රදාන වූ සිතවිලි ආහාර කරගෙන සිතවිලි නිසා විඥානය පවතිනවා. විඥානයේ හෙවත් සිත ආහාරයක් කරගෙන සිත නිසා නාම රූපණං ගුමේ ජීවිතය පවතිනවා. ඒ නිසා ශරීරයට ආහාර පාන ලබා දෙන්න, සැප වින්දනයට සැප ස්පර්ශය ලබා දෙන්න ඇති කර ගන්නා විවිධ චේතනා විවිධ අදහස් සිතවිලි විවිධ ආකාර සිත් අනුව පංච උපාදාන ස්කන්ධෝමේ ජීවිතය පවත්වන්න සෑම දෙන අප්‍රමාණ දුක් විඳිනවා. ඒ නිසා ඉපදීම ආදී විවිධ දුක් පෙන්වා දී භාග්‍යවතුන් වහන්සේ අවසානයේදී සංකිට්ඨේන පංච උපාදාන ඛණ්ඩා දුක්ඛ යනුවෙන් වදාලා යම්කිසි දාන පින්කමකදී බොහෝ දෙනෙක් බත්ම ගෙනාවොත් හැමෝගේම දානය ගන්නත් ඕනේ. එහෙම දානය ගන්න ගියොත් ස්වාමින් වහන්සේලාගේ පාත්‍රයේ ඉඩමදි වී පිරී ඉතිරිලත් යනවා. වෙලාවත් මදි වෙනවා. ඒ නිසා කරන්නේ සෑම වාදනයේම බත් වලින් ටික ටික මිශ්‍ර කර එක් වාදනයකට ආරම්භ දෙන එකයි. ඒ විට හැම දෙනාගේම බත් දාණය ගත්තා වෙනවා. මහා සාගරයේ ජලය උතුරෙන් දකුණෙන් ලංකාවෙන් ඉන්දියාවෙන් වෙනත් රටවලින් වෙන වෙනම අරගෙන පරීක්ෂා කරෙහි ජලයේ රසය පෙන්වා දෙන්න ගියොත් ඒ ඉතාමත් බැරෑරුම් කාර්යයක්. එනිසා මොහොතේ එක ජල බිඳුවක් විමසා රස දැනගෙන මුළු සාගරයේම ජලය ලුණු රසයි කියා පෙන්වන්නාක් මෙන් තථාගතයන් වහන්සේ ප්‍රකට වූ ජාති ජරා මරණ ආදී ප්‍රධාන දුක් පෙන්වා දී සියල්ල කැටිකර කෙටියෙන් පහක් වූ පාදාන ස්කන්ධයම දුකයයි වදාලා. දිගු සසර ගමනේ අතීතයේත් අනාගතයේත් වර්තමානයේත් පවත්නා දුක විස්තර කරන්න ගියොත් එය කියා අවසන් කරන්න නොහැකි. එබැවින් නුවණස පාදා මේ මහා දුක අවබෝධ කෙරෙත්වා. ජාති දරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස අප්පිය සංප්‍රයෝග පිය විප්‍රයෝග යම් පිච්චන් නලබෙත තම්පි දුක්ඛං යයි ලෝක විවහාර සම්මුති දේශනාව කළ අතර සංකිට්ඨේන පංචපාදානක්ඛන්ධා දුක්ඛා යනුවෙන් පරමාර්ථ දේශනාව කළසේක. මෙසේ සියලු ජීවිත මහා දුක් රසකි. මෙවැනි දුක් දෙවියෙක් බ්‍රහ්මයෙක් මැව්වාද නැතිනම් අහේතුක ඇති වුණාදැයි විමසා බලන කල්හි ඒට ඇත්තා වූම හේතුව දුටුසේක. ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං. මහණෙනි, මේ දුක් ඇති කිරීමේ හේතුව වන ආර්ය සත්‍යයයි. යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తత్ర తత్రా විනන්දිනී සෙය්‍යති ඉදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. පුනර්භවය ඇතිකරන නන්දි රාග සමග ඇති වූ තන සතුට වෙන කාමයන් අරමුණු කළා වූද භවයන් අරමුණු කළා වූද භවයන් අරමුණු කළා වූද යම් මේ තෘෂ්ණාවක් වේද එයයි. පෝනෝ භවිකා තණ්හාවේ ස්වභාවය නම් නැවත නැවත කාම භවයේ හෝ රූප භවයේ හෝ අරූප භවයේ හෝ උපත ලබා දීමයි. නන්දි කියන වචනේ තේරුම් දෙකක් තිබෙනවා.
එකක් තණ්හාව අනෙක සතුට සමුදය සත්‍ය දේශනා පෙළේ ඒ දෙකම තිබෙනවා නන්දි රාග තෘෂ්ණාවෙන් ඇලීම සතුට වීමෙන් ඇලෙවීම පුතත්ජන සිත පිය අරමුණේ ඇලෙනවා බැඳෙනවා වගේම සතුට වෙනවා පිය රූපං සාත රූපං එත්තේ සා තණ්හා උපජ්ජමාන උපජ්ජති එත් නිවසමාන නිවසති යනු වදාලේ එයයි తత్ర తత్రాభి నందిని తత్ర తత్ర කියන්නේ ఏ ఏ తంగ වල කුමන తంగ වලද යම් තැනක උපන්නානම් ඒ උපන් තැන සතිපට්ඨාන සූත්‍රයේදී මේ තණ්හාව උපදින ස්ථාන 60ක් දේශනා කොට වදාළා නන්දිනි නම් සතුට වෙන බවයි සතුටෙන් බැඳෙන බවයි පිය රූපයටත් බැඳී සතුට වෙනවා ශබ්දයටත් බැඳී සතුට වෙනවා වින්දනයටත් බැඳී සතුට වෙනවා හැඟීම් වලටත් බැඳී සතුට වෙනවා අසටත් බැඳී සතුට වෙනවා කනටත් බැඳී සතුට වෙනවා බුදුරජාණන් වහන්සේගේ කාලයේ එක් තරුණියකට තරුණියක් ඇලුම් කළා ඇය මහණ වෙලා රහත් වුණත් පස්සෙන් ආවා ඒ තෙරණින් වහන්සේ ආවාද කළා දැන් මගේ පස්සෙන් ඇවිත් වැඩක් නැහැ මේ දැස් ලස්සන තරුණියන් අදරත් නේපාලයේ ගිය කෙනෙකුට දැකගත හැකි මගේ පස්සෙන් එන්නේ ඇයි කියලා තෙරණිය කීවේ ඔබේ ඔය ලස්සන ඇස් දෙකට අස්තික නිසා මං ඔබ වෙත බැඳී බැඳී මාත හගන්න බැරි වෙයි එන්නේ කියලා. ඒ තෙරණින් වහන්සේ ඇස ගලවා දුන්නා. එයින් සංවේගයට පත් වෙලා වැදලා සමාර අරන් ආපසු ගියා. මේ තෘෂ්ණාවේ ස්වභාවය මෙන්ම නිකෙලස් උතුමන්ගේ මේ කයට බැඳීමක් නැති බව මෙයින් පෙන්වුම් කරනවා. මේ තෘෂ්ණාවේ අනෙක් ස්වභාවය තමා යම් තැනක උපන්නා නම් ඒ උපන් භවයට ඇලුම් කිරීම. අසූචි මඩ පණුවන් අපවිත්‍ර දෙය පිළිකුල් කරමින් රසබදුන් අනුභව කරමින් ලස්සන ඇඳුම් ඇඳ සුව යහනක නිදාගත් දෙවියෙක් මිනිසෙක් මැරි ඌරෙක්ව හෝ සුනකෙක්ව උපන්නොත් එදාට කලින් පිළිකුල් කළ අසූචි මඩ පණුවන් අපවිත්‍ර දෙයට ඇලුම් කරනවා ඒ වයින් සතුට වෙනවා කලින් පිය කළ ඇඳුම් සුව යහන් පිළිකුල් කරනවා එක් රජ කෙනෙකුට ප්‍රියමනාප සුරූපි බිසවක් සිටියා ඇයට රදින් ඇලුම් කළා එක කාලයේ මරණයට පත් වුණා. ඇගේ වියෝවෙන් කම්පිත වූ රජතුමා මලසිරුර කුරුණ වෙන ලෙස බෙහෙත් ගල්වා ඒ දෙස බලබලා තම කාමරයේම තබාගෙන ශෝක කරනවා. මේ බව දැනගත් රිද්දි බලය ඇති තවුස්තුමෙක් ඇය උපන් තැන පෙන්නවා. රජ උයනේම කුරුමිනි දේනුවක් වී ඉපදිලා කුරුමිනියක් සමග ගොමගුලියක් පෙරලාගෙන යනවා. තවුස්තුමා රිද්දි බලයෙන් කතා කරවල ඇහුවා ඔබ ගිය ආත්මේ කවුද මේ රජතුමාගේ අගමෙහසියයි ඔබ රජතුමාට ආදරයෙන් ප්‍රියභාවයෙන් සිටියාද ඔව් දැනුත් ඔබ රජතුමාට ප්‍රිය කරනවාද නැහැ මට දැන් ඔහුගෙන් වැඩක් නැ මේ මගේ පිය සැමියා කියමින් ගම බෝලේ පෙරළමින් කුරුමිනියා සමග ගියා මහා පිනති සාලිය කුමාරයාගේ සිතේ ඇති වූ තෘෂ්ණාවෙන් සැඩල් තරුණියකට සතුටින් බැදී රජකම අහිමි කරගත්තා මේ තමා කාම තණ්හාවේ ස්වභාවය මේ කාම තණ්හාවෙන් උමතු වන සත්වයෝ කියා නිම කල නොහැකි මහා දුක්වලට පත් වෙනවා සිටු මැදුරක මහා සම්පත් වින්දනය කළ පටාචාරා සේවකයා සමග පැනගොස් කටුක දුක් විඳේ කාම තණ්හාවේ උමතු වෙන භව තණ්හාවෙන් උමතු වෙන අය මතු හොඳ ආත්ම පතපතා කුසල් කරමින් සසර දික් කරගෙන නිමක් නැති සංසාර දුක් විඳිනවා තවද මේ තණ්හාව මිත්‍යා දෘෂ්ටිය සමග එකට යෙදෙන ධර්මයක් නිසා සදාකාලික දේවත්වය බ්‍රහ්මත්වයේ පතපතා බොහෝ පව්කම් කරමින් කයට සිතර දැයි දුක් දෙමින් මෙලව පරලව දෙකේම අප්‍රමාණ දුක් විඳිනවා මෙසේ භවය සදාකාලිකයි කියා ගන්නා ලද ශාස්වත දෘෂ්ටිය සමග යෙදුණු තණ්හාව භව තණ්හාවයි මරණින් පසු යලි උපතක් නැ මේන් සියල් අවසන් මරණතුරු සැප විඳිය යුතුයයි වරදවා ගන්නා උච්ඡේද දෘත්‍ය සමග යෙදෙන තණ්හාව විභව තණ්හාවයි කෑවේ මොනවාදයි අසූ කෙනෙකුට ව්‍යංජන සමග වත් කාලා පළතුරු අතුරුපස කෑවත් ව්‍යංජන පළතුරු ගැන නොකියා ප්‍රධාන දේ නිසා වත් කෑවා යයි කියන්නාසේ ප්‍රධාන හේතුව වන බැවින් සියලුම සූත්‍ර දේශනාවල තණ්හාව සමුදය සත්‍ය වශයෙන් වදාලත් වෛද්‍යවරයෙක් රෝගියෙකුගෙන් වැළඳී ඇති බඩේ රෝගයට හේතු සොයා බෙහෙත් දීම සඳහා කෑවේ මොනවාදැයි ඇසූ විට අනුභව කළ සියල්ල නොකියා බත් පමණක් කෑ බව කීවොත් නියම බෙහෙත දීමට නොහැකි වන අතර
කනලද සියලු දේ කීවොත් හේතුව දැනයට සුදුසු බෙහෙත දී රෝගියා පහසුවෙන්ම සුව කළ හැකි. එමෙන්ම තණ්හා අකුසල මූලයක් නිසා දුක ඇති වෙනවා. කුසල් කරලා දේව බ්‍රහ්ම ජීවිත ලබන්න ඕනෑ කියා ඒ වාට ඇලුම් කරමින් සසරෙන් නැමිදී සසර ගමන දික් කරගෙන දුකට පත්වෙන නිසා තුන් භවයේම ඇත්තේ తాවකාලික අස්තිර සැපක් හා දුකෙන් යුක්තව පෙන්වා දී සංසාර රෝගයට ප්‍රතිකාර කිරීමට පහසු වන අයුරින් භවගාමී කුසල්ද සමුදය සත්‍ය වන බව පෙන්වා දෙමි. පරමාර්ථ වූ අභිධර්ම දේශනාවේදී සමුදය සත්‍ය පස්සාකාරයෙන් වදාළා. තත්ත කතමෝ දුක්ඛ සමුදයෝ තණ්හා. දුක්ඛ සමුදය කවරේද? තණ්හාවයි. තණ්හාච අවශේෂ කිලේසාච තණ්හාවහ ඉතිරි කෙලෙස්. තණ්හාච අවශේෂ කිලේසාච අවශේෂ අකුසල ධම්මා. තණ්හාවත් ඉතිරි කෙලෙස්සා ඉතිරි අකුසල ධර්ම. තණ්හාච අවශේෂ කිලේසාච අවශේෂ අකුසල ධම්මා තීනිච කුසල මූලානි සාසවානි. තණ්හාව ඉතිරි කෙලෙස් ඉතිරි අකුසල ධර්ම ආශ්‍රව සහිත කුසල් මූල තුන. තණ්හාච අවශේෂ කිලේසාච අවශේෂාච අකුසල ධම්මා තීනිච කුසල මූලානි සාසවානි අවශේෂාච සාසවා කුසල ධම්මා. තණ්හාවද සසු කෙලෙස්ද සසු අකුසල ධර්මද ආශ්‍රව සහිත කුසල මුල් තුනද සසු ආශ්‍රව සහිත කුසල ධර්ම. සමුදය සත්‍යයේ මෙම පස් ආකාරය ආબોධ කරගන්න නම් ආශ්‍රව ධර්ම පිළිබඳව දැනගත යුතුයි. කාමාශව, භවාශව, ditthාශව, අවිජ්ජාව, අවිජ්ජාශව කියා ආශ්‍රව ධර්ම හතරක්. මෙහි කාමාශව නම් කාම සම්පත් පිළිබඳව ඇති කිදු බවයි. භවාශ්‍රව නම් නැවත නැවත උපදෙමින් භව සම්පත් විදීම ලැබෙති ගිජුක විජු බව කැමැත්ත. ditthāsava නම් සදාකාලික දේවත්වය බ්‍රහ්මත්වයක් ඇතැයි ඒ අමරණීය තත්වයට පත්වෙන්න ඕනෑ ආදී වශයෙන් පැවති මිත්‍යා දෘෂ්ටියයි. අවිජ්ජාසව නම් ආර්ය සත්‍ය නොදැනීමමයි. ආර්ය සත්‍ය දන්නේ නම් කාම සැප කාම රූප අරූප තුන් භවයම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ආબોධ වෙනවා. එය නොදැනීම නිසාම නিত্য වූ භව සම්පත් පතා කුසල් කරනවා. මේ කියන ආශ්‍රව ධර්ම මුල් කරගෙන සිතේ උපදින අලෝභ අදෝස අමෝහ තුන කුසල මූලයි. ආශ්‍රව ධර්මයන්ගේ බලපෑම හේතු කරගෙන කරන භවගාමී කුසල් සාසව කුසල ධර්මම් වෙනවා. තත්ත කතමන් දුක්ඛ නිරෝධං අරිය සත්‍යං. දුක් නැති කිරීම නම් වූ ආර්ය සත්‍ය කවරේද? යෝ තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ය අනාලයෝ. ඒ තණ්හාවගේම ඉතිරිවක් නැතුව දුරු කිරීමක්, අතහැරීමක්, බැහැර කිරීමක්, මිදීමක්, වාසය පිණසෙදු ඉඩන තැබීමක් වේද? එය නිරෝධාර්ය සත්‍යයයි. යතාපි මූලේ අනුපන්ද වේදල් හේ චින්නෝ පිරුක්ඛෝ පුනරේවරුහති එවං පිතංහානුසයේ අනුහතේ නිබ්බත්තති දුක්ඛමිදං පුනප්පුනං. යම්සේ මුල ශක්තිමත් නොනැසී තිබෙන තුරු ගස කැපුවත් නැවත දළු දමා හැදෙනවා. එමෙන් තණ්හා අනුසය සිත තුළ යටපත්ව රැඳී තිබෙන තුරු නොනසන තුරු මේ පංචස්කන්ධ නම් වූ ජීවිත දුක නැවත නැවත හට ගන්නවා. මේ උපමාවේ හැටියට ගස දුක්ඛ සත්‍ය නම් මුල සමුදය සත්‍යයයි. ගසේ මුල තිබෙද්දී ගසේ අතුවිති කොතෙක් කපා දැම්මත් මුල නිරුපද්‍රිත නිසා නැවත නැවත දළුලා වැඩෙනවා. එමෙන්ම බඩගිනි පිපාසයට ආහාර පැන් ලබා දෙනවා. සීත උණුසුමට ඇඳුම් ඇඳීම පෙරවීම කරනවා. පෙනීම දුර්වල වෙන්න කණ්ණාඩි පළඳිනවා. කෙස් පැහැෙන විට කළු පාට කරනවා. දත් හැලෙන විට කෘතිම දත් දානවා. රිදුම් කැක්කුම් එන විට ඉරියව් වෙනස් කරනවා. උණුසුම වැඩි වෙන විට සිසිල සොයනවා. සිසිල වැඩි වෙන විට උණුසුම සොයනවා. සිරුර ගඳ ගසන විට සෝදනවා, නානවා, සුවඳ ගල්වනවා. ඇස පිනවන රූප ලබා දෙනවා.
කන පිනවන ශබ්ද ලබා දෙනවා නාසය පිනවන සුවඳ ලබා දෙනවා දිව පිනවන රස ලබා දෙනවා කය පිනවන පහස ලබා දෙනවා මේ සියල්ල දුක නැති කරන්න කරන පිළියම් මේවා తాවකාලික නිසා කොතෙක් පිළියම් කළත් නැවත ඒවා වෙනස් වෙනවා වෙනස් වන විට දුක් වෙනවා ලෙඩ නැවි ඉන්න පිළියම් කරනවා නමුත් ලෙඩ වෙනවා එවිට දුක් වෙනවා උපන්දා පටන් කය පෝෂණය කෙරුවා අවශ්‍ය දේ ලබා දුන්නා සිත පිනෙව්වා ඇති වුණාද නැහැ නාකි වුණා කියන්නේ කලින් කලේ කල කී දේ කරන්න කියන්න බැරි වීමයි එවිට දුක් වෙනවා මෙසේ ඇතිවීමක් නැත්තේ ඒ වාට ඇති ආශාව නිසායි ආශාව සංස් සුදරේ නැතිවම මරුණා මුළු ජීවිතයම කලේ తాවකාලික පිළියම් කිරීම වශයෙන් අතුයිති කපා දැමීමයි ගස මරුණා මුල හොඳට තිබෙනවා ආයෙත් දලුතමා ගස වැඩුණා එමෙන්ම ආශාව සංසිතවා ගත්තේ නැහැ නාකි වුණාට පස්සේ බැරිකමට කලින් කළ දේ නොකලත් ඒවා කිරීමේ ආශාව තිබෙන නිසා ආශාව තිබෙද්දී මරුණා නැවතත් උපන්න ආයෙත් අතුයිති කපනවා වගේ తాවකාලික පිළියම් යොදනවා ආශාව නිසාම తాවකාලික වූ සුළු කාමසෝය වෙනුවෙන් දරූපත් විනාශ කරනව වළක්වනවා භවයට ආශාවෙන් මෙරි භවසපේට ලොල්ල උපතක් සොයා එන සත්වයාගේ ආශා කරන භවසපේට මුල් වෙන උපතක් වැළකීම හරියට මහත් ආශාවෙන් පිටරටකට යන්න යන කෙනාගේ ඒ ගමන වළක්වමින් ගුවන් තොටුපළේ හෝ ගුවන් යානයේ දොරවසා දැමීම වගේ එවිට ඔහුගේ ඔහු අතරමං වී මහා කායික මානසික දුකකට පත් වෙනවා නමුත් මෙරි නැවත උපස් සොයා එන විට මටත් වෙන්නේ මේ දෙයමයි නොසිතන අඥාන අන්ධ බාලයෝ සුලුකාම සැපේ වෙනුවෙන් උපත් පාලනය කරනවා මේ අතු දරිණු වූ ක්‍රියාව පිළිබඳව ඔබ එක් වරක්වත් සිතුවාද රාගය කයසිත දවන දරුණු වූ දාහය ඇති මහා ගින්න මේ කාම දාහයෙන් දැවෙන ඔබ ඒට ඉන්ධන සොයා ගත්තා ඉන්ධන නම් ජීවිතයට තව කෙනෙක් එක් කරගත්තා වීස්ම කාලයට ලැබගිනි ඇති වෙනවා අසු වෙන හැම දෙයක්ම දවාගෙනම ගින්න එනවා. ඒට පටක් දා දානය කරනවා. ඒ කියන්නේ මෙහෙන් ගින්න අවලුවා අර ලැබ ගින්න එන දිසට යන්න හරිනවා. මේ ගිනි දෙක මොහොනට මොහොන ඇවිත් ගිනි දෙක එකතු වෙනවා. ගිනි ජාලා දෙක එකට වෙලිලා අසු වූ සියල්ල දවා අලු කර නිවි යනවා. නමුත් ලෝකයේ ගින්න අවසන් වෙන්නේ නැහැ. වීස්මයේ තිබෙනතුරු හිරු තේජස තිබෙනතුරු ගස්වැල් තන වියලි නැවත ලැබ ගිනි හට ගන්නවා. ඒ වාගේම රාගගින්නෙන් දැවෙන දෙදෙනා එකට එක් වෙනවා. ගිනි කඳන් දෙකක් එක් වී වෙලී පැටළුණාක් මෙන් රාගගින්නෙන් තෘෂ්ණාවෙන් එක් වී බැඳී වෙලී පැටලී ගන්නවා. බාහිරගින්නෙන් දැවෙන දෙහි අලුදුම් වගේ දැවෙන රාගගින්නේ අලුදුම් පෙනෙන්නේ නැහැ. එය හදවත තුළ බොරබුරා නැග ඇතුළත දවදවා తాවකාලිකව නිවී ගියත් තිබුණාටත් වැඩිය වර්ධනය වෙලා නැවත නැවත නැගී එනවා. ඊට හේතුව ඉන්ධන නම් වූ රාගයට හේතු වන ජීවිතයේ ලං වී බැඳී පැවතීමයි. එම නිසා තම සැමියාගෙන් බිරිඳගෙන් වෙන් වී ඈත් වී සිටීම අතිශය අමාරුයි. දරුණ දුකක් ගත කරන ජීවිත රටාව අනුව අකමැත්තෙන් වුණත් ඈත් වී වෙන් වී රැකියා ආදිය සඳහා ගියත් සිතින් එක් වී වෙලී පැටලීමුළු ජීවිතයේම දවනවා. තම සැමියා දිහා වෙනත් තරුණියන් විස්තීන් බලන විටත් කතා කරන විටත් සිනාසන විට උදව්පකාර කරන විටත් තම බිරිඳ දෙස වෙනත් තරුණයන් පිරිමින් බලන විටත් කතා කරන විටත් සිනාසන විටත් ඔවුන් ඔවුන්ගේ සිත් තුළ සැකය ඊර්ෂ්‍යාව ශෝකය කෝපය හටගෙන එයින්ද දැවිදැවි අප්‍රමාණ දුක් පීඩා විඳිනවා මේවා උස්සන්න වීම නිසා මුලින් තිබූ විශ්වාසය සෙනෙහස දයාව අනුකම්පාව වෛර ක්‍රෝධ බවට පත් වී අඩදඹර කලකෝලාහල රැවුම් ගෙරවුම් ඇනුම් බැනුම් අඬා දොඩා වැළපීම් සුසුම්ලෑම් ක්‍රමයෙන් උස්සන්න තත්වයට පත් වීමෙන් මරා ගැනීම් සිරගෙවල් දක්වා වර්ධනය වෙනවා මෙම තත්වයේදී නොනුවණින් ක්‍රියා කිරීම ගසේ අතුයිති කපා දැමීමක් වගේ කපන්න කපන්න තව දළු වෙනවා මෙහි තවත් ප්‍රතිපලයක් ලෙස දරුවන් ලැබී කලින් තිබූ නිදහස නැතිවේ දරුවන් වෙනුවෙන් නොවේදනා දුක් විඳිනවා දරුවන් නොලැබීමත් දුකක් ලැබුණ පසු දුකක් දරුවා ගෙදරින් පිට වුණාට පසු දරුවා නැවත ගෙදර එනතුරු අස්වැසිල්ලක් නැහැ
දරුවාගේ පැමිණීම ප්‍රමාද වෙන්න වෙන්න හදවතේ දැල්ලෙන ගින්නත් එන්න එන්න වැඩි වෙනවා. මුලින් කියන ලද රාගයමයි මේ වෙස්වලාගෙන දරු ප්‍රේමයේ වශයෙන් ආවේ. ඊළඟට වතු පිටි කුඹුරු ඉඩකඩම් යාන වාහන ආදී නොයෙක් අතට නොයෙක් ආකාරයට දැල්ලි දැල්වේ ගිහින් දැවීම සන්තාපය ඇති කරනවා. අර ගස වැඩි වැඩි අතුපතර විහිදී විශාල ප්‍රදේශයක් පුරා වසාගෙන පැතිරෙන්නා වගේ මේ රාග හෙවත් තණ්හාව වැඩි පැතිරි ගමින් එක සැම වැඩි පැතිරි යමින් එක සැමියාගෙන් එක පුරුෂයාගෙන් නොනැවති තවත් අය සමග හොර රහසෙක් වෙනවා. එක ගෙයකින් එක ඉඩමෙන් නොසෑහි තව තව පතමින් ගමෙන් නගරයෙන් රටෙන් නොනැවති පිට රටවල් වලත් ඉඩම් ගනිමින් ව්‍යාපාර කරමින් මුළු ලෝකයම අල්ලමින් ඒත් මදි වී තවත් ලෝක සොයා විශ්වය තරණය කිරීමේ දක්වා ක්‍රියා කර සෑහීමට පත් නොවීම මරණයට පත් වෙනවා. ඇතිවීමක් නැතුව නොසංසිතී අල්ලා ගත් දෙයට බැඳී සිටියේදී මැරුණ නිසා කොතෙක් තුර ගියත් කණුවෙන් බැඳී ගසට සම්බන්ධතාවයේ ඇති තෙක් ඒ ගස වටේම කරකි කරකි එතනින් නොමිදී ගස කරාම එන්නාක් මෙන් ලෝක සත්වයා තණ්හාවෙන් බැඳී සිටන තාක්කල් ලෝකයේ තුලම කරකි කරකි එනවා. ඇලුම් කළ දෙය අතහැර ගන්න බැරුව නයින් මේයන් ඌරන්නාදී තිරිසන් සත්වයන් වශයෙන් හෝ ප්‍රේතයන් බවට පත් වී ඒ ඒ තැන්වලම ඉපදී ඒවා දිහා බලාගෙන සිටීමෙන් ඒවා ආරක්ෂා කරමින් ඉන්න අතර ඒ වස්තුව වෙනත් අය ගන්න හදන විට දරා ගන්න නොහැකිව කෑ ගසමින් අඬා වැළපෙමින් ඇතුළතින දැවි දැවි මහා දුක් විඳිනවා. ප්‍රේතයන් බවට පත් වී ගෙවල් වලට ඇවිත් ඉන්න දරුවන් වෙනුවෙන්ම නොයෙක් පවකම් කරමින් අප්‍රමාණ දුක් පීඩා විඳ විඳ අප්‍රමාණ සෙනෙහසින් හැදූ වැඩූ තමන්ගේම දරුවන් බලිතොවිල් කරමින් තමාගේම නිවසින් එළවා ගන්නා විට මොනතරම් දුක් වේදනා සිදු වෙනවා ඇද්ද? එක මවකුසින් බිහිවලා එකම මවගේ දෙතනේ කිරි උරා බීලා එක බිගානේ බත් අනුභව කරලා එක පැදුරේ එකට නිදියලා එකට සෙල්ලම් කරලා එක නිවසේ එකට හැදුන වැඩුන එක සහෝදර සහෝදරියන් ලොකු වී පසු කාලයේ වෙනත් අය සමග රාගයෙන් බැඳුණු පසු ඒ අයගේ කියුම් කෙරුන් නිසා මව්පිය සහෝදර සහෝදරියන් පවා සතුරන්සේ සලකා කටයුතු කරමින් ඒ හේතු කරගෙන මහා දුක් විඳිනවා. මේ සියලුම දුක්වලට මුල තණ්හාවයි. එක් ගමක ජීවත් වූ ගවුපවුලකි පියා මව පිරිමි දරු දෙදෙනා බාලම දියණිය යැපුණේ ගවිතනේ. පියා හේන් කොටයි මව ගෙදර වැඩ කරයි පුතුන් දෙදෙනා පියාට උදව් වෙති. දුව කුඩා දෙරියකි නිවස අසල කුඩා පොකුණකි. දරු දෙදෙනාගෙන් එක් අයෙක් පැවිදි වී රහත් බව ලබා මුළු සසරින්ම මිදේ. කල්යාමෙන් මව හා පියා දිවි කෙලවර කර පරලොව යති. කුඩා දියණිය උණ රෝගියන් මියයයි නිවසත් ඉඩමත් ඉතිරි වී සිටිය කම්පතාට හිමි වේ. ඔහු පියා සතු ඉඩම වගා කරයි. ගත වූයේ ටික කලකින් ගැරඬි දෙනක් නිතරම නිවසට එනවා. හැලිවලන් පිඟන් කෝප්ප බඩු භාණ්ඩ අතර සැරිසරනවා. නිවස තුල රැඳී සිටිනවා. කොතෙක් එළෙව්වත් ආයෙත් එනවා. ඒ අතර වල්ලූරෙක් පැමිණ ගොවිපල හාරනවා. සිටවා ඇති අලබතල හාරාගෙන කනවා. ඌරාගෙන් පැමිණෙන කරදරයෙන් මිදී ගොවිපල රැකගැනීමටත් මස් රස මිදීමටත් සිතා එක දිනක් නිවැසි තරුණයා විසින් එම ඌරා මරණ ලදී. මස් කරන්න සූදානම් වන විටම සහෝදර ස්වාමීන් වහන්සේ එතනට වැඩම කළා. දැන් ලොකු ලැජ්ජාවක් බයකින් පසු වෙන තම සහෝදරයාට ඌරාගේ බඩපලන ලෙස නියෝග කළා. ස්වාමීන් වහන්සේගේ නියෝගය ඊට කළ යුතුයි. ඒට පිටිපෑ නොහැක. කියූ ලෙසම බඩපැලුවා ආමාශය තුල ගැරඬි කුණා. එම ගැරඬි කුණේ එක් මහතර තිබූ කොටසක් පලන්න නියම කළා. එතුළ සිටියේ ගෙම්බෙක් මැරුවේ එක සතයි මලකුණු තුනයි. ඌරේ ගැරඬියේ ගෙම්බෙක් යන තුන් දෙනෙකුගේ මලකුණු තුනක් සහෝදරයා දන්නේ එපමණයි. ස්වාමින් වහන්සේ ඊට වඩා දෙයක් දන්නවා. මේ සතුන් මීට පෙර කවුද? මේ තත්වයට පත්ුනේ ඇයි? සියල්ල උන්වහන්සේ දන්නවා. ඒ නිසා සහෝදරයාට කියා දුන්නා, මේ ඌරා තමා ඔබගෙත් මගෙත් තාත්තා. ගැරඬි දෙර තමා ඔබගෙත් මගෙත් අම්මා. ගෙමි පැටියා තමයි ඔබෙත් මගෙත් නංගි.
ටික කලකට පෙර එක පවුලේ සමාජිකයන් තව කලකට පසු සෙනෙහසින් හැදූ වැඩු පුතා විසින් මේ මගේ පියා බව නදන ඌරා මරණයට පත් කළා. ටික කලකට පෙර එක යහනේ සැතපෙමින් ආදරයෙන් සෙනෙහසින් එක්ව වෙලී බැඳී සිටි මගේ බිනද නේදයි නොදන ඌරා විසින් ගැරෙන දන මරා හෝ පන පිටින් ගල දැමුවා. මගේ කුසෙන්ම බිහි වෙලා මගේ තුරුලේ ඉඳගෙන මගේ දෙතනෙන් කිරි උරා බිව් මගේ සුරතල් දියණියයි නොදැන ගැරේ දෙරණ විසින් පන පිටින්ම ගෙම් පැටියා ගල දැමුවා. එක් භවයකින් වැසුණු මේ තත්වය මේ තුන් දෙනාටම නොපෙනුනේ අවිද්‍යා අඳුරින් මනස ආවරණය වීම නිසායි. මේ මහපොළව කාටත් පොදු දෙයක්, වෙනස් වන දෙයක්, සදාකල් හිමි නැති අහිමි වන දෙයක් යනුවෙන් තේරුම් ගන්න බැරි වුණු නිසා තණ්හාවෙන් මගේ ඉදම කියා බැඳුණා. ඒ බැඳීම නිසා වැඩි ඈතට ගියේ නැහැ. පියතුමා මැරි ඌරෙක් වී ඒ ඉදමටම ආවා. අම්මත් ගෙදරටත් බඩු භාණ්ඩවලටත් තණ්හාවෙන් බැඳී සිටි බැවින් මැරි ගැරඩි දනක්ව ඉපදී පෙර පුරුද්දට නිවසතම පැමිණියා. විට කුඩා දියණියට සිදුුණේ කුමක්ද? ඇය පොකුණට ආශාවෙන් සිටියා. නිතර එහි ගොස් පොකුණේ ඉන්න මැඩියන් බලබලා පීති වුණා. උණ රෝගය නිසා නිවසේ ඉන්න අතරතුර අනේ මට හොඳ වෙලා පොකුණ ළඟට යන්නේ කවදාදයි සිත සිතා සිටියා. මෙම රෝගයෙන්ම මරණයට පත් වුණා. ආශා කළ තැනට බැඳී ගියා. එහි මැඩි දෙනෙකුගේ කුසේ පිළිසිඳ ගත්තා. මේ තුන් දෙනාම තණ්හාවෙන් බැඳී සිටි නිසා ආශා කළ තැන්වලට ඇදී ගියා. ලෝභ මූල සිත අකුසල් සිතක්. එහි පාක සිතින් තිරසන් භවයේ උපන්නා. ගස කපා දැම්මා වගේ ජීවිතයේ මරණය සිද දැම්මත් මුල වගේ තණ්හා අනුසේ ඉතිරිව තිබූ නිසා නැවත උපන්නා. උපන් පසු ඕනෝන් කා ගනිමින් මහා දුකකට පත් වුණා. මේ විස්තර දැනගත් පසු ගිහිගේ ගිනිගයක් මෙන්ද සසර මහා බිය උදුරු සහිත තනක් වශයෙන් වැටෙහි තරුණ සහෝදරයා තෙරුන් වහන්සේ සමගොස් පැවිදි වෙලා තණ්හා නැමැති මුල උදුරා දමා සංසාර දුකෙන් නිදහස් වුණා. අනෙක් තුන් දෙනා සසර මැරෙමින් උපදෙමින් කොහේ සිටියේදයි සිතාගත නොහැක. ඒ ඔබ හා අප විය හැකිය. සසරේ හැටි මේ ලෙසයි. මේ අනුව ගසනවේ කැපිය යුත්තේ මුලයි. ගස නොකපා මුල විනාශ කළ කල්හි ගසේ විනාශයේ දෙයින්ම සිදු වෙනවා. වෛද්‍යවරයා පිළියම් යොදන්නේ රෝග නිදානයටයි. මෙලාගෙන් රෝගය පිළිබඳව කරුණ විමසා දැනගෙන එයින් රෝග නිදානය සොයාගෙන බෙහෙත් දෙන්නාක් මෙන් බුදුරජාණන් වහන්සේ සංසාර ලෙඩට බෙහෙත් දෙන්නේ නිදානයටයි. එනිසා දුක විමසා පිරිසිද දැනගෙන දුකට හේතුව සොයාගත යුතුයි. හේතුව සොයාගෙන හේතුව නැසූ විට හේතුවේ ඵලය වන දුක නැති වෙනවා. ඒ නිසා තමයි යෝ තස්සායේව තණ්හාය, ඒ තණ්හාවගේම අශේෂ විරාග නිරෝධෝ, ඉතිරිවක් නැතිව දුරු කිරීමක් නැති කිරීමක් වේද, ඡාගෝ අතහැරීමක් වේද, මුත්‍ති මිදීමක් වේද, අනාලයෝ වාසයට ඉඩ නොතැබීමක් වේද, පටිනිස්සග්ගෝ බැහැර කිරීමක් වේද, අයං උච්චති භික්කවේ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං. මහණෙනි, මේ දුක් නැති කිරීමේ ආර්ය සත්‍යයයි. වානනම් තණ්හාවයි, ඒ තණ්හාව නැති තැන නිවනයි. මේ විරාගාදී පද හයම නිවනට කියන නම්ය. රාගක්කයෝ, දෝසක්කයෝ, මෝහක්කයෝ නිබ්බාන. රාග දේශ මෝහ නැති කිරීම නිවනයි. මේ අනුව නිරෝධ සත්‍ය නම් නිර්වාණයයි. සතිපට්ඨාන දේශනාවේදී අස්සාදී තණ්හාව උපදින ස්ථාන 60. ඒ තන හට ගන්නා තණ්හාව ඒ තැන්වලම නැති වෙන බැවින් නිරෝධ සත්‍ය ලෙස වදාලා. චක්කුං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සා තණ්හා පහීයමානා පහීයතේ එත්ත නිරුද්ධමානා නිරුද්ධති. තණ්හාව උපදිනු ලබන ප්‍රිය වූ මිහිරි වූ ඇසහිම පහවෙනු ලබන නැතිවෙනු ලබන තණ්හාව නැතිවේ. ඇසට ආශාව තිබෙනතුරු නැවත නැවත ඇස ලබනවා. ඇස, කන, නාසය, දිව, කය, මනස කියා හයයි. මේ හය මුල් කරගෙන විඥාන හයයි, ස්පර්ශ හයයි, වේදනා හයයි, එකතුව 24යි. රූප, ශබ්ද, ගඳ, රස, පොට්ටබ්බ, සිතට දැනෙන ධම්මාරම්මන කියා හයයි. මේ හය මුල් උපදින හැඟීම් හයයි, චේතනා හයයි, තණ්හා හයයි,
විතරක 6යි විචාර 6යි එකතුව 36යි සියල්ල 60යි මෙසේ 60කට බෙදන ලද්දේ මේ ජීවිතයමයි මෙසේ මේ ජීවිතයට ඇල්ම තිබෙන තුරු තණ්හාව තිබෙන තුරු නැවත නැවත ජීවිත ඇති වෙනවා නැවත නැවත ජීවිත ඇති වෙනවා නම් ඇතිවන්නේ දුකක්මයි මේ ජීවිතයට ඇති ඇල්ම තණ්හාව නැති කිරීමෙන්ම දුක නැති වෙනවා අස්කන් ආසාදියට ඇති ආශාව තණ්හාව ඉතිරි නැතිව මුලින්ම නැති කර දැම්මා නම් අස්කන් ආසාදිය නැවත හටගන්නේ නැහැ එහෙමනම් ඔබ දරුවෙක් උපන්නා කියලා සතුටු වන්නේ නම් ඔබ සතුටු වන්නේම දුකටයි දරුවෙක් උපන්නාම හොඳයි කියා පිළිගන්නේ දුක හොඳයි කියා පිළිගැනීමමයි දරුවෙක් උපදින්නේම දුක් වේදනා විඳගෙන මවට දුක් ඇති කරමි විශේෂනම් දරුවා තුල ඉපදීම වූ ಜಾති ස්වභාවයේ තිබෙනවා එය දුකයි දරුවා වැඩි දිරා යනවා එයත් දුකයි දරුවා මැරෙනවා එයත් දුකයි දරුවා නිසා නන්න වැළපෙන ශෝක කරන සොසුම්ලන්න කායික මානසික වේදනා විඳින්න වීමත් දුකයි දරුවා විරූප වීම දරුවා ඇඬීම දරුවා අංග විකල වීම වැරදි දේ කිරීම නොමග යාම වෙනවා නම් එයත් දුකයි දරුවා ලෙඩ නොවි නොදිරා නොමැරි දුක් පීඩා නොවිද වෙනස් නොවි අකීකරු නොවි වැරදි නොකර ඉන්නවා නම් හොඳයි කියා සිතනවා එසේ නොවේ එයත් දුකයි දරුවා හදාවදා පෝෂණය කිරීමත් දුකයි මේ සියලු දුක් රස දරුවා නිසා ඇතිවන්නේ ඇයි මගේ දරුවා කියා බැඳුණු තණ්හාව නිසායි එසේනම් මේ දුක් රසෙන් මිදෙන්නේ කෙසේද දරුවා අතහැරීමෙන්ද නැත දරුවා මරණයටපත් කිරීමෙන්ද නැත දරුවා අතහැර දැමීම කයින් සිදුවත් මරණයෙන් වෙන්වුවත් දරුවන් නැති වුණ වෙන්වුණු දෙමව්පියෝ මතක් වෙන වාරයක් පාසා අඬා වැළැන්නේ සුසුම්ලන්නේ කයින් වෙන්වුවත් සිතින් වෙන් වෙලා නැති නිසා එසේනම් දුකක් වෙන්නේ දරුවා නොවේ දරුවා කෙරෙහි ඇතිවීම ඇතිවන බැඳීම වන තණ්හාවයි දැන් දරුවා පිළිබඳව ඇති දුකෙන් මිදෙන මඟ ඇත්තේද ඔබ ළඟයි කල යුත්තේ දරුවාගෙන් වෙන් වෙන්නවත් කාටවත් දෙන්නවත් මරා දැමීමවත් නොවේ කල යුත්තේ දරුවා ඉන්න ඇර දරුවා ජීවත්ව ඉන්නද්දීම මගේ දරුවා කියා බැඳීම ඇති කරගෙන තිබෙන තණ්හාව නැති කර ගැනීමයි මේ දේ කළ හැකිනම් ඔබ ලොව ජයගත්තෙක් වෙනවා එපමණක් නොවේ ඔබේ දරුවා ලෙඩ වුණත් විරූප වුණත් අංග විකල වුණත් වෙනස් වුණත් අකීකරු වුණත් ඔබට ඇතිවන්නේ දුක වෙනුවට දරුවා කෙරෙහි කරුණාවයි එය ආදරේ නමින් ඇතිවෙන කෑදරකමවත් දාරක ප්‍රේමය නමින් ඇතිවෙන දරු තණ්හාවක් නොවේ ඒ දියුණු කළ සිතක් තුල ජනිත වන උදාර වූ සුපරිසුද්ධ ධර්මතාවයකි එවැනි කෙනෙකුට දරුවා මරත් ඇතිවන්නේ දුකක් නොව ලෝක ධර්මතාවය අවබෝධ කර ගැනීමෙන් ඇතිවන සංවේගයයි දැන් ඔබට වැටහිය යුතුයි දුක ඇත්තේද තමා තුලමයි දුකට හේතු ඇත්තේද තමා තුලමයි දුක සංසිඳන පිළිවෙත ඇත්තේද තමා තුලමයි දුක සංසිඳීම ඇත්තේ තමා තුලම බව තම එකම දරුවාගේ මරණයෙන් නොහඬා නුවණින් කියා කළ බෝසත් පවුලේ කතාව නැවත සිහියට නගා ගැනීම සුදුසුයි මෙතෙක් දරුවා පිළිබඳ කියන ලද කරුණු මෙන්ම ජීවිතයට සම්බන්ධ සෑම කෙනෙක්ම සහ සෑම දෙයක් පිළිබඳව ක්‍රියා කළ හැකිනම් මෙලොවම නිවීම සදා ගැනීම අපහසු කාර්යයක් නොවනු ඇත. එය පහසුවක් වන්නේ ප්‍රඥාව දියුණු කළ කෙනාටයි. ප්‍රඥාව නැති කෙනාට මහ මොහොත ගොඩ කරන මහමෙර ඔසවන කාර්යයක් වඩා දුෂ්කර වනු ඇත. මේ දහම ප්‍රඥාවන්තයන්ට මිස දුෂ්ප්‍රඥාට නොවේ යයි වදාළේද ඒ නිසාමයි. සංඥාව සහිත සිත සහිත බඹයක් පවන මේ කය තුළම දුකත් දුක්ඛ සමුදයත් දුක්ඛ නිරෝධයත් දුක්ඛ නිරෝධගාමිනී පටිපදාවත් පනවමි යයි වදාළ දේශනාව මොනතරම් සත්‍යදැයි වටහාගෙන දැන් දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව කුමක්දැයි ආબોධ කර ගැනීමට උත්සාහ කරමු තත්තකතමන් දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සත්‍යං අය මේ වාරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සෙය්‍යති දං සම්මාදිට්ඨි සම්මා සංකප්පෝ
සම්මා කම්මන්තෝ සම්මා වාචා සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි. ඒ ආර්ය සත්‍ය සතරෙහි දුක් නැති කිරීමට යන්නා වූ ප්‍රතිපදාව වන ආර්ය සත්‍ය කවරේද? මේ නිවැරදි වූ උතුම් වූ අංග අටකින් යුක්ත වූ මාර්ගයයි ඒ කවරේද? සම්මා දිට්ඨි. නිවැරදි දැකීම, නිවැරදි වූ හොඳ කල්පනාව, නිවැරදි හොඳ වචන, නිවැරදි හොඳ වැඩ, නිවැරදි හොඳ ජීවිකාව, නිවැරදි හොඳ උත්සාහය, නිවැරදි හොඳ සීය, නිවැරදි හොඳ එකගම සම්මා දිට්ඨි. දුක පිළිබඳව දන්නා නුවණ, දුකට හේතුව දන්නා නුවණ, දුක නැති කිරීමේ දන්නා නුවණ, දුක් නැති කරන මඟ දන්නා නුවණ, මේ සම්මා දිට්ඨියයි. නිවන් පතා පාරමී ශීර්ෂයෙන් කුසල් කරන විට කර්මඵල ඇදහිම වශයෙන්ද, සමත අවස්ථාවේදී ධ්‍යාන වශයෙන්ද, නාම රූප ධර්ම විමසීමේදී විපස්සනා වශයෙන්, කාමාසව භවාසවයන්ට පක්ෂපාතීව ලෞකික විපාක පිණිස පවතින බැවින් පුණ්‍ය කොටසට ඇතුළත්ව හොඳ උපතක් කරා යොමු කරමින් භවයේ ස්කන්ධ උපදීමට හේතු වන නිසා ලෞකික අවස්ථාවේදී සාසව පුණ්‍ය භාගිය උපදිවේපක්ක සම්මා දිට්ඨි නාමය ලබනවා. තමාට විරුද්ධ වූ ධර්ම සමග මිත්‍යා දිට්ඨිය දුරු කරමින් නිවන අරමුණු කරමින් තමා සමග එකට යෙදෙන ධර්ම දකිමින් අමෝහයක් ලෙස බොජ්ජංගයක්ව මාර්ගංගයක්ව ලෝකෝත්තර අවස්ථාවේදී සතර මාර්ගසිස් සමග දුක පිරිසිත දකිමින් දුකට හේතුව පහ කරමින් නිර්වාණය අවබෝධ කරවමින් මාර්ගයේ වැඩියෙන් වශයෙන් පහළ වෙනවා. මේ ප්‍රඥාවයි ඒ අවස්ථාවේදී අරිය අනාසව ලෝකෝත්තර මග්ගංග නාමය ලබනවා. මෙහි තමාට විරුද්ධ ධර්ම කීවේ මිත්‍යා දිට්ඨිය සමග එක්ව යෙදෙන චිත්තචෛසික ධර්මයි. තමා සමග එක්ව යෙදෙන ධර්ම නම් ලෝකෝත්තර මාර්ගාංග සහ එහි යෙදෙන චෛසික ධර්මයි. සම්මා සංකප්ප කාම වස්තුන්ගෙන් සහ තණ්හාවෙන් මිදීමේ ඉවත් වීමේ කල්පනාව. තරහෙන් ඉවත්ව මෛත්‍රියෙන් යුක්ත කල්පනා, හිංසාවෙන් ඉවත්ව කරුණා සහගත කල්පනා වශයෙන් පහළ වෙන විතරක සිතුවිල්ල නිවන් පතා පාරමිතා වශයෙන් කුසල් කිරීමේදී පින් කොටසට ඇතුළත්ව කාමාශ්‍රව භවාශ්‍රවයන්ට පක්ෂපාතීව මතු ස්කන්ධ ඉපදවීමට හේතු වෙමින් ලෞකිකව සමත විදසුම් භාවනා අවස්ථාවේදීද සීලාදී ගුණ සම්පූර්ණ අවස්ථාවේදීද සාසව පුණ්‍ය භාගිය උපදිවේපක් නමින් හඳුන්වනවා. මිත්‍යා කල්පනා දුරු කරමින් නිර්වාණය අරමුණු කරමින් සම්මා සංකප්පය සමග එකට යෙදෙන චිත්ත හා චෛසික ධර්ම ලෝකෝත්තර අරමුණට යොමු කරමින් ආශෝ ධර්ම දුරු කරමින් ආර්ය භාවයට පමුණුවමින් මාර්ග අංගයක් ලෙස ලෝකෝත්තර අවස්ථාවේදී පහළ වන විට අරිය අනාසව ලෝකෝත්තර මග්ගංග සම්මා සංකප්ප නාමයෙන් හඳුන්වනවා. සම්මා වාචා නිවන් පතා පාරමිතාවක් ලෙස කුසල් කිරීමේද, සමත විදසුම් භාවනා අවස්ථාවේදී පුණ්‍ය කොටසට ඇතුළත්ව ආශ්‍රවයන්ට පක්ෂව පහළ වෙමින් පුණ්‍යඵල විපාක වශයෙන් මතු භවයේ ස්කන්ධ පහළ වීමට හේතු වන නිසා ලෞකික අවස්ථාවේදී සාසව පුණ්‍ය භාගිය උපදිවේපක්ක සම්මා වාචා නමින් හඳුන්වනවා. මිත්‍යා වචන දුරු කරමි, නිර්වාණය අරමුණු කරමි, තමා සමග එක් වේදෙන චිත්තචෛසික ධර්ම සමග මනාකොට එක් වෙමි, ආශ්‍රව නසන්නට ආධාර වෙමි, ආර්ය භාවයට පමනුවමි, මාර්ග සිත්වල පහළ වන විට අරිය අනාසව ලෝකුත්තර මග්ගංග නමින් හඳුන්වනවා. සම්මා කම්මන්ත නිර්වාණය පතා පාරමිතා වශයෙන් දාන සීල සමත විදර්ශනාදී වශයෙන් නොඑක් ආකාර කුසල් කිරීමේදී ආශ්‍රවයන්ට හිතකර වූ පුණ්‍ය කොටසට ඇතුළත්ව පුණ්‍යඵල ලබා දෙමින් මතු ලෞකික ස්කන්ධ ඉපදීමට හේතු වන බැවින් ලෞකික අවස්ථාවේදී සම්මා කම්මන්තය නමින් හඳුන්වන අතර මිත්‍යා කම්මන්තය දුරු කරමින් නිර්වාණය අරමුණු කරමින් තමා සමග එක්ව යෙදෙන චිත්තචෛතසිකයන් මාර්ග කෘත්‍යය යොදවමින් ආශ්‍රව නැති කරමින් ආර්ය භාවයට පමුණුවා ලෝකයෙන් එතර කරවමින් මාර්ගයේ අංගයක් වෙන් පහළ වෙන විට
අරිය අනාසව ලෝකුත්තර මග්ගංග නාමයෙන් හඳුන්වනු. නිර්වාණය අවබෝධය පිණිසම පාරමිතාවක් ලෙස කය වචන දෙකෙන් ජීවත් වීම පිණිස වැරදි පව නොකරමින් කුහකකම් ආදියෙන් වළකින විට දාන ශීලා දී නොයෙක් කුසල ක්‍රියාවන් යෙදෙන විට සමත විදසුම් භාවනා මානසිකාරයන් ජීවත් වන විට ආශ්‍රවයන්ට හිතකර වූ පුණ්‍ය කොටසට ඇතුළත් වන බැවින් පුණ්‍ය ඵල වශයෙන් ස්කන්ධ සංඛ්‍යාත ජීවිත ලබා දීමට හේතු වන බැවින් ලෞකික අවස්ථාවේදී පහළ වෙන සම්මා ආජීවය සාසව පුණ්‍ය භාගිය උපදිවේපක්ක සම්මා ආජීව නාමය ලබනවා. වැරදි ජීවිකාව දුරු කරමින් තමා සමග එක් වේදන චිත්තසයිසික පිරිසිදු කරමින් කෙලස් නැති කරමින් ආර්ය භාවයට පමනුවමින් මාර්ගයේ අංගයක් වශයෙන් ලෝකෝත්තර අවස්ථාවේදී අරිය අනාසව ලෝකෝත්තර මග්ගංග සම්මා ආජීව නමෙන් හඳුන්වනවා. සම්මා වායාම නිවන් පතා පාරමිතාවක් වශයෙන් කුසල් කරමින් සමත විදර්ශනා ලෙස පූර්ව භාග ප්‍රතිපදාවේදී තමා තුළ ඇති නොවූ කාමච්ඡන්දාදී අකුසල ධර්ම උපදින්න නොදී උපන් කාමච්ඡන්දාදී අකුසල ධර්ම දුරු කිරීම පිණිස නෝපන් සතිපට්ඨානාදී බෝධිපාක්ෂික වූ කුසල ධර්ම උපදවා ගැනීමටත් තමා තුළ පහළ වී ඇති සතිපට්ඨානාදී කුසල ධර්ම කාමාශ්‍රවාදී ආශ්‍රවයන්ට හිතකර වූ පුණ්‍ය ධර්ම වෙයිනොත් පුණ්‍ය ඵල විපාක වශයෙන් පංචස්කන්ධ නැවත නැවත ඉපදීමේ හැකියාව ඇති බැවිනොත් සාසව පුණ්‍ය භාගිය උපදි වේපක්ක සම්මා වායාම නමින් හඳුන්වනවා. මිත්‍යා වායාමේ දුරු කරමින් නිර්වාණය අරමුණු කරමින් තමා සමග එකට උපදින චිත්තචෛසික උස්සාහවත් කරවමින් කෙලෙස් නසා ආර්ය භාවයට පමුණුවමින් ආර්ය මාර්ගයේ අංගයක් වෙමින් ලෝකයෙන් එතර කරවීම වශයෙන් උපදින විට අරිය අනාසව ලෝකෝත්තර මග්ගංග සම්මා වායාම නම ලබනවා. සම්මා සති නිවන් පතා සංසාර විමුක්තිය පතා කුසල් කරමි. සතර සතිපට්ඨානාදී සමත විදර්ශනාදී පූර්ව භාග ප්‍රතිපදාවේදී පහළ වෙන සිහිය කාමාශ්‍රව භවාශ්‍රයන්ට හිත කරව පුණ්‍ය කොටසට ඇතුළත්ව මතුහඳ උපතක් ලබා දීම වශයෙන් ස්කන්ධ නැවත නැවත උපදවන බැවින් සාසව පුණ්‍ය භාගිය උපදි වේපක්ක සම්මා සති වශයෙන් ලෞකික අවස්ථාවේදීද මිත්‍යා සතිය දුරු කරමින් නිර්වාණය අරමුණු කරමින් තමා සමග එකට පුදන චිත්තසයිසික උස්සාහවත් කරවමින් කෙලෙස් නසා ආර්ය භාවයට පමනුවමින් ආර්ය මාර්ගයේ අංගයක් වෙමින් ලෝකයෙන් එතර කරවීම වශයෙන් උපදින විට අරිය අනාසව ලෝකුත්තර මග්ගංග සම්මා සති නාමය ලබනවා. සම්මා සමාධි නිවන් පතා සංසාර විමුක්තිය පතා කුසල් කරමින් සතර හතිපට්ඨානාදී සමත විදර්ශනාදී පූර්ව භාග ප්‍රතිපදාවේදී පහළ වෙන සමාධිය කාමාශ්‍ර භවාශ්‍රයන්ට හිත කරව පුණ්‍ය කොටසට ඇතුළත්ව මතු හොඳ උපත් ලබා දීම වශයෙන් ස්කන්ධ නැවත නැවත උපදවන බැවින් සාසව පුණ්‍ය භාගිය උපදි වේපක්ක සම්මා සමාධි වශයෙන් ලෞකික අවස්ථාවේදීද මිත්‍යා සමාධිය දුරු කරමින් නිර්වාණය අරමුණු කරමින් කෙලස් දවාලමින් සසු චිත්තචෛසික ධර්ම නිවාරම්මනේ මනාකොට පිහිටවමින් කෙලස් නසා ආර්ය භාවයට පමනුවමින් ලෝකයෙන් එතර කරමින් ආර්ය මාර්ගයේ අංගයක් වෙමින් සම්මාදිට්ඨියාදී අනෙක් අංග සමග එකටම ලෝකෝත්තර උපදින විට අරිය අනාසව ලෝකුත්තර මග්ගංග සම්මා සමාධි නාමය ලබනවා. මෙතෙක් විස්තර කරන ලද්දේ දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදා ආර්ය සත්‍යයයි. මෙතෙක් විස්තර කරන ලද සතරක් වූ ආර්ය සත්‍යයන් අතර පළවෙනි සත්‍ය වන දුක නැමැති ආර්ය සත්‍ය 12 ආකාරයකට බෙදා දක්වමින් මේ ජාතිහෙවත් ඉපදීමේ දුකයි. ඉපදීමේ දුක මේ ආකාරයි. මේ ජරාවට පත්වීමේ දුක, දිරායාමේ දුක මේ ආකාරයි. මේ මරණ දුකයි. මරණ දුක මේ ආකාරයි. මේ කායික දුකය මේ ඒ ආකාරයි. මේ මානසික දුකයි එය මේ ආකාරයි. මේ ශෝක දුකයි එය මේ ආකාරයි. මේ හැඬීමේ වැළපීමේ දුකයි මේ එය මේ ආකාරයි. මේ සුසුම් ලෑමේ දුකයි එය මෙබඳු ආකාරයි.
මේ අප්පියන් සමග එක්වීමේ දුකයි එය මේ ආකාරයෙන් යුක්තයි මේ පේයන්ගේ වෙන්වීමේ දුකයි මේ ආකාරයෙන් යුක්තයි මේ කැමැති දේ නොලැබීමේ දුකයි එය මෙබඳුයි යනුවෙන් මෙසේ කොටස් වශයෙන් වෙන්වෙන්ව දැනගත යුතුය යනුවෙන් පවත්නා ඥානය කෘත්‍ය ඥානයයි කෘත්‍ය නම් කළ යුතු දේ දුක මේ ආකාරයෙන් පිරිසිදු දැන ගත්තා නම් එය කෘත ඥානය කෘත නම් කළ යුතු දේ කලා කියන එකයි එතකොට භාග්‍යවතුන් වහන්සේ මෙසේ ජීවිතයේ සසර පුරාවට ඇත්තා වූ දුක ඇත්තක් ලෙසම අවබෝධ කරගත්තා එය සත්‍ය ඥානයයි මෙසේ දුක්ඛාර සත්‍යයේ සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘත ඥාන කියා ඥාන තුනයි සමුදය සත්‍යයේ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා යන තුන දුකට හේතුවයි දුකට මුලයි ඒ බොරුවක් නොවේ ඒ සත්‍යයක් ලෙස දැකගත්තා ඒ සත්‍ය ඥානයයි ඒ සමුදය වූ තණ්හාව පිරිසිඳ දැකිය යුත්තක් නොවේ ලබාගත යුත්තක් නොවේ වැඩි දියුණු කළ යුතු දෙයක්ද නොවේ පහ කළ යුතු තුරු කළ යුතු නැති කළ යුතු දෙයක් යනුවෙන් දැනගත්තා මේ සමුදය සත්‍යයේ කෘත්‍ය ඥානයයි යමක විසින් තමා තුළ තිබූ තණ්හාව නැති කළා නම් මා විසින් එය නැති කළා කියා ඇතිවන දැනුම කෘත ඥානයයි භාග්‍යවතුන් වහන්සේ තණ්හාව දුකට හේතු බව දැන පහ කළා යයි දැනගත්තා මේ සමුදය සත්‍ය පිළිබඳ වූ සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘත ඥාන වශයෙන් තුනයි මේ තණ්හාව නැති කිරීමෙන්ම එහි ඵලය වන දුක නැති වෙනවා ඒ නිර්වාණය ඒ ඒකාන්ත සත්‍යය දැනගත්තා මේ සත්‍ය ඥානයයි නිරෝධේනං වූ නිර්වාණය පිරිසිඳ දැනගත යුතු දෙයක් නොවේ මාර්ග ප්‍රඥාව සහිත ලෝකෝත්තර සිතින් අරමුණු කිරීම වශයෙන් ලබාගත යුතු දෙයකි මේ කෘත්‍ය ඥානයයි තණ්හාව දුරු වීමෙන්ම මාර්ග සිතෙන් අරමුණු කරමින් ඵල සිතෙන් අත්විඳමින් ලබා ගත්තා කියා දැනගත්තා මේ කෘත ඥානයයි නිරෝධ සත්‍ය පිළිබඳව සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘත ඥාන වශයෙන් ඥාන තුනයි අංග 8කින් යුක්ත වන මාර්ගයේ නිර්වාණයට මඟයි කියාද ඒකාන්ත සත්‍යයයි කියාද භාග්‍යතුන් වහන්සේ දැනගත්තා මේ සත්‍ය ඥානයයි මේ මාර්ගය පිරිසිදු යුතු දෙයක් නොවේ පහ කළ යුතු දෙයක්ද නොවේ ලබා ගත යුතු දෙයක්ද නොවේ වැඩිය යුතු දෙයක් අනුගමනය කළ යුතු දෙයක් මේ කෘත්‍ය ඥානයයි මා විසින් මාර්ගයේ වඩන ලදයි දැනගත්තා මේ කෘත්‍ය ඥානයයි මේ මාර්ගය පිළිබඳව සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘත ඥාන කියා ඥාන තුනයි එක් සත්‍යයකට සත්‍ය කෘත්‍ය කෘත කියා වට තුනයි සත්‍ය හතරට දොළොස් ආකාරයයි අපමහ බෝධිසත්වයන් වහන්සේ අසංඛ්‍ය කල්ප 7 ලක්ෂයක් මුළුල්ලේ සිතින් බුදුවා පතනා සත්‍ය ධර්මයේ අසාසා අනුබෝධ ඥානය ලැබ පාරමී පිරුවත් ආබෝධ ඥානය ලැබනතුරු මම සත්‍ය ආබෝධ කළෙමි යයි ප්‍රතිඥා කළේ නැ අසංඛ්‍ය කල්ප 9 ලක්ෂයක් වචනයෙන් කිය කියා පාරමී පුරමින් සත්‍ය ධර්මයේ අසාසා අනුබෝධ ඥානය ලැබුවත් ආබෝධ ඥානය ලැබෙනතුරු මම සත්‍ය ආබෝධ කළෙමි යයි ප්‍රකාශ කළේ නැහැ. මේ සුමේද තවුස්තමේ අනාගතයේ ගෞතම නමින් බුදු වෙනවා යනුවෙන් දීපංකර දසබල ධාරීන් වහන්සේ විසින් විවරණ දෙමි. වෙනස් නොවන ස්ථිර වචන වදාළ පසු තවත් අසංඛ්‍ය කල්ප 4 ලක්ෂයක් පාරමී පුරලා ගෞතම ගෝත්‍රයේ ඉපදිලා විසිනා වසරක් කාම සුකල්ලුකානු යෝගීව වසන කල්හි හෝ පැවිදිව සය වසරක් අත්තකිලමතානු යෝගීව භාවනා කරන කල්හි හෝ මම සත්‍ය අවබෝධ කළෙමි යයි ප්‍රකාශ කළේ නැ. අනතුරුව මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන කල්වත් සත්‍ය අවබෝධ කරන කාලයේවත් සත්‍ය අවබෝධ කළ බව ප්‍රකාශ නොකර ආර්ය මාර්ග ප්‍රතිපදා පිළිපැද නිම කරලා තණ්හාව නැති කරලා නිර්වාණ අවබෝධය කළාට පසුයි ඉසිපතන මුවවනයේදී මිනිසයන් පස් දෙනෙක් හා කෝටි ගණන් දේවමන් ඉදිරියේදී නේවතාවාහම් භික්කවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සස්සමන බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධින් අභිසම්බුද්ධෝති පච්චඤ්ඤාසින් මහණෙනි යම් ආකාරයකින් මේ සතරක් වූ ආර්ය සත්‍යයන් කෙරෙහි වට තුනකින් යුතු දොළොස් ආකාරයක් ඇති සැටියෙන් ආબોධ කළෙම්ද
එතෙක්කල් දෙවියන් මරුන් බමුන් සමන බ්‍රාහ්මණයන් රජුන් සහිත මිනිස් ප්‍රභාවෙහි ප්‍රජාවෙන් යුතු මේ ලෝකයෙහි උත්තරීතර සම්මා සම්බෝධිය ආබෝධ කළෙමි කියා දැන නොගත්තෙමි ප්‍රකාශ නොකළෙමි. යතෝචකෝ භික්කවේ ඉමේසු චතුසු අරිය සච්චේසු ඒවන් තිපරිවට්ටන් ද්වාදසාකාරං යථාභූතඥාන දස්සනං සුවිසුද්ධං අහෝසි. මහණෙනි, මම යම් ආකාරයකින් මේ සතරක් වූ ආර්ය සත්‍යයන්හි මෙසේ වට තුනකින් යුතු දොළොස් ආකාරය ඇති සැටියෙන් නුවණින් දැකීම පිරිසිදු වුණාද? අතාහම් භික්කවේ මහණෙනින් පසුව දෙවියන් මරුන් බඹුන් සමන බ්‍රාහ්මණයන් රජුන් සහිත මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයෙහි මම අනුත්තර වූ සම්මා සම්බෝධිය ලබා ගතිමි කියා ප්‍රත්‍යක්ලසම දැනගතිමි. මෙසේ දැනගත්තාට පසුවයි තථාගතයන් වහන්සේ මේ ආර්ය සත්‍යයන් ලෝක සත්‍යයට දේශනා කළේ. තුම්මේ කිච්ඡං ආතප්පං අක්කාතාරෝ තථාගතා, මේ ආර්ය සත්‍ය අවබෝධය පිණිස ඔබලාම උත්සාහ කළ යුතුයි. තථාගතයන් වහන්සේලා කියා දෙනවා පමණයි. ඒ කියා දෙන පරිදි තමා විසින්ම ආબોධ කළ පසු තථාගතයන් වහන්සේට මෙන් තමාටම දැනෙනවා මිස මාර්ගඵල නිවන් ආબોධිය පිළිබඳව වෙනත් අයට සහතික දීමක් කළ නොහැකි. සියල්ල දන්නා වූ සියල්ල දැක්කා වූ තථාගතයන් වහන්සේලාට නම් එය ප්‍රවසිය හැකි. අඤ්ඤාසි වතභෝ කොණ්ඩඤ්ඤෝ, අඤ්ඤාසි වතභෝ කොණ්ඩඤ්ඤෝ යනුවෙන් වදාළේ ඒ නිසයි. අතීත අකුසල කර්ම විපාකයක් අනුව කුෂ්ඨ රෝගයෙන් පෙළෙමින් අන්ත අසරණව සිටියා සුප්ප බුද්ධ නමැත්තා මිනිසුන් රැස්වේ සිටිනු දැක එතැනට ගියේ කෑම දෙන තැනක් ලෙස සිතාගෙන කෑම ටිකක් ලබා ගැනීමටයි. නමුත් එතන බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනවා. ඒ පිරිස ධර්මය අසනවා. පසකට වී ඒ ධර්මයේ අහුන්කම් දුන්නා වූ ඒ කුෂ්ඨ රෝගියා සත්‍ය අවබෝධ කළා. සෝතාපන්න වුණා. ඒ ආબોධය තමන්ටම දැනුණා. බලවත් සතුටට පත්ව ඒ බව දන්වන්න යන අවස්ථාවේදී ඔහු පරීක්ෂා කිරීම සඳහා ශක්‍ර දෙවියන් විසින් යන ගමන වළක්වන්න උත්සාහ කළා. එහෙත් ශක්‍රයාටත් ගරිහා කරලා ගිහින් බුදුරජාණන් වහන්සේට බව දනන් දුන්නා. බුදුරජාණන් වහන්සේත් ඒ අනුමත කළා. මෙසේ මාර්ගඵල නිවන් ආબોධ කර ගැනීමට පැහැදිලිවම නිවැරදිව මාර්ගය දේශනා කර ඇතත් අපමණ සත්‍යව පවට බරව ඒ කාම වසඟව දුකෙහිම ගැලී ඉන්නේ මේ නිවැරදි ඇත්ත ඒ අයුරෙන්ම ආબોධන කිරීම නිසයි. නියපස්සහා පොළොව උපමාව. දිනක් තථාගතයන් වහන්සේ නියපිට පස් ටිකක් තබා වදාළේ, මහණෙනි, මේ ලෝකයේ සතුන් මැරීමෙන්, සොරකමෙන්, වැරදිකාම සේවනයෙන්, බොරුවෙන් කේලමෙන්, පරස වචන කීමෙන්, විකාල භෝජනයෙන්, නැටුම් ගැයුම් සංගීතයෙන්, විකට දසුන් වලින්, සුවඳ විලේපනයෙන්, සිරසරසීමෙන්, උස්මහා ආසන පරිභෝගයෙන්, රන්රිදී මිලමුදල් පරිහරණයෙන්, අමු ධාන්‍ය අමු මස් පිළිගැනීමෙන්, ස්ත්‍රීන් තරුණයන් බාර ගැනීමෙන්, බැටළු කුකුල්ලාදී සතුන් බාර ගැනීමෙන්, කෙත්වතු බාර ගැනීමෙන්, හොර මැනීමෙන්, හොරට කිරීමෙන්, අල්ලස් ගැනීම, රැවටීම් ආදී දේවලින් වැළකී සිටින අය නියපිට පස් වගේ ස්වල්ප පිරිසක් බවත්, එවැනි දේවල් කරන අය මහපොළොවේ පස් හා සමාන අප්‍රමාණ බවත්, එයට හේතුව නම් මේ සතරක් වූ නිවැරදි සත්‍ය ආબોධය නම් වූ චතුරාර්ය සත්‍ය ආબોධය නැති නිසායයි වදාළසේක. ඒ වගේම දිව්‍ය ලෝකයෙන්, මිනිස් ලෝකයෙන් මරි නැවත දෙව්ලොව මිනිස් ලෝක දින පිරිස නියපිට ඇති පස්හා සමාන වන බවත්, දිව්‍ය ලෝකයේ මනුෂ්‍ය ලෝකයෙන් මරි සතර අපාය උපදින පිරිස මහ පොළවේ පස්මෙන් බොහෝ අප්‍රමාණ වන බවද, සතර අපායෙන් මරි දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝක වල උපදින අය නියපිට පස්වලට සමාන උපමා කළොත්, සතර අපායෙන් මරි නැවත සතර අපායෙම උපදින පිරිස මහ පොළවේ පස්වලට සමකල හැකි බව වදාරා ඇත. ඒට හේතුව නම් චතුරාර්ය සත්‍ය අවබෝධ නොවීමයි. පව් කරන්නේම ලෝභ දේශ මොහ මුල් කරගෙන නිසා ඒ සමුදය සත්‍යයි. පාපේට ලැබෙන්නේ අමහිරි දුක් විපාකයි, ඒ දුක් සත්‍යයි. පව් නොකරේ නම් පව් නිසා ලැබෙන දුක් ඇති නොවීම නිරෝධ සත්‍යයි. පව දුකට හේතුවක් පව් නොකිරීමේ දුකෙන් මිදීම බවත් දැන පවින් වැළකීම මාර්ග සත්‍යයි. ගොඩනැගීම දුකයි, බිඳ දැමීම සැපයි, රැස්කිරීම දුකයි, අත්හැරීම
ප්‍රශ්න කිරීම සපයි. ආර්ය සත්‍යයේ අවබෝධය තුන්කම. යම් කෙනෙක් සෝතාපන්න වෙමින් ආර්ය සත්‍ය අවබෝධ කරන්නේ නම් ඔහුගේ අවසන් වූ දුක් රස මහ පොළවේ පස්මෙන් අප්‍රමාණය. ඉතිරි වැති දුක උපරිම වශයෙන් ජීවිත හතෙන් අවසන් වන බැවින් මිය පිට පස්සා ඉතා ස්වල්පයි. තවද සෝතාපන්න වූ ඔහුගේ ඒ හේතුවෙන් අවසන් වූ දුක් රස 53 දිගපළල ගැඹුරු ජලාශයක ජලයට උපමා කළොත් ඉතිරි වැති දුක් කුසතන අගින් ගන්නා ලද දියබිදුහා සමානයි. සෝතාපන්න ආර්ය ශ්‍රාවකයාගේ අවසන් වූ දුක් රස මහමෝහයේ ජලයෙන්ද අවසන් නොවූ දුක දියබිදු දෙක තුනක් හා සමානයි. සෝතාපන්න ආර්ය ශ්‍රාවකයාගේ අවසන් වූ දුක හිමාල කන්ද වගේ නම් ඉතිරි දුක අබෑට තරම් කුඩා ගල්කට හතක් හා සමාන වන බවට මෙලෙසින් තවත් බොහෝ උපමා මගින් පෙන්වමින් ආර්ය සත්‍ය අවබෝධයේ වටිනාකම දේශනා කළසේක. මෙලෙසින් සසරගත පුතග්ජන පුද්ගලයාගේ සත්වයාගේ දුක් රාශිය මහා මොහොතට මහ පොළවට හිමාල කන්දට උපමා කළේ ඇයි? නිවන් අවබෝධ නොකොලොත් නැත උපදින වාර ගණන සීමාවක් නැතුවා මෙන් සතර අපායට වැටීමෙන් විඳින්න වන දුක අසීමිත බැවිනි. ආරි සත්‍ය අවබෝධයෙන් සෝවං වූ කෙනා අන්තිම වශයෙන් උපදින්නේ සත්වරයි. ඒද සුගතියේ පමණි. මේ සියල්ලට වඩා සිතට ගත යුතු, සිතටගෙන නිතර සිහි කළ යුතු, නිතර සිහි කරමින් අප්‍රමාදීව කටයුතු කරමින් සංවේගය උපදවා සසර බය දැක සත්‍යාබෝධ කිරීම පිණිස වීරිය වැඩ යුතුය සඳහා දැනගත යුතු උපමා දේශනාව. වියසිදුරු උපමාවෙන් සත්‍යාබෝධයෙන් අමා මහ නිවන කරා. මහණෙනි, මේ මහ පොළව එකම ජලාශයක් වන්නේ නම් එක් සිදුරක් ඇති වියදණ්ඩක් මේට දමන්නේ නම් පෙරදිගින් හමන සුළඟින් බටහිරට පාවන්නේ නම් බටහිරින් හමන සුළඟින් පෙරදිගට පාවන්නේ නම් උතුරින් හමන සුළඟෙන් දකුණට පාවන්නේ නම් දකුණෙන් හමන සුළඟෙන් උතුරට පාවෙන්නේ නම් එක් කැසක් පෙනෙන කැස්බෑවෙක් එහි වසන්නේ නම් එම කැස්බෑවා වසර 100කට වතාවක් උඩට මතුවන්නේ නම් පාවෙමින් තිබෙන වියදණ්ඩේ ඇති එක් සිදුරට උඩට මතුවන්නා වූ කැස්බාවාගේ හිස පිවිසේද? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කවදා හෝ එය සිදුවිය හැකිය. මහණෙනි, මිනිසක් බවක් ලැබීම ඒ වගේ දිග කලකින් ලැබෙන දෙයක්. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ලෝ පහළ වීමත් ඒ වගේ දිග කලකින්ම සිදුවන දෙයක්. එමෙන්ම තථාගතයන් වහන්සේ දේශනා කරනු ලබන ධර්ම විනය ලෝ බබලන්නේ නම් ඒ අදිග කලකිනි. ඒ අති දුර්ලභ වූ මිනිසක් බව දැන් ලැබී තිබෙනවා. තථාගත අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝ පහළ වී තිබෙනවා. තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම විනය දැන් බබලනවා. ඒ නිසා මහණෙනි, මේ දුකයි කියා අවබෝධ කර ගැනීම පිණිස වීරිය වඩන්න. මේ දුකට හේතුවයි කියා අවබෝධ කර ගැනීම පිණිස වීරිය වඩන්න. මේ දුක්ඛ නිරෝධයයි කියා අවබෝධ කර ගැනීම පිණිස වීරිය වඩන්න. මේ දුකින් මිදෙන මගයි කියා අවබෝධ කර ගැනීම පිණිස වීරිය වඩන්න. මේ තුන් අනුශාසනාව කරන ලද අපගේ ශාත්‍රුන් වහන්සේ කලකින් ලෝ පහළ වුණත්, මේ වන විටේ ශාත්‍රුන් වහන්සේ ලෝකයෙන් එතර වී බොහෝ කල ගත වුණත්, ඒ තථාගත වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්ම විනය දෙක තාම බැබළෙන බැවින් එම දහම් එළියෙන් වැඩගනිමින් මේ ජීවිතයේදීම සෝතාපන්න වීමට ආර්ය සත්‍ය අවබෝධය පිණිසම ආර්ය මාර්ගය අනුගමනය කෙරෙත්වා. තස්සිතං සම්මුඛී භූතං යං ලෝකස්මින් සුදුල්ලභං මනුස්ස පටිලාභෝ ච සද්ධම්මස්ස ච දේශනා අලං වායමිතුං තත්ත අත්තකාමේන ජන්තුනාති. මනුස්සත්වය ලැබීමද චතුරාර්ය සත්‍ය සංඛ්‍යාත සද්ධර්ම දේශනාවද යන ලෝකේ අතිශයින් දුර්ලභ වූ මේ කාරණා හමු වූ අවස්ථාවේ දුකින් මිදීමේ කැමැත්ත ඇති කෙනා විසින් ඒ සඳහා වීරිය කිරීම සුදුසුයි. මේ උතුම් සද්ධර්මය අසා ලැබී ඇති මේ දුර්ලභ උතුම් අවස්ථාව ඉක්මවා ගන්න එපා. මේ උතුම් අවස්ථාවෙන් ප්‍රයෝජන නොගෙන ප්‍රමාද වෙන අය නිරයට පත් වෙලා බොහෝ කල් තැවෙනවා. මේ සදහම් මාර්ගය වර්ධවාගත්
අවිද්‍යාවෙන් වස්තු කෙනෙක් ඉපදී මැරීම් ජාති ජරා මරණ ආදී සංසාර දුක් බොහෝ කල් විඳින්නෝය මනාකොට දේශනා කරන ද සද්ධර්මය පවත්නා කාලයේ යම් අයතුන් මිනිසත් බව ලබා ඒ තථාගතයන් වහන්සේගේ අනුශාසනාව කලාහුද මත්තර කරන්නවද මේ උතුම් අවස්ථාව දැනගෙන තථාගතයන් වහන්සේ වදාළ අනුත්තරිය ශ්‍රේෂ්ඨ හැසිරීම වූ ආර්ය මාර්ගය යම් අය පිළිපදින්නේ නම් මහා පුණ්‍ය තේජසින් යුත වූ මාංශ චක්ෂුනම් වූ මසස සෑම දෙයකම පවත්නා වූ ආකාරයෙන් දක්නා වූ ප්‍රඥාව නම් වූ පැනස අඳුරෙහි ඇති දේද වැසී ඇති දේද දක්නා වූද කර්මාන රූප උපදින මරණ සත්වයන් දකින්නා වූ දවස ආවරණයක් නැතිව සියල්ල දක්නා වූ නුවණස වූ සමතසද සත්වයන්ගේ දියුණු නොදියුණු සද්ධාදී ඉන්ද්‍රියන් හා සසර පුරුදු ගති දකින්නා වූ ඥාන දෙක නම් වූ බුදු ඇස යන පස්වැදෑරුන් ඥාන නම් වූ ඇස ඇති බුදුරජාණන් වහන්සේ උතුම් වූ සීලාදී සංවර භාවයක් දේශන ලද්දේද ඒ සීල සංවරයෙන් හා සෑම කල්ලි උතුම් සිහියෙන් යුක්තව කෙලෙස් වලින් තෙත් නොවී වාසය කරන්නේ නම් මාර්යා විසින් දෙන ලද මාර්යාටම අයත් අනුසය නම් වූ సంతානේ යටපත් වූ ඇති සියලු කෙලෙස් නැති කරගෙන සංසාරයෙන් එතරවන්න ලෝකයේ එතර වූ අමා මහ නිවනට පත්වන්න අග්ගඤ්ඤ සූත්‍රයෙන් ආර්ය සත්‍ය අවබෝධය. බුදුරජාණන් වහන්සේ ඉච්ඡානංගල ප්‍රදේශයේ වාසය කරන විට පොක්කරසාති තාරුක් යන බමුණන් දෙදෙනාගේ ත්‍රිවේදය උගත් වාසෙත්ත භාරද්වාජ යන සිසුන් දෙදෙනෙක් සිටියා. මේ දෙන්නා අතර වාදයක් ඇති වුණා. ඒ තමා කුලවාදය. මේ දෙදෙනාම බ්‍රාහ්මණ කුලයේ භාරද්වාජ තරුණයා කීවා හත්පුතු පරම්පරාව දක්වා නොකැලැල් පිරිසිදු උපතක් ඇති කෙනා බ්‍රාහ්මණෙක් වෙනවා කියා. වාස්සත තරුණයා කීවා උපතින් බ්‍රාහ්මණයෙක් වෙන්නේ නැහැ. කර්මයෙන් තමයි බ්‍රාහ්මණයෙක් වෙන්නේ කියලා. මේ වාදය විසඳා ගන්න දෙන්නටම බුදුරජාණන් වහන්සේ හමු වුණා. මේ ගැන විමසුවා. බුදුරජාණන් වහන්සේ පළමුවෙන් පෙන්වා දුන්නා තිරිසන් ලෝකයේ පණුවන් ආදී සතුන් අතර උපතින් වෙන්වෙන් ලකුණු තිබෙනවා. කුහුඹුවන් ආදී සතුන්ගේද උපතින් වෙනස්කම් තිබෙනවා. මෙහෙනම් සවම වෙන සතුන්ගේද උපතින් ලකුණු වශයෙන් වෙනස්කම් තිබෙනවා. සරපයන් අතර පක්ෂීන් අතර දියේ වසන සතුන් අතර ලොකු කුඩා වෙනත් තිරිසන් සතුන් අතර පුරණ පැලෑටි හා ගස් වර්ග අතරත් උපතින් වෙන්වෙන් වූ ලකුණු සටහන් තිබෙනවා. එහෙත් මිනිසුන් අතර එහෙම නැහැ. උපතේදී ඇස්කන් නාස අත්පා ඇඟිලි මේ හැමදේම සමයි. ඇඳීමෙන් පවා සමානයි. ජාති ගෝත්‍ර වශයෙන් හැඳින්වෙන විව ලෝක ව්‍යවහාර මාත්‍රය. ගොවිතැන් කරන්නා ගොවියා, වෙළඳම් කරන්නා වෙළෙන්දා, ශිල්ප දන්නා කෙනා ශිල්පියා, උගන්වන්නා ගුරුවරයා, යුද්ධ කරන්නා සෙබලා, රට රකින්නා රජු. මේ අනුව මිනිස්යෝ උපතින් බ්‍රාහ්මණ වන්නේත් නැහැ. කරන දේ අනුව ඒ නාම ලැබෙනවා. යමෙක් තණ්හාව, වෛරය, මිත්‍යා දෘෂ්ටිය, අවිද්‍යාව නැසුවා නම් ඔහු බ්‍රාහ්මණේ. සසල බැම් බිම තමා ඉදිකටු අග අබ ඇටේ වගේ කාමයන්ගේ නොවැළේද, පිම්පව් යන දෙකම දුරුකලේද, මේ ආදී රහත්භාවයේ දක්වමින් ගාථා 30 ගණනකින් කරුණු දක්වා රහතන් වහන්සේම බ්‍රාහ්මණයෙක් වන බව තපසින්, භක්මචරියාවෙන්, සීලයෙන්, ඉන්ද්‍රිය දමනයෙන් යුතු කෙනාම බ්‍රාහ්මණයන් අතර උතුම් වෙනවා යැයි පෙන්වා දුන්නාට පසුව තෙරුවන් සරණ ගිය බෞද්ධයන් බවට පත් වුණා. මෙසේ තෙරුවන් සරණ ගියේ වාසස්ත සූත්‍රය අසලා. නැවත දවසක් බමුණන්ගේ මතය අනුව මරණයෙන් පසු භක්ම්‍යා ළඟට යන මාර්ගය පිළිබඳව වාදයක් හේතුවෙන් පැමිණ විමසූ විට බමුණන්ගේ භක්ම්‍යා වෙත යන මාර්ගයේ හිස් බවත් බමුණන්ගේම ඉල්ලීම නිසා භක්ම්‍යා වෙත යන මාර්ගයේ වදාලාට පසු පැහැදී ශාසන ප්‍රවේද ලබා ගත්තා. මෙසේ පැවිදි වුණේ තේවිජ්ජ සූත්‍රය අසලා. පසුව වයස අවුරුදු 20 පිරී නැති නිසා සාමණේරයන් වහන්සේලා වශයෙන් සැවැත් නුවර වැඩ ඉන්නවා.
උගත් බ්‍රාහ්මණ වංශික තරුණයන් දෙදෙනාගේ පැවිද්ද අසා බොහෝ බ්‍රාහ්මණ තරුණයෝ පැවිදි වුණා. මෙයින් කෝප වූ බමුණෝ දකින දකින තැන්වලදී බනිනවා. නමුත් මේ තරුණ සාමණේරයන් වහන්සේලා ඒවා ගණන් ගන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට කියන්නේත් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ හොඳින් දන්නවා. දැනගෙන ධර්මාවබෝධයට සත්‍යාවබෝධයට හේතු වන අනෙක් අය නොදන්නා වූ අති විශිෂ්ට වූ මේ ධර්මයේ දේශනා කිරීම සඳහා ප්‍රශ්න කොට වදාලා. ප්‍රශ්න කරලා මේ අග්ගඤ්ඤ සූත්‍රය දේශනා කළා. එය අහපු ඒ බ්‍රාහ්මණ සාමණේරයන් වහන්සේලා මේ සූත්‍ර ධර්මයන් මෙනෙහි කරලා රහත්භාවය ලැබුවා. බුදුරජාණන් වහන්සේත් වාසෂ්ඨ භාරද්වාජ සාමණේරයන් වහන්සේලා අතර ඇතුළු සාකච්ඡාව හා දේශනාව සූත්‍රානුසාරයෙන් මේ ආකාරයෙන් විස්තර කරන අතර මැනවින් ආબોධ කර ගනිත්වා. වාසෙට්ටය ඔබලාට බණුන බණින්න එහෙම නැද්ද? භාග්‍යතුන් වහන්සේ බණිනවා. කොහොමද බණින්නේ? බමුණෝ උසස්, අනෙක් අය පහත්. බමුණෝ පිරිසිදුයි, අනෙක් අය අපිරිසිදුයි. බමුණෝ මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් උපන්, බ්‍රහ්මයා මවන ලද බ්‍රහ්මදාය ආදී නුඹලා ශ්‍රේෂ්ඨ කුලය අතහැරලා හීන වූ පහත් වූ මුඩු මහණන්ගේ පස්සෙන් යනවාදයි කියලා බණිනවා. වාසෙත්තේනි, ඒ බමුණෝ පුරාණය සිහි නොකරමිනුයි එසේ කියන්නේ. උසස් වූ ගැබ්ගත් දරුවන් බිහිකරන කිරිපවන බැමිනියන් සිටිද්දීම බමුණෝ බ්‍රහ්මයාගේ මුඛයෙන් උපන්නායයි අනෙක් අයට බණිමින් බොහෝ පව් කර ගන්නවා. වාසෙට්ටේනි, සත්‍ය බ්‍රාහ්මණ වෛශ්‍ය ශුද්‍ර යන සිව් කුලයේ මාය දස කුසලුත් දස අකසලුත් කලවමට කරද්දී බ්‍රාහ්මණයෝම පිරිසිදුයි, උසස් අනෙත් අය අපිරිසිදුයි. පහත්යයි කීවාට නුවණ ඇති අය පිළිගන්නේ නැහැ. මේ සතර කුලයෙන්ම යමෙක් රහත් වේ නම් ඒ කෙනා ශ්‍රේෂ්ඨ වෙනවා. ඒ ධර්මයෙන්මයි. මේ කාරණයෙන් එය තහවුරු වෙනවා. කොසල් රජතුමා ඉතාමත් බලවත් නිසා ශක්‍රීය වංශකයෝ කොසල් රජුට යටහත්ව ගරු කරනවා. එසේ වෙද්දී තථාගතයන් වහන්සේ ශක්‍රීය කුලයෙන් උපන් බව කොසල් රජතුමා දන්නවා. එසේ දැනගෙනත් තථාගතයන් වහන්සේට ගරු කරනවා. ඒ වරණය නිසාවත් බලවත් නිසාවත් උසස් කුලයේ නිසාවත් හෝය සිතාම විය. ධර්මයටම ගරු කරමු. ධර්මයටම පුදමු. මේ නිසා මෙලවත් පරලොවත් ධර්මයම ශ්‍රේෂ්ඨයි. වාසෙට්ටේනි, ඔබලා නානා ගෝත්‍ර ඇති නානා කුලවලින් පැවෙන පැවිදි අය. කවුරු හරි ඔබලා කවුදයි ඇසුවොත් අපේ ශාක්‍ය පුත්‍රයෝයයි කිය යුතුයි. යමකට තථාගතයන් වහන්සේ කෙරේ ස්ථිර වූ ශ්‍රද්ධාවක් පිහිටියා නම් හෙතම ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ දෙවියෙක් හෝ මාරයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ වේවා ඔහුට මෙසේ කීම සුදුසුයි. මා භාග්‍යතුන් වහන්සේගේ පුත්‍රයෙක් වෙමි. ධර්මයෙන් උපන් ධර්මයට හිමිකරුවෙක් මේ කියා. වාසෙට්ටේනි, දීර්ඝ කාලයකට පසු මේ ලෝකේ නැසෙන්නේය. මේ ලෝකේ නැසන කල්හි බොහෝසෙන් සත්වයෝ ආභස්සර බ්‍රහ්ම ලෝකේ උපදින්නෝය. ඒ සත්වයෝ ධානසිතින් ඕපපාතික උපදී ප්‍රීතියම ආහාර කරගෙන තමාම ආලෝකවත්ව අහසේ හැසිරෙමින් බොහෝ දීර්ඝ කාලයක් ජීවත් වන්නෝය. ඒ කාලයට නැසුනා වූ සියලු සක්වල එකමදී පිරුණු ජලාශයක් බවට පත් වේ. අඳුරු මහා ඝන අඳුරින් වැසී පවතී. හිරුසඳු තාරකා නොපෙනේ. රෑ දාවල් සති මාස ඍතු වර්ෂ වශයෙන් නොපවතී. ස්ත්‍රී පුරුෂ භාවයක් නැත. එකලට සත්ව යන පොදු ව්‍යවහාරය පමණයි පවතී. ඉතා දීර්ඝ කාලයකට පසුව හරියට උණුකර නිවෙන්න තිබූ කිරිවල යොදයමෙන් සුවඳවත් වූ වර්ණවත් වූ මිහිර රස ඇති පෘථුවි රසය පිහිටන්නේය. ඉන්පසු බොහෝ කලකට පසුව ඒ ආභාසර බ්‍රහ්ම ලෝකයෙන් චුත වෙන අය ඕපපාතිකව මවපිය සම්බන්ධතාවයක් නැතිව මෙහි උපදිනවා. පීතියම අනුභව කරමින් තම සිරුරින් ආලෝකයේ විහිදුවමින් අහසේ සැරසරමින් වාසය කරනවා. එසේ බොහෝ කල ඉන්නා විට ජලය මට පිට ඇති පෘථිවි රසය ඇඟිල්ලට අරන් දිවේ ගා බලනවා. ඒ මිහිරි රසයේ දිවේ ගැටි රස නහර පිනා යන පසුව එයට ගිජු වී අතින් කඩාගෙන කනවා. මේ දකින අනෙක් අයත් ඒක අනුගමනය කරමින් පෘථිවි රසය අනුභව කරනවා. දැන් ලෝක විනාශයේදී සත්වයන් අනෙක් බ්‍රහ්ම ලෝකවලත් උපදිනවා. ආපස්සර බ්‍රහ්ම ලෝකයට වඩා ආවුෂ වැඩි.
ලෝක විනාශේති ආවාසර බ්‍රහ්ම ලෝකයෙන් පිට සියල්ල විනාශ වෙනවා. ඉතිරි බ්‍රහ්ම ලෝක වලින් ආයුෂ අඩුම බ්‍රහ්ම ලෝකයේ ආවාසරයයි. ඒ නිසා ඉස්සෙල්ලාම ආයු පිරිහිලා චුත වෙන්නේ ආවාසරයෙන්. ආවාසරයේ උපදින්නේ ප්‍රථම ධානයේ විපාක සිටින්. එම ධාන බලයෙන් කාමරාග පටිග එනම් කාමාශාවයි තරහයි తాවකාලිකව යටපත් වුණාට ඒවා අනුසය වශයෙන් නිදාගෙන ඉඳලා අරමුණු ගැටළු විගස නැවත ඇති වෙන්නේ ඉඳාසිර සර්පයක් මේ. රසපලව අනුභව කිරීමේ ආශාව ඇති වුණාට පසු තම ආලෝකය නැති වුණා. අනතුරුව හිරිසඳු පහළ වුණා. තාරකා රෑ දවල් සති මාස ඍතු වර්ෂ වශයෙන් පැවැත්ම ඇති වුණා. නැති වුණා විනාශ වූ ලෝකේ නැවත හට ගැනීමයි මේ. දැන් දීර්ඝ කාලයක් රසපලව අනුභව කිරීම නිසා ඉතා සියුම් වූ සිරුර රළු වුණා. සමහර අයගේ සිරුර වර්ණවත්, සමහර අයගේ දුර්වර්ණයි. වර්ණවත් අයගේ සිත් තුළ ඇති මානයත්, දුර්වර්ණ අය තුළ හීන මානයත් ඇති වුණා. කල්යාමේදී රසපලව හෙවත් කිරියොදේ වගේ තිබුණු පෘථිවි රසය නැති වුණා. ඊළඟට පිරිස් එකතු වෙලා අහෝරසං අහෝරසං අනේ අපේ රසය නැති වුණා යයි කී කියා දුක් වුණා. අදරත් මේ වචන අහෝ රසයි අම්මෝ නියම රසයි කියනවා. නමුත් මේ වචනවල උත්පත්තිය දන්නේ නැහැ. හැබැයි සියල්ල දන්නා වූ බුදුරජාණන් වහන්සේ නිසා අපි දැනගත්තා. අනතුරුව ඇති වුණා ඉතා මිහිරි රස ඇති බිම්හතු වර්ගයක්. ඒවා කමින් බොහෝ කල් ජීවත් වුණා. ඒ අනුව සිරුර තව තවත් රළු වුණා. වරණය වෙනස් වුණා. මානාතිමාත වැඩි වුණා. මානාතිමාන වැඩි වුණා. බිම්හතුද නැති වෙලා ගියා. ඊළඟට ඉතා මිහිරි රස ඇති වැල් හටගත්තා. ඒවා ද අනුභව කරමින් තා බොහෝ කල් ගෙවී ගියා. සිරු රළු වීම මානාති මානද තවත්වත් වැඩි වුණා. දිග කලකින් ඒවාද නැති වුණා. කලකින් ඒ වැල් වර්ගය නැති වුණා. පිරිස එකතු වුණා. එකතු වෙලා අහු වතනෝ අහායි වතනෝ. අනේ අපට රස පොළව තිබුණා, බිම් හත තිබුණා, සොඳුරු වැල් තිබුණා. දැන් ඒවා නැහැනේ කී කියා දුක් වුණා. දැනුත් යම් යම් දේ නැති වුණාම කලින් නම් අපටත් තිබුණා, දැන් තමා නැත්තේ කී කියා දුක් වෙනවා. හැබැයි මේ වචනවල ආරම්භය ගැන නොදැනයි කියන්නේ. අනතුරුව සීසෑමක් නැතුව කුරු දහයියා නැති හාල් පමණක් ඇති ඇල්සහල් වර්ගයක් ඇති වුණා. සවස ගිහින් කපාගෙන ආවාට පසු පහුවදා හැදිලා තිබෙනවා, පැහිලා තිබෙනවා. කැපුව බවට අඩුවක් පේන්නේ නැහැ. ඒවා අනුභව කරමින් එතැන් පටන් ජීවත් වුණා. සුවඳවත් වූ රසවත් වූ ඇල්හාල් අනුභවයෙන් බොහෝසෙන් ශරීර රළු බවට පත් වුණා. වර්ණ දුර්වර්ණ බවටද, මානාතිමාන බවද වැඩි වෙලා මල මුත්‍රා පිට කිරීමේ මාර්ග පහළ වුණා. බ්‍රහ්ම ලෝකේ යාමට පෙර ස්ත්‍රීන්ව සිටියට ස්ත්‍රී ලකුණුත්, පුරුෂයන්ව සිටියට පුරුෂ ලකුණු පහළ වුණා. එක සමාන සත්වයන්ව සිට මේ පිරිසේ වෙනස දැකීම නිසා කාමරාගයේ සිත් තුළ වැඩි වුණා. අඹසැමියන් වශයෙන් හැසුරුණා. මෙපමණ කලක් මේ සත්වයන් අතර නැතිුණා වූ අනාචාර ක්‍රියා දැක ඒවා පිළිකුල් කළ අය ගොම වලින්, පස් වලින්, අළු වලින් දමා ගසනවා. ඔන්න සරබලධාරී මහා දෙවියන් ලෝකයත් සත්වයාත් නැවූ හැටි. කවුද මේ සරබලධාරී දෙවියෝ? කර්මය සහ ස්වභාව ධර්මයයි මේ අති උතුම් දේශනාවෙන් හේතුඵල ධම සකස් වෙන හැටි මනා පැහැදිලි වෙනවා. ඒ කාලේ අඹසමියන් ලෙස හැසිරෙන අයට මාස දෙක තුනක් යනතුරු ගම් වලට එන්න ලැබෙන්නේ නැහැ. අද කාලෙත් පාරේ ගෙවල් ළඟ සුනකයන්ගේ අනාචාර හැසිරීම දැක ගසා එලවා ගන්නවා වගේ තමා ඒ කාලේ අනාචාර හැසිරුණු ස්ත්‍රී පුරුෂයන්ට ගහලා එලවා ගත්තේ. ඒ නිසාම රහසේසේ හැසීම සඳහා ගෙවල් හැදීම ආරම්භ වුණා. මෙසේ කල් යනකොට එක් අලස සත්වයෙක් උදේසවස දෙකටම සෑහෙන්න ඇල්හාල් කපාගෙන ආවා. ඔහු අමන අනුගමනය කරමින් දවස් දෙකකට, හතරකට, දින අටකට බැගින් ගෙනත් රැස්කර තබා ගැනීම සිදු වූ තැන් පටන් ඇල්හාල් කුඩුහා පුතු වලින් වසුනා. ඉන්පසු පිරිස එකතු වුණාම මුලපටන්ම තමන්ට ලැබුණු දේ දැන් ඒ සියල්ල නැති වූ හැටි කියමින්, තමන්ගේම අකුසල ධර්ම නිසා ඒ සියල්ල නැති වූ බව කියමින් ඒ ඇල්වේ වෙන් කරලා සීමා පනවාගෙන කොටස් වශයෙන් බෙදාගත්තා. මේ ලෝකයේ පළමු වරට මගේ යයි අයිතිවාසිකම් නැතුව මහ පොළොව බෙදා ගැනීමයි. මෙසේ බෙදාගත් පසු
එක් ආශා බහුල ලාමක අදහස් ඇති කෙනෙක් තමන්ගේ කොටස් රැකගෙන අනුන්ගේ කොටසින් සොරකම් කළා. ඊට පසුව අනෙක් අය මහු අල්ලාගෙන මෙවැනි දේ ආයේ කරන්න එපා කියා අවවාද කරලා අතහැරියා. දෙවෙනි වතාවරත් එහෙම කරලා තුන්වෙනි වතාවට ඔහු අල්ලාගෙන ගරිහා කරලා අතින් දී ආදියෙන් පහර දුන්නා. දැන් මේ සත්වයන් අතර සොරකම, බොරුව, නින්දා කිරීම දඬුවම ඇති වුණා. ඉන් අනතුරුව පිරිස එක්රැස් වුණා. එක්රැස් වෙලා පිරිසේ වඩා පිනමැති ආනුභාව ඇති කාගේත් පිළිගැනීම ඇති කෙනෙක් ගැරහිය යුත්තාට ගරහන්න, දඬුවම් දිය යුත්තාට දඬුවම් දෙන්න, බැහැර කළ යුත්තා බැහැර කරන්න මහජන සම්මතයෙන් පත් කළා. හැමෝම තම තම ඇල්වී වලින් කොටස බැගින් දෙන්නත් ඇල්කෙත් එම කෙනා විසින් පාලනය කරන්නත් තීරණය කළා. එම නිසා පළමු කොට ලෝකයේ මහජන සම්මතයෙන් පත් කළ නිසා මහා සම්මත නමිනුත්, කෙත්වලට අධිපතිකම දරන නිසා කත්තිය නමිනුත්, ධාර්මිකව ජනයා සතුටු කරන නිසා රජ නමිනුත් ප්‍රකට වුණා. මේ තමා ලෝකයේ මහා සම්මත කත්තිය වංශයේ ආරම්භය. එය සමාන සත්වයන් අතර ධර්මයෙන්මයි ඇති වුණේ වාසෙත්තය. ඒ නිසා මේ ලෝකයේ පරලොවත් ධර්මයම ශ්‍රේෂ්ඨ වෙනවා. මේ පිරිස් අතරින් ඇතැම් අය පින්වත්නි, අප අතර ලාමක අකුසල ධර්ම ඇති වුණා. ඒවා බැහැර කරමු කියා අකුසල් නොකර ජීවත් වුණා. අකුසල් බැහැර කරන අරුතින් බ්‍රාහ්මණ කියන නම ඇති වුණා. ඒ අය කැලයේ කුටි සදාගෙන යොම් පිහිම් නොකර උදේ සවස ගම්වලට ඇවිත් ආහාර සිඟාගෙන ගොස් අනුභව කරලා ධ්‍යාන වඩමින් වාසය කළා. ඒ නිසා ඒ බ්‍රාහ්මණ වරුන්ට ජායක යන නමකුත් ඇති වුණා. පසු කාලයේ මේ පිරිස ආරණ්‍ය භාවනා කරන්න නොහැකිව නගරවලට පැමිණ ග්‍රන්ථකරණයෙහි යෙදෙන්න පටන් ගත්තා. එය දුටුවා වූ මිනිස්සයෝ මේ බමුණෝ දැන් ධ්‍යාන වඩන්නේ නැහැ යන තේරුම ඇතිව අජ්ජායකා කියලා ඇමතුවා. මේ අනුව අජ්ජායකා යන නම ඇති වුණා. අද බුදුසසුනේ පිළිවෙතත් මේකමයි. ආරණ්‍ය වනසනසුන් අසුරු කරමින් භාවනා නොකර ගම් නගරවල විහාර ඉදි කරගෙන ගිහි අයගේ වැඩ කරමින් ඉන්න අතර ගිහියෝ කුලියත් පගාවත් දෙමින් තම තමන්ගේ වැඩ කර ගන්නවා. බමුණෝ මන්ත්‍ර ගොතලා රජවරුන් ලවා යාග හෝම කරවලා ලාභ සත්කාර උපදවන මාර්ග හදාගත්තා වගේ මහායාන ප්‍රවිද්දෝ යන්ත්‍ර මන්ත්‍ර ජ්‍යොතිෂ වේදකම් පුහුණු කරමින් මන සමයන් කරමින් ගිහි ජීවිතතර සමීප වෙමින් ලාභ සත්කාර උපදවන මාර්ග හදාගත්තා. එහෙත් අද බොහෝ ගිහි පැවිදි දෙපිරිසම මහා යාන අසාසනික දේ කරමින් වෙනත් රටවල ඇති මහායාන දහම පහත් කරමින් විවේචන කරනවා. එවිට දෙවෙනුව බ්‍රාහ්මණ වංශය සමාන සත්වයන් අතර දෙවෙනි වරට ධර්මයෙන් ඇති වුණා. ඒ නිසා මෙලවත් පරලොවත් ධර්මයම ශ්‍රේෂ්ඨ වෙනවා. මේ සත්වයන් අතරම ඇතැම් අය අඹුසැමි ජීවිත ගෙවමින් පවුල් වශයෙන් වෙන් වී ගොවිතැන වෙළඳාම ගවපාලනය ආදී කර්මාන්ත කළ නිසා වෙස්ස හෙවත් වෛශ්‍ය කුලය ඇති වුණා. එයත් සාමාන සත්වයන් අතර ධර්මයම්ම ඇති වුණේ. මේ සත්වයන් අතරම හොරමැර මංකොල්ලකයන් ආදී රෞද්‍ර ක්‍රියා කළ නිසා ශුද්‍ර ක්‍රියා පහත් කුලය ඇති වුණා. ඒ සමාන සත්වයන් අතර ධර්මයම්මයි. මේ නිසා මෙලව පරලොව දෙකේම ධර්මයම ශ්‍රේෂ්ඨ වෙනවා. කල්යාමේදී මේ බමුණෝ අතරත් උදිච්ච බ්‍රාහ්මණ ආදී කොටස් වලට බෙදී ගිහින් එකම බ්‍රාහ්මණ වංශය අතර වාද වේද උසස් පහස්කම් ඇති වුණා. කත්තිය වංශය ඇත සූර්ය වංශ කත්තියවරු, චන්ද්‍ර වංශ කත්තියවරු, ශාක්‍ය කෝලිය ආදී අනු කොටස් වලට බෙදී උසස් පහත් භාවය හදාගත්තා. වෛශ්‍යයෝද ගවිතං කරන්නෝ ගවි කුලේ, වෙළඳාම් කරන්නෝ වෙළඳ කුලේ ආදී වශයෙන් බෙදුණු අතර ශුද්‍රයෝද චණ්ඩාල නේසාදාදී කරන වෘත්තියට අනුව බෙදී ගියා. මුලින් කී පරිදි මන්ත්‍ර ගෙතු බමුණෝ ලෝකයේ මහා බ්‍රහ්මයා මැව්වා. බමුණෝ මහා බ්‍රහ්මයාගේ මුඛයෙන්ද, ශක්‍රියවරු දෙබාහුවෙන්ද, වෛශ්‍යෝ දෙකලවයෙන්ද, ශුද්‍රයෝ පතුලෙන් මැවූ නිසා බමුණෝම ශ්‍රේෂ්ඨයි. ඒ නිසා බමුණෝ පිදිය යුත්තෝය, අනුශාසකයෝය, ශක්‍රියෝ රට පාලනය කළ යුත්තෝය, වෛශ්‍යෝ රටට දහානය පිදිය යුත්තෝය, ශුද්‍රයෝ මේ තුන් කොටසටම යටහත් වැඩ කළ යුත්තෝය බියගන්වා අධර්මියම ලොව පැතිරෙව්වා. බුදුරජාණන් වහන්සේ මේ කුල හතරේ ආරම්භය ඇති වූ හැටි
ඒ සමාන සත්වයන් අතර ධර්මයෙන්ම ඔවුන්ගේ ක්‍රියාකාරකම් අනුව ඇති වූ සම්මතයන් මිස උපතින් උසස් වූ පහත් නොවන බව පෙන්වා දුන්නේ නිවැරද වූ ආර්ය සත්‍ය අවබෝධ කළ නිසයි. වාසෙට්ටය මේ සතර කුලයෙන්ම නික්මිලා පැවිදි වන්නේද ඉන්පසු එය ක්ෂත්‍රියෝ බ්‍රාහ්මණයෝ වෛශ්‍යයෝ ශුද්‍රයෝ කියා හඳුන්වන්නේ නැහැ. ඒ සියල්ලෝම ශ්‍රමණයෝ යන නාමයෙන් හඳුන්වන්නේ. වාසෙට්ටය කත්ති කුලයේ කෙනාද කයින් වචනයෙන් සිතෙන් දුස්තරිත කොට මිත්‍යා දෘෂ්ටිකව මෙසදුරු කර්ම සමාදම්ව මරණයෙන් පසු දුක් සහිත නිරය උපදිනවා. බ්‍රාහ්මණයාද වෛශ්‍යයාද ශුද්‍රයාද යන කුලවල අයද සිතෙන් කයින් වචනයෙන් දුස්තරිත කරලා වැරදි පිළිවෙත් පුරලා මැරී ගොස් අපාය උපදිනවා. එමෙන්ම ක්ෂත්‍රියෝද බ්‍රාහ්මණයෝද වෛශ්‍යයෝද ශුද්‍රයෝද යන සතර කුලයේම අය කයින් වචනයෙන් සිතෙන් සුචරිතයේ හැසිරිලා සම්මාදිට්ඨියේ පිහිටලා නුවණින් හොඳ පිළිවෙත් පුරලා මරණයෙන් පසු සුගතිය උපදිනවා. මේ සතර කුලයේම අය සුචරිතත් පුරලා දුස්චරිතයේත් හැසිරිලා ඇතැම් වෙලාවට සම්මාදිට්ඨියේ පිහිටා හොඳ දේ කරනවා. ඇතැම් වෙලාවට මිත්‍යා දෘෂ්ටියේ පිහිටා වැරදි දේ කරනවා. මරණයෙන් පසු සැප දුක් මිශ්‍රව ලබනවා. යමකගේ කුසල් පැත්ත අඩුයි අකුසල් කරනවා වැඩි. නමුත් මරණ මොහොතේ හොඳ කුසලයක් ඉදිරිපත් වී උසස් කුලයක උපදිනවා. නමුත් කුලේ උසස් වුණාට ඉතා දිලුඳු තැනක හෝ පොහසත් වුණත් අංග විකලව හෝ අබ්බගාතෝ උපදිනවා. සමහර විට මරණාසන්නව කුසල් අකුසල් කර්ම දෙකම ඉදිරිපත් වෙන්න පුළුවන්. මාරුවෙන් මාරුවට එයින් අකුසල කර්මයට ඉඩ ලැබිලා තිරසං අපායෙ උපදිනවා. අතක් වෙලා අස්වැයක් වෙලා හෝ ඉහළ පෙළේ සුනකයක් වෙලා නමුත් කුසල් වැඩියෙන් කර තිබූ නිසා ඇතුන් අස්වැයන් රජුන්ගේ වාහන බවට පත් වෙලා මිනිසුන් නොලබන සැලකිලි ලබනවා. සුනකයෝ ඉහළම සැප ලබනවා. සමහර විට විමාන ප්‍රේතයන්ව අකුසල කරන විපාක සිතින් උපදිනවා. මාරුවෙන් මාරුවට අපා දුක්ඛා දිව්‍ය සැප ලබනවා. තව සමහර විට දුර්වල කුසලයෙන් හෝ මාන්නය හෝ පෙරදරිව අහංකාරව හැසිරමින් බොහෝ කුසල් කරනවා. ඒ අය මැරී අඩු කුලයේ වුණත් ධනවත්තනක උපදිනවා. පහත් කුලයේ නිසා හීනමානයෙන් පෙළෙමින් කුලයේ නිසා සමාජයේ කොන්වීම් වශයෙන් මානසික දුක් විඳිනවා. ධනවත් නිසා සැප විඳිනවා. පහත් කුලයේ හෝ බලු උපදින්නේ මාන්නය නිසා. අතන් සුනකයන්ගේ හැසිරීම් වටා බලන විට එය හොඳින් පේනවා. ඉන්දියාව අප්‍රිකාව ආදී රටවල මහා කටුක දුක් විඳිමින් තිරිසන් සතුන් ප්‍රේතයන් වැනි අපේ රටේ වුණත් උගුපිල්වල එවැනි දුක්ඛිතව දිවිගවන්නේ යම් කුසලයකින් මිනිසත්ව උපන්නත් වැඩියෙන් කර ඇත්තේ අකුසල් නිසා. මේ සතර කුලයේම අය සත්ව දෑරුම් බෝධිපාක්ෂික ධර්ම 37 වර්ග වශයෙන් 7යි. ඒවා වෙනත් පොතක විස්තර වන බැවින් මේ විස්තර කර නොලැබේ. භාවනා වශයෙන් වඩලා මේ ජීවිතයේම කෙලෙස් නැති කර නිවනටපත් වෙනවා. මේ සතර කුලයේම යමෙක් අරහා රහත් වූයේද කීනාසවෝ ආශ්‍රව නැති කලේද උසිතවා බ්‍රහ්මචර්යා වාසය කර අවසන් වූයේද කත කරණියෝ චතුරාර්ය සත්‍ය දොළොස් ආකාර සහ 16 ආකාර වශයෙන් දැන ගැනීම කරන ලද්දේද ඕහිත භාරෝ කෙලස් බර බහා තැබුවේද අනුප්පත් සදත්තෝ මාරකඵල පිළිවෙලින් නිවනට පත් වූයේද පරික්කීන භව සංයෝජනෝ භවයේ බද තබන බැමි සිත දමා අවසන් වූයේද සම්මදඤ්ඤා විමුක්තෝ මනානුවණින් දැන මිදුනේද සංසාර දුකින් මිදුනෝද සෝ නේසං අග්ගමක්ඛායිති හෙතෙමේ අග්‍රයයි කියනු ලැබේ. මේ සතරක් වූ ආර්ය සත්‍යාබෝධයෙන් රහත් බව ලබා නිවන් ආබෝධය දේශනා කළාවිරුයි. මේ සතරක් වූ ආර්ය සත්‍ය නොදැනීම නිසාද අපි බ්‍රහ්මයාගේ මුඛයෙන් උපන්නා. අපිමයි ලෝකයේ උසස්, අනෙක් අය පහත්. යාග හෝම කරලා මහා බ්‍රහ්මයා වෙත යන්න පුළුවන් යැයි විශ්වාස කළ බමුණන්ව කිසිදාක නොදැක. එහෙත් මේ ලෝකයත් සත්වයාත් මවන්නා මහා බලවතා ලෙස බමුණන් විසින් වඳින පුදන බ්‍රහ්ම රාජයෙක් විසින්ම කළ ප්‍රකාශයක් ඉදිරිපත් කරලා මේ දේශනාව නිම කළා. අත්තියෝ සෙට්ටෝ ජනේ තස්මින් යේ ගොත්ත පටිසාරිනෝ
විද්ධා චරණ සම්පන්නෝ සෝසෙට්ඨෝ දේව මානුසෙති. ගෝත්‍රය සිහි කරන අය අතර ක්ෂත්‍රිය වංශිකයාම ශ්‍රේෂ්ඨයි. විද්‍යාවෙන් සහ චරණධර්මයෙන් යුතු කෙනා දේමිනිසුන් අතර ශ්‍රේෂ්ඨයි. දැන් ලෝක විනාශයෙන් පසු නැවත ලෝකය හටගත් නිසා බ්‍රහ්ම ලෝකයෙන් චිතෝ මෙහි උපන් පටම කල්පික සත්වයෝ කායචිත්ත පීඩා නැතුව ප්‍රීතිසපයෙන් යුක්තව සිරුරෙන් නිකුත් වන ආලෝකයෙන් අහසේ සැහැල්ලුවෙන් සරිසරමින් ඉන්න අතර රස පොළව නැමැති අරමුණ ඇසෙහි ගැටුණා. එහි සුවඳ නහයේ ගැටුණා. විමස නැසෙන ඇති වුණා. ඇඟිල්ලටගෙන දිවේ ගෑවා. රස දැනුණා. ඒට ඇලුම් කළා. අනුභව කළා. තණ්හාව ඇති වුණා. ඒවා නැති වුණාට පසු දුක් වුණා. ඒ දුක ලැබුණේ තණ්හාව නිසා. සිරුර රළු වුණා. සැහැල්ලු බව නැති වුණා. ආලෝකය නැති වුණා. ඒ හේතුවෙන් භය ඇති වුණා. මේ දුක් ඇති වුණේ තණ්හාව නිසා. බිම්හතු සොඳුරුවැල් ඇල්හාල් මේ සමදේටම ඇති වුණේ තණ්හාවයි. ඒවා නැතිවීම නිසා හාල් කුඩු සහ දහයියා වලින් වැසීම නිසා දුක් ඇති වුණේ ඒවාට තිබූ තණ්හාව නිසායි. පසෝ සොරකම් කිරීම, බැනුම්, පහර දීම මේ සියලු දුක් ඇති වුණේ තණ්හාව නිසායි. අඹු සැමියන් ලෙස එක්ුණේ තණ්හාවෙන්. ඒ හේතුවෙන් දරුවන් උපදීන් වශයෙන් ජාති දුක ඇති වුණා. කල්යජත්ම දරා දුක ඇති වුණා. ආයු ඉවර වීමෙන් මරණ දුක ඇති වුණා. ගල් පස් වලින් දමා ගැසීමෙන් කායික දුක් ඇති වුණා. තණ්හාව නිසා රහසේ මෙවුතනේ යෙදීමට ගවල් සැදීම නිසා දුක් ගන්න වුණා. ජන සමාජයෙන් එළවා ගැනීම නිසා ඒ ඇයට දුම්නසද මාස දෙක තුනක් ජන සමාජයට එන්න නොලැබීම නිසා ශෝකයද පහර කෑමෙන් අඩා වැළපීම් සුසුන් ලෑම් ප්‍රියංගෙන් විම්වීම මෛතනයේ පිළිකුල් කළා ඇයට අප්‍රිය සම්පයෝග දුකද විශේෂයෙන් මෙවුතනේ යෙදීමට නොලැබීම නිසා පිය වූ පෘථිවි රස බිම්හතු සොඳුරුවැල් නැතිවීම ආදිය කැමති දේ නොලැබීමේ දුකයි. ගෙවල් සදාගෙන ගවිතන් කරමින් ජීවත් වීමට හේතු වීම පංච උපාදානස්කන්ධයේ පැවැත්වීමේ දුක ඇති වුණා. රස පොළවට ආශා නොකලේ නම් මේ දුක් පරම්පරාව ඇතිවන්නේ නැහැ. මේ සියලු දුකට හේතුව මුල නිදානයේ සමුදේ වූයේ තණ්හාවයි. සත්වදාරුම් බෝධිපාක්ෂික ධර්ම වැඩි වීම නිසා සියලු දුකින් මිදීම වූ නිවන ලැබීම නිරෝධ සත්‍යයි. බෝධිපාක්ෂික ධර්ම වැඩි වීම මාර්ගයයි. දැන් දුකක් දුකට හේතුවත් දුකේ සංසිඳීමත් දුක් සංසිඳීමේ මාර්ගයත් මේ දේශනාව තුළම ගැඹව පවතිනවා. ඒ නිසායි වාසෙත්ත භාරද්වාජ තරුණ සාමණේරයන් වහන්සේලා මේ අග්ගඤ්ඤ සූත්‍ර දේශනාවම නැවත නැවත මෙනෙහි කරලා රහත් බවට පත් වුණේ. උන්වහන්සේලා මේ දේශනාවට අනුව දුක පිරිසිඳ දැක්කා, දැනගත්තා. ඒට හේතුව වූ තණ්හා බව දැනගෙන එය පහ කළා. ඒ තණ්හා ප්‍රහාණයෙන් දුකේ සංසිඳීම වූ නිවන ලබා ගත්තා. මේ දේශනාව නැවත නැවත සිහි කිරීම සතිපට්ඨානය වුණා. ඒ සඳහා කැමැත්ත, සිත, වීරිය, ප්‍රඥා පාදක වුණා. ඒ රිද්ධි පාදයි. මේ දේශනාව අහලා කුසල් දුරු කරමින් කුසල් සිත වැඩිවීමට වීරිය කිරීම සම්‍යක් ප්‍රදානයි. ශ්‍රද්ධාව, සිහිය, වීරිය, සමාධිය, ප්‍රඥා වැඩුණා. ඒ පංච ඉන්ද්‍රිය සහ පංච බලයි. සිහිය මේ දේශනා සමග විමසීම, ඒ සඳහා යෙදු වීරිය, මේ දේශනා ධර්මය තුළින් ප්‍රීතිය, සිතේ සංසිඳීමත්, සංසිඳීම නිසා සමාධියත්, ඒ නිසාම මදහත් බවත් ලැබුවා. මේ බෝධිඅංග හතයි. මේ දේශනාව තුළින් සම්මාදිට්ඨිය ලැබුවා. යනුව කල්පනා කළා. කයින් වචනයෙන් අකුසල් දුරු කළා. පිරිසුදු ජීවිකාව පැවැත්වුවා. උත්සාහ කළා. සිහියත් සමාධියත් දිනු කළා. මේ මාර්ගයයි. වාසෙත්ත භාරද්වාජ සාමින් වහන්සේලා මේ සතර සත්‍ය පිළිබඳ අනුබෝධ ඥානය ලබා ඒම දියුණු කර ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ලැබුවා. සංසාර දුකින් මිදුණා. සසර සයුරෙන් එතර වුණා. අමා මහ නිවනට පත් වුණා. මේ උත්තරීතර සදහම් අසාසා කියව කියවා මෙනෙහි කරමින් භාවනා වශයෙන් සිත තුළ වැඩමින් උතුම් නිවන් අවබෝධය පිණසම අපි උත්සාහවන්ත වෙමු. ඒ සඳහාම ඔබට හොඳ නුවණ පහළ වේවා. සාදු සාදු සාදු. කල්ප විභාගය. කප්ප සබ්දයේ විවිධ අර්ථවල යෙදේ. ආ කප්ප ආකාරයේ හෙවත් පුරුදු කළ දෙය. තෝදෙය කප්පෝ සංඥා නාමයකි. කේවල කප්පෝ හාත්පස ප්‍රදේශය. සංකප්පෝ විතරක නම්මෝ සිතුවිල්ල.
පරිකප්පු කල්පනා කර බැලීම බද්දකප්පු සුන්දර වූ කල්පය ආයු කප්පු ජීවත් වීමේ කාල පරිච්ඡේදය අන්තර කප්පු වසර 10 පටන් අසංකේය දක්වා වැඩි නැවත 10 දක්වා වූ කාලය අසංකේය කප්පු අන්තර කප්ප 20ක කාලය මහා කප්පු අසංකේය කල්ප 4ක් හෙවත් අන්තක් කල්ප 80ක කාලය සංවට්ට කප්පු ලෝකය නැසෙන අසංකේය කල්ප 20ක කාලය සංවට්ටායි කප්පු ලෝකය වෙනසී පවතින අසංකේය කල්ප 20ක කාලය විවට්ට කප්පු ලෝකය වැඩෙන කල්පය විවට්ටායි කප්පු ලෝකය වැඩි පවතින කල්පය ලෝක විනාශය වන සැටි මේ සත්ත්ව ලෝක විනාශය හා ආකාශ ලෝක විනාශය කියා දෙවදෑරුම් වේ කැඩෙන බිඳෙන නැසෙන පළදුවන තේරුමින් සත්ව ජීවිතත් ලෝක නමින් හඳුන්වනවා රාගයේ උස්සන්න වීමෙන් ළඩ රෝග වලින් ද්වේෂයේ උස්සන්න වීමෙන් ආයුධ වලින්ද මෝහයේ උස්සන්න වීමෙන් දුර්භික්ෂයන් සත්ව විනාශය සිදු වෙනවා රාග උස්සන්නතාවයට පිටද දේශ උස්සන්නතාවයට වාතයේද මෝහ උස්සන්නතාවයට සෙමද හේතු වෙනවා එබැවින් පොදු වශයෙන් සත්වයන්ගේ රාග උස්සන්න භාවය නිසා ලෝකයේ ගින්නෙන් දවි විනාශ වෙනවා සත්වයන්ගේ ද්වේෂය වැඩිවීම හේතුවෙන් ලෝකය සුලඟින් විනාශ වෙනවා සත්වයන්ගේ මෝහය උස්සන්න වීම නිසා ලෝකය ජලයෙන් විනාශ වෙනවා ගින්නෙන් ලෝක විනාශය වෙන කල්ලි ආභස්සර බ්‍රහ්ම ලෝකෙන් යට සියල්ල දැවේ ජලයෙන් විනාශ වෙන කල්ලි සුභකින්න බ්‍රහ්ම ලෝකෙන් යට සියල්ල නැසේ සුලංගෙන් විනාශ වන කල්හි වේහප්පල බ්‍රහ්ම ලෝකෙන් යට සියල්ල නැසේ ලෝක විනාශයට පෙර දෙවියන්ගේ දනොන් දීම පරිදි බොහෝ සත්වෝ ධාන ලබා බමලෝ ඉපදිනවා ධාන උපදවන්න බැරි අය දිව්‍ය ලෝකවල ඉපදී එහිදී ධාන ලබා බ්‍රහ්ම ලෝකේ උපදිනවා නියත මිත්‍යා දෘෂ්ටික අය ඇති අය තමාගත් වැරදි දෘෂ්ටි මොනම අයුරකින්වත් කාටවත් විනාශ කරන්න බැරි අය විනාශන වන සත්වලක අපාය උපදින අතර ඉතිරි සියලුම සත්වයෝ අපරාපරිය කුසල බලයෙන් දිව්‍ය ලෝකවල ඉපදී එහිදී ධ්‍යාන ලබා බ්‍රහ්ම ලෝකේ උපදිනවා ලෝක විනාශය ආරම්භ වන්නේ කෝටි ලක්ෂයක් සත්වලට එක්වර වසන වැස්සෙන් පසු වැස්ස නවතී එතන් සිට අන්තකල්ප 20ක් හෙවත් සංවටනං වූ අසංඛ්‍ය කල්පයක් මුළුල්ලේ හතක් දක්වා සූර්යයන් පායා සියල්ල දැවීමේ මහා පොළව අංශු මාත්‍රයක්වත් නොපෙනී යනතුරු දැවි ගින්න නෙවියයි ඒ මහා ගින්නෙන්ද ගින්නේද අනිත්‍යතාවයයි එතැන් පටන් කෝටි ලක්ෂයක් සක්වල එකම ඝන අඳුරක්ව අන්තකල්ප 20ක් වූ සංවටට්ටායි අසංඛ්‍ය කල්පයක් ගත වේ අනතුරුව මහා වැස්සක් වැහලා මුළු සක්වල දියෙන් පිරී ක්‍රමයෙන් ඒ ජලය අඩුවෙමින් ඒ ජලය තුළ ඇති පටවි ධාතු කොටස් ඝන වී නැවත ලෝකයේ පිහිටා ග්‍රහලෝක සෑදී හිරුසඳු පහළ වීම දක්වා අන්තකල්ප 20ක් වූ විවට්ටනං අසංඛ්‍ය කල්පයේ මුළුල්ලේ අති දීර්ඝ කාලයක් තුළ නැවත ලෝකයේ සැදෙනවා එතන් සිට අන්තකල්ප 20ක් වූ විවට්ටහායි කල්පය විවට්ටහායි අසංඛ්‍ය කල්ප ඇති දීර්ඝ කාලයක් සත්වයන් වසන ලෝකේ සෑදී පවතින කාලයයි